පැන්නේ තියෙන්නේ එහෙමයි. රණතුංග ආරච්චිගේ සිරිසේන. පුර්ෂයා. ඉස්කෝලෙට ආර්.ඒ. සිරිසේන. මුල අකුරුත් එක්ක එහෙම නොකිව්වොත් කේ.පී. සිරිසේනත් එක්ක මගේ නම පැටලෙවි. විල්බර්ට් සිඤ්ඤෝ ඉන්නවාද? ඉන්නවා. කේ.පී. සිරිසේන? නෑ. ආර්.ඒ. සිරිසේන? ඉන්නවා. දැන් පැටලෙවිල්ලක් නැත. පන්තියේ ළමයි කේ.පී. සිරිසේනට කේ.පී. කියා කතා කරති. මට සිරිසේන. වැඩිහිටි උදවිය මට කතා කරන්නේ ඩේවිඩ් කියලා. ඩේවිඩ් තමයි ගෙදරට නම. ඩේවිඩ් සිඤ්ඤෝ. ගමේ කාටත් පාහේ නම් දෙකක් ඇත. එකක් උප්පැන්න සහතිකේ තියෙන නම. අනික මිනිස්සු දාගත්ත නම. මිෂ්ටගේ නියම නම රුවිතන්. රුවිතන් එක්තරා කාලයක පෙරකදෝරුවෙකු ළඟ වැඩ කර තිබේ. පෙරකදෝරුවා ඔහුට කතා කළේ මිෂ්ටර් රුවිතන් කියලයි. රුවිතන් කෑල්ල පසුව ලොප්පිය. දැන් එයාගේ නම මිස්ටේ. ජොස්ටින් කාට කතා කරන්නෙත් අයිසේ කියලයි. අයිසේ මෙහේනවා. අයිසේ මම කොළඹ කාලා ආපු මිනිහෙක්. අයිසේ යනවනම් මාත් එක්ක එන්න. ඔය විදිහට. මේ නිසා මිනිස්සු ජොස්ටින්ට දමාගෙන තිබෙන නම අයිසේය. ඔය ආකාරයට නානා ප්‍රකාර නම් තිබේ. නිලමේ, නිලන් බාප්පා, බබා, බේබි, උක්කු. පුංචි දවස්වල බබාට ලිංග භේදයක් නැත. පොදුවේ කාටත් බබා කියති. බබා ලොකෝ විට ගැහැණියක් නම් බබා නෝනා වෙයි. පිරිමියෙක් නම් බබා සිඤ්ඤෝ වෙයි. බේබි හා උක්කුන්ද එසේමය. බේබි නෝනා, බේබි සිඤ්ඤෝ, බේබි මහත්තයා, උක්කුන් නෝනා, උක්කුන් සිඤ්ඤෝ, උක්කුන් මහත්තයා. ගමේදී මොන නම කිව්වත් ඉස්කෝලේදී නම අඬ ගහන්නේ නියම නමෙන් කතා කරලයි. අම්මා මට පොප්ලින් ජංගිය අන්දවා කර තදින් පියවා හර්නෙල් කටුවක් ගසයි. නලලෙන් බේරෙන තරමට ඔළුවේ පොල්තෙල් ගා ජැක් පීරයි. කන් දෙකට පියරු දමා සරසයි. මේ වන විට උඩහ ගෙදර උක්කුම් පැමිණෙයි. මම උක්කුණුත් සමග ඉස්කෝලේ යමි. අම්මේ පෙම්බරා, තොස කොට දෙන්ට අවසරා, යන්ට කටිසරා, අපහට සතර සැලකරා, ඉගෙනගෙන සොඳා, අප හැම ගෙදර එන සඳා, ජෝර්ජ් මහරදා, ගුණකඳ සිහිකරමු සිහි සොඳා. සී රදාවානේ ආණ්ඩුවේ පිරිමි පාඨශාලාව. රදාවානේ හන්දියේදී පාර තුනට බෙදී තුන් අතකට විහිදී යයි. එක පාරක් කිරිඳිවලට, ඊළඟ පාර ගම්පහට, අනික් පාර කොළඹට. තුම්මං හන්දියේ විශාල අන්දර ගහක් ඇත. බස් නවත්තන්නේ ඒ ගහ යටය. ඒ එක්කම අම්බලම, කඩ තුන හතරක්, ඉස්කෝලය, ක්‍රේන්, අවල රටම, වඩු මඩුව, ලබු බුබුල, ඊයම් බරයි, කඳු උසයි, මුහුද ගැඹුරුයි, අලියා ලොකුයි, බල්ලා කීකරුයි. දවසට වතුර වීදුරු හතරක් පානය කරමි. එළවලු හා පලාවර්ග අනුභව කරමි. බොරු නොකියමි. පරපණ නොනසමි. එක් කලක මෝරුන් හා තල්මසුන් සමග සටනක් විය. මගේ මේ වෑයම තෙමේ. ඉස්කෝලේ ඇරෙන්නට කිට්ටුවන විට කාටත් ඉවසිල්ලක් නැත. ඉස්කෝල මහත්වරුන්ට අපටත් වඩා හදිස්සි වගේ. සීනුව දැන් ගහයි කියා අපට සිතේ. අපි රබර් පටිවලින් ගල් ඈලි පොත් බැඳගෙන සූදානමින් සිටියෙමු. සීනුව ගැසූවහම සියල්ලෝ එකාමෙන් නැගිටිත්. යෝවද තම්පව රෝමනු ජේසු. ඒ හදිස්සිය ගෙදර ඒමට නැත. කෑමට බොහෝ දේවල් මගදිගට තිබේ. දං, කැකිල්ල, බිම්පොල්, කටුවන්නාසි. අතට අහුවන මොනවා නමුත් කෑමට පුළුවන. ගහේ පංචාංගේම කති. කොළ, මල්, ගෙඩි, පොතු, මුල්. මේ නිසා බඩගින්නක්ද නොදැනේ. ඇරත් බලා සිටීමට බොහෝ දේවල් පාරේ සිදුවෙයි. කාර් රෝදවල හුළං යයි. ගල් මෝල ඇවිත් පාර තරයි. කොයිතරම් ප්‍රමාද වුණත් කරනෝලිස් මුදලාලිගේ කඩේ ළඟ නවතින්නටම සිතේ. එතනින් කුමක් නමුත් කෑමට සොයාගත හැක. කඩේ ස්තෝප්පුවේ කොනක කට ළඟටම පිර වූ පුන්නක්කු ගෝණියක් තිබේ. පුන්නක්කු නෙමෙයි, හරි වචනේ, පුනක්කු. හරියට කොනප්පු බණ්ඩාර කියනවා වාගේ. පොතේ තියෙන්නේ එහෙමයි. පුනක්කු හොඳට කරවි තෙල් පිපී තියෙන පුන්නක්කු වල සුවඳින් කටට කෙන උණයි. නමුත් කරනෝලිස් මුදලාලි අපගෙන දනී. අප සිටින තාක් කල් ඔහු පුන්නක්කු ගෝණියෙන් ඉවතට ඇස නොගනී.
ඒ නිසා බලා ඉඳීමෙන් වැඩක් නැත. අපි කපුටන් සමග පොල්දුම පැත්තේ කැරකි කොප්පරා කෑල්ලක් දෙකක් හොරෙන් අහුලාගෙන සාක්කුවේ දමා ගනිමු. මේ සාමාන්‍ය දවස්වලය. අසාමාන්‍ය දවස්ද තිබේ. එදාට ඒ බව ඈතදීම දැනෙයි. සටස් පටස්, සටස් පටස්. මිනිස්සු දෙතුන් දෙනෙක් කඩේ පසකින් නැති පොල්ගොඩ ලිලි ගසති. තවත් දෙතුන් දෙනෙක් බංකුවල ඉඳගෙන ලිලි ගැසූ පොල් පලා අව්වට විසි කරති. මෙතනදී පොල් කෑල්ලක් අහුලාගෙන කෑමටත් පොල් වතුර ඉල්ලාගෙන බීමටත් තහනමක් නැත. සමහර දාට මේවායේ පැලපීද තිබේ. නමුත් පැලපී කෑමට අවසර නැත. පොල් පලන්නෝ කුඩා කූඩවලට දමා ඒවා එකතු කරති. කොළඹගෙන ගොස් විකිණීම සඳහා මේවා තබා ගනී. අපි වට වී සුදු පාටින් පිපුණු පැලපී දෙස කෙළගිල ගිල බලා සිටිමු. ඈත ඉඳගෙන පොල්ගොඩේ ලොකු පැලපී තිබිය හැකි ගෙඩි තෝරමු. අන්න අරකේනම් ලොකු පැලපීයක් ඇති. ඇල්බර්ට් කියයි. ඔට්ටුයි නෑ. ඔට්ටු කරන්න දෙයක් නැත. ඒත් අපි ඒ පොලේ පලනතුරු දිනන්නට බලා සිටිමු. සමහර පැලපී කුඩාය. සමහර ඒවා ලොකුය. ලොකු පැලපී ලොකු වුණාට රස නැත. නිකම්ම ඇල්වතුර කන්නක් මෙනි. පැලපී පුංචි වෙන තරමට රස වැඩිය. අපෙන් බේරෙන්නට දෝ පොල් පලන්නේ කූඩයෙන් පැලපීය බැගින් ගෙන අපට දෙයි. ආ දැන් ඉතින් බලා ඉන්නැතුව ගෙදර යනවලා. මුදුන් පිට කන්දට පැමිණි පසු අප හැමදාම් වගේ කරන චාරිත්‍රයක් ඇත. එනම් කන්ද මුදුනේ පාර මැද එකම තැනකට මුත්‍රා කිරීමය. මුත්‍රාද අරාව අගින් මහත්ව තාර පාර දිගේ සෙමින් සෙමින් පල්ලම් බහි. අපි සරඹ කරන්නට මෙන් දෙපළ සෑදී ඒ අනුව දෙපසින් ගමන් කරමු. බැරි වෙලාවත් මුත්‍රා පාර ඇදට ගියොත් කෝටු කෑල්ලකින් ඒ නිසිමගට යොමු කරවීමට පුළුවන්. මගදී මොනවා කෑවත් ගෙදර දකින විට මහා බඩගින්දරක් දැනේ. ගෙදර ආගමන්ම කුස්සියට යන මම අම්මා පිඟාන්ට බත් බෙදෙන දිහා බලා සිටිමි. මොකද අද පරක්කු වුණේ? අම්මා අසයි. මා පරක්කු වුණත් නැතත් අම්මා ඒ ප්‍රශ්නය සිරිතක් වශයෙන් අසයි. ඊට උත්තර දුන්නත් නොදුන්නත් ඇයට කමක් නැත. ඒ නිසා මම නිශ්ශබ්දව සිටිමි. මම කටෙන් දෙකින් බත් පංගුව කා ඉවර කරමි. අම්මා බලා සිට තවත් බත් ටිකක් දෙන්නට දැයි අසයි. එපා, මම අත සෝදන ගමන් පිඟානස් සෝදා ඒකටම වතුර නමා බී සරමෙන් අත පිස දම දමා ස්තෝප්පුව දිහාට එමි. ජුවානිස් ආතා ගෙට ගොඩවන්නේම තාත්තාගේ නම කියාගෙනය. බුරම්පි සිංහෝ. ජුවානිස් ආතා දවසට දෙසැරයක් මෙහි එයි. තුන් සැරයක්ද එයි. දවසට සැරයක් නම් නුවරදාම එයි. ඒ එන්නේ දුංකල විටකට ඉල්ලා ගන්නටය. තාත්තා පොලෙන් දුංකොලයක් ගෙනාවාම ජුවානිස් ආතාම කාලා දවසෙන් දෙකෙන් ඒ ඉවර වෙයි. මේ නිසා ඔහු එනවාට තාත්තා වැඩි කැමැත්තක් නැත. මේක හරිම කරදරයක්නේ. ඒ මදිවට දුංකොලෙන් ඉරුවක් විතර ඕනෑ විටකට. තාත්තා ගෙදර නොඉන්නා වාගේ ගේ ඇතුළටම වී කරබාගෙන සිටී. ජුවානිස් ආතා ස්තෝප්පේ ලනු ඇඳේ වාඩි වෙයි. එහෙමම පොඩ්ඩක් ඇලවී හුණු බිත්තියට ඔළුව හේත්තු කරගනී. ඔහු ඔළුව තියලාම බිත්තියේ එතන දැන් කළු වෙලාය. කෝ බුරම්පි සිංහෝ ගෙදර නැද්ද? එළියට එන අම්මාගෙන් ජුවානිස් ආතා අසයි. දැන් හිටියා ඔහේ ඇති ජේන් නෝනා. කමුද බුලත් විටක්වත්? කමුකෝ, අම්මා කියයි. මා බිත්තිය දිගටත් දොරපළුවලත් අඟුරු වලින් ඇඳ ඇති පින්තූර දිහා ජුවානිස් ආතා විමසිල්ලෙන් බලයි. අලි, නැට්ටුවෝ, කොඩි, මේ මොකද්ද? පෙරහැරක්ද? ඔහු වසයි. වඩා හොඳට බලන්නට කන්නඩියද කොපුවෙන් ගෙන එහෙලා ගනී. අම්මා මේවාට කැමති නැත. ජුවානිස් ආතාගෙන් මට කටවහ වදීයයි අම්මා බයවේ. ඔහු හරිම කටවහකාරයෙකි. ගේ පිළිකන්නේ කොස් ගහේ අත්තක එක වතාවකදී ගෙඩි රාශියක් පළගත්තේය. ජේ නෝනා, මෙදානම් හැදිලා තියෙන්නේ මදි නොකියන්ඩ. ඒ දුටු ජුවානිස් ආතා කීය. ඊට පහුවදා මේ අත්ත බරස්ගා කඩා වැටුණේය. මෙයත් පහුවුණ දවස් ටිකේම දිගටම අසනීප ගානේ. ජුවානිස් ආතාගේ හිත වෙන අතකට හරවන්නට අම්මා කියයි. හඳහනවත් ටිකක් බලවා ගන්ඩ කියලයි හිතා ඉන්නේ. මගේ කේන්දරේ හැදුවේ ජුවානිස් ආතාය.
වර්ෂය 1929 වූ අප්‍රේල් මස 7 වන ඉරුදින දහවල් හිටි පියවරටම ජන්මලාභේලත් කුමරුවා වර්ගෝත්තමයි. ජලයෙන් විපත්ති පැමිණීමට පුළුවන්. 18 දී විතර හුඟක් කපලයි. හැබැයි ඒක පන්නාගත්තොත් නඩුකාරයෙක් තරමට ප්‍රසිද්ධ වෙයි. පුතාට පීනන්ට උගන්වන්න ඕනෑයැයි ජුවානිස් ආතාගේ වාක්‍ය ඇසූ ලොකුමාමා කීය. අපි කවුරුත් නාන්න යන්නේ ඇලටය. අම්මා රෙදිසෝදා ගලේ වනනතුරු මම ඇලෙවුරේ හෙවනක ඉඳගෙන බලා සිටිමි. එහා ඉවුරේ පන්සලය. සුදු චෛත්‍යයේ ඡායාව ඇල වතුරට වැටි සුදු පාට රැලි නැගෙයි. පන්සල් මිදුලේ පොඩි හාමුදුරුවරු ඇලේ කොල්ලන් නාන දිහා ආසාවෙන් බලා සිටිති. කොල්ලෝ ගල් ලමුණට නැගී කර්ණම් ගසිමින් දියට පනිති. දේ යටින් පීනා ගොස් ඈතින් මතු වෙති. ඔට්ටු දෙති. වතුර ගසා ගනිති. පොඩි හාමුදුරුවන්ට මෙන්ම මටද ඔවුන් සමග සෙල්ලාම් කිරීමට අවසර නැත. මට පීනන්නට බැරිය. ඇලේ වතුර අඩු දවස්වල අම්මා මට පීනන්නට උගන්වයි. ඈ ඇල වතුරේ මුණින් අතර කලයේ නමා ඒ මත මා තබයි. මා කලයේ මත පපුව තබාගෙන දිය මත දිගාවෙමි. කලයේ නිසා මා යට යන්නේ නැත. මම අතින් පහින් ජබුන් ගසමින් පීනන්නට පුරුදු වෙමි. නාගෙන නියර දිගේ එන විට පාට පාට කුරුළු පිහාටු නියර උඩ වැටී තිබේ. මම නැවතී නැවතී ඒවා අහුලමි. මඩ තියපු නියර ඉරිතැලී තැන් තැන් වලින් ගොටුකොළ පඳුරු පඳුරු මතුවේ. අග්ගිස් මහත්වී තන්පලා දඩු එහෙන් මෙහෙන් දුවයයි. තනකොළත් එක්ක හරි හරියට බේත් මුකුණු වැන්නද වැවේ. අම්මා කලේ බිම තබා පලා කඩයි. තාත්තා වක්කඩ ළඟ ඇන තියාගෙන ඉඳගෙන ලියැත්තට වතුර හරවමින් සිටි. මම තනපතක් කඩා එතන දිය සුලියට දමමි. තනපත දිය සුලියට අසුව වට දෙකක් තුනක් ඇරකී එක පාරටම යටයයි. වක්කඩින් වතුර වැටෙන තැන මාළු පැටව් උඩ පැන පැන නටති. මාළු පැටියෙක් දෙන්නෙක් අල්ලා ගත්තොත් ගෙදර ගෙනිහින් හෝර්ලිස් බෝතලේ දමා ඇති කිරීමට පුළුවන්. තාත්තේ මට මාළුවෙක් අල්ලලා දෙනවාද? මොකටද? තාත්තා මා දෙස නොබලාම අසයි. අපරාදේ ගෙදර ගෙනිහින් මරලා දාන්නට. තාත්තා ඊළඟට අම්මාට කතා කරයි. අන්න අර දෙපා වේල්ල ළඟ තනකොළ ටිකක් කපලා දාලා ඇති. පුළුවන් නම් ඒකත් අරන් ගියොත් හොඳයි. තාත්තා හැමදාම තනකොළ කපාගෙන ඇවිත් එළදෙනුන්ට කන්න දෙයි. පොඩි මාමාගේ කඩෙන් පුන්නක්කු ගෙනත් බොන්නට දෙයි. එළදෙන නාවා තලතෙල් ගා ඇඟ අතගායි. හොඳ වාසනාවන්ත පාට එළදෙන. එළදෙන තාත්තාගේ උනත් වහු පැටියා මගේය. ඌ මා දුටු විට පස්ස උස්ස උස්සා නට නට දුවගෙන එයි. මම ඌ අල්ලා ගන්නට හදමි. එවිට ඌ මාගෙන් බේරී ආවා වගේම නටාගෙන ආපසු දුවයයි. ඌ මා නමට හන්වඩු ගසන බව තාත්තා දිනක් කීය. චිරීස් චිරීස්. අම්මා පාන්දරින් නැගිට එළදෙනගෙන් කිරි දොවයි. ඈ කිරි දොවන්නේ ජුවානිස් ආතා බැරි වෙලාවත් ඒ දැයි බියෙන් වටපිට බලමිනි. කිරි බෝතල් වලට දමා පිළියල කර දුන් පසු ඒවා පොඩිමාමාගේ කඩේට ගෙන යන්නේ මමය. තාත්තාගේ කල්පනාව පොඩිමාමා ලෝභයකු බවය. අබලින් ගොයියා වාගේ නෙමේ සේතන් සිඤ්ඤෝ, හරිම කුම්මැහියා. අබලින් මාමා සෙල්ලක්කාරයා, සේතන් මාමා කුම්මැහියා. එක අතකට එහෙම නැතුවත් බෑ. වෙළඳාම් කරන්න. තාත්තාම අනික් අතටද කතා කරයි. දැන වෙළඳාන්, නොදන අපි ගොවිතැන්. පොඩිමාමාගේ කඩේ දෙකට බෙදා ඇත. එක පැත්තක තේ වතුර, අනික් පැත්තේ හාල් සිල්ලර. මාමා තනියම මේ දෙකේම වෙළඳාම් කරයි. කඩේට වැඩිපුර සෙනග එන්නේ උදේටත් හවසටත්ය. මිස්ටේ චාර්ලියානු දෙන්නා නම් උදේ සිට රෑවෙනතුරුම කඩපිලේ ඉඳගෙන දාන් අදෙති. ඇතැම් දවසක පොඩිමාමා කඩේ මා නවත්වා දවල්ට බත්කා එන්නට ගෙදර යයි. මම දාන් අදෙන දිහා බලා සිටිමි. මිස්ටේ චාර්ලියානුත් දෙන්නා නිශ්ශබ්දව දාන් ලෑල්ල දිහා බලාගෙන භාවනා කරති. බොහෝ වේලාවකට පසු චාර්ලියානු ඉත්තෙක්කදී. ඊට පසු දෙදෙනාම නැවතත් භාවනා කරති. තවත් බොහෝ වේලාවකටද පසු මිස්ටේද ඉත්තෙක්කදී. මේක මොන කෙහෙල් මල් සෙල්ලමක් දැයි මේ බලා සිටින මට සිතේ. කඩේ රාක්කේ එල්ලා ඇති කම්බි කොක්කක බඩුතුන්ඩු අමුණා ඇත. වෛතිලිංගම් සහ සමාගම, කොස්තා සහ පුත්‍රයෝ,
ගණදවියා ස්ටෝස්. මේ වාගේ ලස්සන පොඩි පොඩි පින්තූර තිබේ. සරස්වති රූප, ගණදෙවි රූප, හක්ගෙඩි. මම ඒ පින්තූර බඩු තුණ්ඩු වලින් ඉරාගෙන එකතු කරමි. පත්තරෙන් ඉරාගත් පින්තූර මත ඉටිපන්නම් කිරිකා ඒ පින්තූර එක්සයිස් කොළවලට ගනිමි. අයිසේ උරුවම්බාගෙන කඩේට ගොඩ වදී. මුදලාලි දෙන්නකෝ සිගරට් එකක්. ඔහු මට කියයි. ඔහු මුදලාලි කියා කතා කිරීම ගැන මට ලැජ්ජාවක්ද සිතේ. මා සිගරට්ටුවක් දුන් විට ඔහු සුරුට්ටුවක්ද ඉල්ලයි. සුරුට්ටුව දෙන්න හදන විට අයිසේම සුරුට්ටු මිටිය ඉල්ලාගෙන වඩා හොඳ එකක් තෝරා ගනී. අයිසේගේ ඇඳුම අමුතුය. ඔහු අත්කොට මේස් බැනියමක්ද ඇඳ කොටි දතක් කරේ එල්ලාගෙන සිටී. කටේ එක දතක් රත්තරණෙන් බැඳලාය. කිඳුරු නැටුමේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ නලල් පටියේ හැඩය හිටින්නට නලලේ ලේන්සුවක්ද බැඳගෙන සිටී. ඔහු කතා කරන්නේද අමුතු විදිහකටය. අයිසේ චාර්ලියානු, කවුද දිනුන්? අයිසේද මිෂ්ටද? මම අයිසේ දෙස කුතුහලයෙන් බලා සිටිමි. ඔහු සිගරට්ටුව කණේ ගසාගෙන සුරුට්ටුව ලිහමින් ගොස් බංකුවේ වාඩිවේ. සුරුට්ටුව ලිහා එහි කාප්පය බංකුවට එලා ඉතුරු හරිය ඉවත් කරයි. සිගරට්ටුව දිවෙන් පොඟවා කරදාසිය වෙන් කරගෙන ඒද කාප්පය ළඟින් එලයි. සිගරට් තුම්කොළ ටික අල්ලට දමා පොඩිකර පසකින් තියයි. ඉන් පසු ඔහු ඉනේ දවටාගෙන තිබී පුංචි ගුලියක් අතට ගනී. මේ ඇත්තේ තෙල් කඩදාසි කෑල්ලක දවටලාය. බේත් පෙත්තකට වඩා ලොකු නැති මේ බේත් පෙත්ත මෙන් රවුම් නැත. හතරැස්ය. අයිසේ මේ ලිහා අත්ලේ තබා පොඩි කරයි. ඊට පසු ඒ කුඩුත් සිගරට් කුඩුත් සිගරට් කඩදාසිය මත එලා සුරුට්ටුවක්සේ සිටින්නට කාප්පෙන් නොතයි. ඊට පසු ජෝගුවෙන් තේ කහට ටිකක් ඇඟිල්ලට ගෙන සුරුට්ටුවේ ගා එය මාත්තු කරයි. බංකුව උඩම ඉඳගෙන බිත්තියට හේතු වී හෙමින් හෙමින් ඒක බොයි. අයිසේ වැඩිසීනි තේ එකක් තමාම හදාගෙන බොයි. කඩේ මස්කට් තිබුණොත් මස්කටුත් කයි. සුරුට්ටුවෙන් භාගයක් විතර බොනකොට ඔහුගේ ඇස් අඩවන් වෙලාය. ඔහු සින්දුවක් පටන් ගනී. ඩ්‍රයිවර් පාර සොඳයි ඇරලා පාලයන් ඇරලා යාමේ පල විපාකේ දන්නේ නෑ මේ ඩ්‍රයිවරා. බීඩියක් හෝ සිගරට් එකක් බොන්නට මටත් ආසා හිතේ. අයිසේ අහක දැමූ සුරුට්ටුව මදය බංකුව යට ඇත. ඒක වුණත් ඔතාගෙන බොන්නට පුළුවන්. ඒත් කාටවත් පෙනේ කියා හිතට බයය. ගෙදරදී මම ලිප ළඟට වී නිකම්ම නිකම් කරදාසි රෝල් කරගෙන බොමි. වේවැල් කෑලි කපාගෙන බොමි. පාවට්ටා කොළ ඔතාගෙන බොමි. පාවට්ටා කොළ බොන එක ඇදුමට හොඳය. මට ඇති ඇදුමක් නැතත් මා පාවට්ටා කොළ ඔතාගෙන බොනවාට අම්මාගේ විරුද්ධත්වයක් නැත. අම්මත් තාත්තත් ලොකු මාමාට ඉතා ආදරෙය. අබිලින් ගොයියා හිත හොඳ මිනිහා. තාත්තා කියයි. ඒකම තමයි මිනිහාට දියුණුවක් නැත්තේ. අබිලින් මාමා උස මහත හැඩිදැඩි මිනිසකි. පපුව ලෝමවලින් පිරිලාය. පිටින් බැලුවාම නම් පේන්නේ මහා නපුරු මිනිහෙක් වාගේ. ඒත් මාමා නපුරු නැත. පපුවේ මයිල් වැවෙන්නේ හිත මොලක් උදවියගේය. ලොකු මාමා කසාද බැඳ නැත. අම්මාගේ අයියා වෙලත් ඔහු තවම කසාද නොබඳින්නේ ඇයිදැයි මට නොතේරේ. අම්මා මේ ගැන නිතර කතා කරයි. කසාද බැන්දොත් නම් ඔය සෙල්ලක්කාරකම් ඔක්කොම නැති වෙනවා. කොහෙද ඉතින්? කිව්වට අහන එකක්ය. ගමේ උදවිය මාමා හැඳින්වූයේ සීග්ගර් වැඩකාරයා යනුවනි. සීග්ගර නම් ඉක්මන්. නමුත් ගමේ අය සීග්ගර කියා කියන්නේ ඒ තේරුමෙන් නොවේ. සීග්ගර නම් සියුම්. මාමා හිමින් සීරුවේ සියුම් සියුම් වැඩ කරයි. මාමාට කිසිම රස්සාවක් එක දිගට කරගෙන යාමට බැරිය. ඔහු මුලින්ම මුදුන් පිට කන්දේ කරත්ත මඩුවේ වැඩ කරපු කාලය මට මතකය. මේ කරත්ත මඩුව ලෝක ප්‍රසිද්ධය. හැතැම්ම 30-40 ගණන් ඈත උදවිය පවා මෙතනින් කරත්ත සාදවා ගනිති. බක්කි කරත්ත, රේස් කරත්ත, බර කරත්ත. ලංකාවේ කොහේ ගියත් දකින්නට ලැබෙන්නේ මේඩ් ඉන් රඳාවාන කියා ඉංග්‍රීසියෙන් බෝඩ් ගැසූ කරත්තය. මණ්ඩාවල රාලහාමිගේ ගොන් දෙන්නා මේ කරත්තේ ඇදගෙන යන විට කියන්නට බැරි තරම් ලස්සනය. මංගල රථයක් මෙන් කරත්ත මඩුවේ කරත්ත වාර්නිස් තීන්තගා පින්තාරු කරන්නේ මාමාය. ඔහු වගේට ඒ වැඩේ කරයි.
කොච්චර මට්ටන්ද කියතොත් අතින් ගෑවා කියා කියන්නත් බැරි තරම්ය. කරත්තේ පින්තාරු කර ඉවර වූ පසු මාමා ඊට වැඩ දමයි. බෝල්ලී දිගටත් රෝධ ගරාදිවලත් රතු ඉරි අඳී. රූලතියා ඇන්දාක් මෙන් කිසිම ඇදක් උදක් නැත. කරත්තේ එක ඇන්දක මල්ලත්තක් අඳී. අනෙකේ මේඩින් රදාවාන කියා ඉංග්‍රීසි අකුරෙන් ලියයි. කරත්තේ පස්සා දොර මැද්දේද මල් පෝච්චියක් අඳී. අඹිලින් හොඳ වැඩකාරයා. මහබාස් උන්නැහේ තට්ටේ අතගගා කියයි. හැබැයි වැඩට එනකල් විශ්වාසයක් තියන්න බෑ. මාමා නිතිපතා වැඩට යන්නේ නැත. යන්ට හිතුනොත් යයි. බෑ කියා හිතුනොත් නිකම්ම ඉඳී. කොයිතරම් හදිස්සි වැඩක් තිබුණත් මාමාගේ ගතිය එහෙමය. මේ නිසා මහබාස් උන්නැහේ පෙළක් වේලාවට කේන්තියෙන්ද සිටී. ගිය සුමානේ ඒ මිනිස්සු ආපුහාම කිව්වා මේ සුමානේ දෙනවා කියලා. අද සල්ලිත් තරන් නී කරත්තේ ගෙනියන්න. කොහෙද ඉතින් අදත් බැරි වුණානේ වැඩේ ඉවර කරලා තියන්න. මහබාස් උන්නැහේ බණිනවට මාමා අහක බලාගෙන හිනාවේ. මහබාස් උන්නැහේ උන් හිටි ගමන් මැරුණි. ඔහුගේ ඇවෑමෙන් කරත්ත මඩුව ක්‍රමයෙන් පිරිහෙන්නට විය. ඒ මදිවට ගමට කාර් එන්නටද පටන් ගති. අන්තිමේදී කරත්ත මඩුව ඉබේටම වැහුණි. එවිට මාමා කරත්ත පින්තාරු කිරීම නවතා වේවැල් වලින් ඇදපුටු සාදන්නට විය. ගමේ මගුලක් වුණොත් මගුල් මඩුව සරසා ගැන්ම කියන්නේ මාමාටය. මගුලට බුලත් දෙන ගමන් ගෘහමූලිකයා මේ ගෙනද මාමාට මතක් කරයි. කැන්දාගෙන එන්නේ 27 වෙනිදා. ගේ ඉඩ මදිහින්දා පොඩි මඩු කෑල්ලක් ගහණ්ඩයි කල්පනාව. ඒකත් පිළිවෙලක් කරලා දෙන්න ඕනේ. මීට වමනා අඩු වැඩිය මාමාගේ පෙට්ටියක අහුරා ඇත. කවකටුවක්, පිටියක්, අතකොළුවක්, එක එක හැඩේ නියන්, බොකුටු නියන්, පැතිලි නියන්, බම්බු කටු නියන් මුවත් තියන්නට පීරක්, වැලි ගලක්. මගුල් ගෙදරට දවස් 3-4කට කලින් ගොස් මාමා මගුල් මඩුව පරීක්ෂා කර බලයි. මිනිසුන් ලවා පුවක් කොට සුද්ධ කරවා තමන්ට උවමනා පරතරයේ සිටිනසේ මඩුවේ කණු හැටියටද ඒවා සිටවයි. ඊට පසු සුද්ධ කළ පුවක් පටියෙන් නිසිදිග පළල සිටිනසේ පුවක් කොටවලට තබා ඇන ගස්වයි. මඩුව සරසන්නේ කඩදාසි වලිනි. කිරිඳිවැලට ගොස් මේ සඳහා අවශ්‍ය ඩිමයි කඩදාසි හා සව් කඩදාසි ගෙනින්නේ මාමාය. ඔහු කඩදාසි වලින් මල් කපන හැටි බලාහින්නට ආස හිතේ. මම ඔහුට අවශ්‍ය උපකරණ ලංකර දීමෙන් උදව් වෙයි. හොඳ ගෝලේ කල්ලාගෙන තියෙන්නේ. ජුවානිස් ආතා අපදෙස බලා හිනාවේ. ඩිමයි කඩදාසිය විශාල එකකි. මාමා කවුකටුවත් රූලත් ගෙන ඒ පුරාම මෝස්තරයක් අඳී. මල් කොළ වැල් බින්දු බින්දු හස අතරැස් කොටු. ඊට පසු කඩදාසි 20ක් 30ක් විතර ගෙන මෝස්තරය ඇඳි කඩදාසිය මත ඒ තබයි. නැවත සියල්ල ලෑල්ලක් මත තබා තැනින් තැන ඇනගසා ඒවා ලෑල්ලට සවි කරයි. ඊට පසු මෝස්තරයේ පැන්සල් ඉරිදිගේ නියනෙන් කපාගෙන කපාගෙන යයි. ටක් 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 බලාගෙන සිටින්න මටද මල් කපන්නට ආසා හිතේ. මාමේ මාස් ටිකක් කපන්නද? අප්පා පුතාට ඕවා දැන්ම බෑ. ඇඟිල්ල කැපෙයි. බලාගෙන ඉඳලා ඉගෙන ගන්න. මට මල් කපා පුරුදු නැත. නියනට මගේ ඇඟිල්ල කැපෙන්නට පුළුවන්. මෝස්තරේ මා අතින් කැතවෙන්නට හෝ වැරදි විදිහට කැපෙන්නට පුළුවන්. වැරදුනොත් ආයිමත් ඒක හරි ගස්සන්නට බැරිය. මල් කපා ඉවර වූ පසු මෝස්තරේ ඉතුරු වන්නට කැපුණු කොටස් ගලවා දැමිය යුතුය. හතර වටේම කැපුණු කොටස් සමහර විට ඉබේම ගැලවී යයි. නොගැලවෙන ඒවා නියන්තුඩින් සීරුවෙන් ගලවා දැමිය යුතුය. මෝස්තරයට හානියක් නොවන්නට ප්‍රවේශමෙන් ඒවා ගලවන හැටි මාමා කියා දෙයි. ඔහොම නෙමේ. මේන් මෙහෙමයි ගලවන්නේ. නැත්තම් කඩදාසිය තුවාල වෙනවා. කපා ඉවත තමන කඩදාසි කැබිලිදි ලස්සනය. එක එක හැඩේය. මම මේවාගෙන එක එක මෝස්තරයට සිටිනසේ බිම අතුරමි. මාමා ගෙදරදී මල් කපාගෙන මගුල් මඩුවට ගෙන යයි. කඩදාසි තට්ටුවෙන් එකින් එක කඩදාසි සීරුවෙන් ගලවයි. පුවක් පටිවල පාප්පගා ඒවා අලවයි. මඩුවේ දොරකඩ දොර රෙද්දක් දැමුවාසේ සිටිනට සව් කඩදාසි අලවා සැරසයි. මේ විදිහට පිරිත් පින්කමක් වූ දාට පිරිත් මණ්ඩපයත්, මරණගයක් වූ දාට තුම්බරත් තැරසීමට සිදුවන්නේ මාමාටය. මේ සැරසිලි වැඩ සඳහා මාමා මහන්සියක් අය නොකරයි. ඔහු ගන්නේ කඩදාසි සඳහා යන වියදම පමණකි. ලොකු මාමාගේ වැඩගෙන පොඩි මාමා කතා කරන්නේ උපහාසයෙනි. නිකං ඉන්න වෙලාවකුත් නෑ, තුට්ටුවකට පලක් ඇති වැඩක් කරන්නෙත් නෑ.
මාමා මොහොතක් නිකන් නොයිදී. මොකක් නමුත් වැඩක් කරයි. කිව්වත් නැතත් අනුන්ගේ වැඩටද ගොස් උදව්වෙයි. ඒ යන ගමන්ඩ එක්කෝ බස්තමක් කැටයම් කපයි. එහෙම නැත්තම් බමරයක් සාදයි. මාමා බමරය සාදන්නේ මට දෙන්නටය. ඉස්සර ඔහු පොල් කොළවලින් මට සරුංගල් සාදා දුන්නේය. මා සරුංගලය අරගෙන දුවන විට ඒ කැරකෙන හැටි මාමා බලා සිටී. ඔහු නැවතත් සරුංගලය මගෙන් ඉල්ලා ගනී. තාත්තාගේ හුණු බෙලෙක්කෙන් දඹරගිල්ලට හුණුගෙන සරුංගලයේ පෙති හතරේ හරහට ඉරියෙඳි. දැන් සරුංගලය කැරකෙන විට සුදුපාට කවස ඇදී. මා සරුංගලය කරකවමින් මුදුලේ දුවන විට මාමා ඉතුරු පොල් කළවලින් ගල් පෙට්ටියක් සාදයි. එසේ නැත්නම් නලාවක් සාදයි. දැන් පොල් කොළවලින් සාදන සරුංගල් මට උවමනා නැත. මාමා සවුකඩදාසි වලින් සරුංගල් සාදා දෙයි. මම සරුංගලේ රැගෙන ඔක්කුණු සමග වෙලට යමි. ඔක්කුන්ට තරම් හොඳට සරුංගල් අරින්නට මට බැරිය. ඔක්කුන් නූල දෙන දෙන තරමට සරුංගල ඉහළයයි. මම ආඩම්බර සිතින් බලා සිටිමි. ඔක්කුන් ඇරියත් සරුංගලේ අයිති මටය. මාමා හදන සරුංගල් ඔක්කුන් හදන සරුංගල් මෙන් කූරියා ගසන්නේ නැත. මහගෙදර ඔක්කොම වැඩකටයුතු පැවරී තිබුණේ මාමලා දෙන්නාගේ කරපිටය. පොඩි මාමා තමන් හරිහම්බ කරගෙන දියුණු වෙන්නට හදනවා මිස මේවා ගෙඩ වැඩි උනන්දුවක් නොදක්වයි. ලොකු මාමා සෙල්ලක්කාරය. ඔහුට මේවා ගැන තේරුමක් නැත. බරක් කෑල්ලුවක්ද නොතේරෙයි. මහගෙදරත් ඔක්කොම වැඩ බලාගන්න සිද්ධ වෙලා තියෙන්නේ මට. අම්මා කියයි. කොහොම වුණත් නංගිටත් යුතුකම් ඉෂ්ට වෙන්න එපැයි. එයාගේ නිදහස් වුණොත් පිරිමි දෙන්න නම් කොහොම හරි තමන්ගේ කටයුතු බලාගනි. පුංචි අම්මාට මගුල් ලොත්තු කීපයක්ම කතා කළ නමුත් ඒ එකක්වත් හරි ගියේ නැත. සමහරු දයවැද්ද මදියයි කියති. සමහරු රූප ස්වභාව මදියයි කියති. මනමාලයා කැමති වෙන විට පුංචි අම්මා අකමැති වෙයි. නංගිගෙන් නිදහස් වෙනකල් මට නම් මහමෙරක් වගේ. අම්මා කියයි. ඕවා කීවාට බෑ. කාලේ එනකල්. එවිට ජුවානිස් ආතා කියයි. කාලේ ආපුවාම ඉබේම සිද්ධ වෙයි. අන්තිමේදී කාලේ ආවේය. චිත්තපත්තරින් ආ මනමාලයා පුංචි අම්මා කසාද බැඳීමට කැමැති විය. කොහොමද හොඳ තැනක්ද? මනමාලයාගේ පාර්ශ්වයේ තොරතුරු බලා එන්නට ගිය පොඩි මාමාගේ අම්මා අසයි. කපුවා නම් වර්ණනා කළේ හරියට දාහකින් හොයාගන්ට බැරි තරමට. වරදක් පේන්න නෑ. හොඳ වැදගත් මිනිස්සු. දේපලත් සෑහෙන්න තියෙනවා ඉඩම් කඩා. කොච්චර ඉඩම් තිබුණත් මොකටද? අද්ද පිටිසර. ලොකු මාමා තර්ක කරයි. මූකලාන්. ඒ කතාවට පොඩි මාමා ටිකක් තරහා වෙයි. මොකද පිටිසර ඉඩම් නෙමෙයිද? මෙහෙ වගේ නෙමෙයි. හරි සරුසාර ඉඩම්. ටිකක් මහන්සි වෙලා වවා ගත්තොත්. ගේ එහෙම කොහොමද? අම්මා නැවත අසයි. ගේ නම් වැඩි කලෙලියක් නෑ. බඹසීයක් විතර පයනුත් යන්න තියෙනවා. මනමාලයත් එහෙම තමයි. ලොකු මාමා නැවත කියයි. නිකන් ඕංජල් පාටයි. හැබැයි නංගී නම් කැමතියි වගේ. එවිට අම්මා කීය. එහෙමනම් ඉතින් කරණේ කෙනේ තියෙන්නේ. තාත්තාද කතාවට හවුල් විය. මනාලිත් කැමති නම් මනමාලයාගේ පැත්තත් ඒ තරම් වරදක් නැත්තං කසාදේ කරමු. පොඩි මාමා ලෝබයි කියාගෙන කියන නමුත් මගුල් ගෙදර සඳහා ඔහු නෑබෑ නොකියා වියදම් කළේය. වෙන කවුද? එයානේ එන්න වියදම් කරන්න ඕන. එයානේ සල්ලිකාරයා. වත්තේ පිටියේ ආදායම් ගන්නෙත් එයානේ. වියදම් කිරීමට මුදල් ලොකු මාමාට නැත. එහෙත් මහන්සි වී කළ යුතු වැඩ සියල්ල ඔහු දුව පැන කරයි. ගේ දොර පිරිසිදු කරයි. මගුල් මඩු සාදවයි. නෑයන්ට යාළුවන්ට බුලත් දෙන්ට යයි. අහල පහලින් මේස පුටු බුලත් තෙප්පු පිඟං කෝප්ප ඉල්ලාගෙන එයි. ඌරන්ට කියන්ට තාරලට යයි. කෝකියන්ට කියන්න හිස්සැල්ලට යයි. මගුල් ගෙදරට රෙදිකන්ට අම්මා මාත් කැටුව කිරිඳි වැල්ලේ හන්දියේ සඳා පොළට ගියාය. වෙනදා අම්මා මට මස්සවා දෙන්නේ ජංගිය. ඒවා මහන්නේ පුංචි අම්මාය. පුංචි අම්මාට සිංගර් අත්මැසිමක් ඇත. අම්මා පොලෙන් පොප්ලින් රෙදිගෙනත් දුන් විට පුංචි අම්මා ඒවා කපා ජංගි මසාදේ. ජංගි ඇඳීමට මගේ වැඩි කැමැත්තක් නැත. ඒවා වහා තැලී පොඩි වී යයි. ඇඟට ඇලි එල්ලා වැටි. කිසි හැඩයක් නැත. තුත්තිරි කනත්තේ හාමු ඉතාම ලස්සන කමිසහ කොට කලිසම් මැඳගෙන ඉස්කෝලට එයි. මේ කමිසවල කාස කපා රෙද්දේ පාටට ගැලපෙන බොත්තං අල්ලා ඇත. කමිස සාක්කුවේද බල්ලෙක් හෝ හාවෙක් ගෙත්තම් කර ඇත. ඒවා දකින විට මට එවැනි ඇඳුම් නැතිකම ගැන දුක හිතෙයි.
මගුල් ගෙදරට ඇඳීමට ජංගි හොඳ නැති බැවින් දැන් හාහා පුරා කියා මට කමිස හා කලිසම් මස්සවා දෙන්නට යයි. පුංචි අම්මාට කමිස හෝ කලිසම් මැසීමට බැරිය. ඇරත් මේ දවස්වල මහලා ඈට ඉවරයක්ද නැත. මේ නිසා මට කමිසයක් කලිසමක් මැහීම කිරිඳිවැලේ අමරජීව ටේලර්ට බාර දෙන ලදී. ටේලර් මට කමිසේ මැසීමට ටේප් පටියෙන් මිම්ම ගනි. මම පපුව පුම්බාගෙන සිටිමි. ටේලර් මිම්මගෙන අවසාන වී හා දැන් ඇතැයි කීවත් පපුව පුම්බාගෙන ඉන්නට මට සිතේ. මගුල් ගෙදර දවසේ ගෙදරට අඳින්න සරමකුත් ටීෂර්ට් එකකුත් මාමා ගෙනත් දුන්නේය. පුතා දැන් ගමනටත් යනවාද? ඒ දෙන ගමන් ඔහු ඇසීය. ඔව් මට අලු සූට් එකකුත් තියෙනවා. මම ආඩම්බරයෙන් කීවෙමි. සපත්තු. සපත්තු නම් නැහැ. සපත්තු නැතුව පුළුවනෑ. මාමා කීය. අම්මේ මට සපත්තු. මම අම්මා දෙසට හැරුණෙමි. කිරිඳිවැලේ කඩවල සපත්තු නැත. තිබුණත් ඒවා මිලදී ගැනීම අපරාධේ මුදල් නාස්ති කිරීමක් යැයි අම්මා සිතයි. නිෂ්ප්‍රයෝජනේ. මොකටද සල්ලි වියදම් කරන්නේ? එක දවස වැඩේට. ඊට පස්සේ නිකං ගෙදර තියා ලොකුනාම අහකදාන්ට. තුත්‍රි කනත්තේ නම් ඇති. තාත්තා අදහසක් ඉදිරිපත් කළේය. මම අහලා බලන්නංකෝ. මාමා එදා හවසම තුත්‍රි කනත්තේ හාමුගේ සපත්තු කුට්ටමකුත් තොප්පියකුත් ඉල්ලාගෙන ආවේය. තොප්පිය නම් හරි, සපත්තු කුට්ටම හරි නැත. ලොකු වැඩිය. අම්මා සපත්තු ඇතුළට රෙදිපාංකඩ දමා හිරකර මගේ කකුලට ඔබා බැලීය. ඒ සපත්තු බුරුල්ය. ඇවිදින විට ලොක ලොක ගා හෙළවෙයි. විලුඹෙන් පණී. මේක නම් හරියන්නේ නෑ. අම්මා බලාපොරොත්තු කඩවූ හඬින් කීවාය. ඊට පහුවදා තාත්තා වෙලට ගිය ගමන් හත්පෝරුවෙන් සපත්තු කුට්ටමක් ඉල්ලාගෙන ආවේය. ඒ සපත්තු ටිකක් තද වැඩිය. ඔය හොඳා, ටිකක් ඇවිදිනකොට ඕක හරියයි. මා නොසන්සුන් වන දුට තාත්තා කීය. මම ඒ කීම පිළිගෙන රතුළුණු ගෙඩියක් කපා සපත්තුවේ උලා එය පොලිෂ් කර තැබුවමි. මාමා වෙනදාටත් වඩා ලස්සන්ට මල් කපා මගුල් මඩුව සැරසීය. මඩුවේ දොරටුවට ඉහලින් ඇලවීමට අකුරු යොදා විශේෂ කැටයමක් කැපුවේය. ශුභ මංගලම් භවතු වයිබෝවන්. මඩුවතු වලින් ගොටු වියා බිත්තියේ තැනතැන සවිකොට පබහා බඩල් වනස්ස දමා ඒවා සැරසීය. සාලය මුල්ලේ දොරපළුවක් අත්තුරා ඒ වටා කලස් තබා පෝරුව සැදුවේය. මගුල් ගෙදර හෙටය. ඒ සඳහා කලබලයෙන් ලකල ඇස්ති වෙන හැටි හැම පැත්තෙන්ම පෙනේ. උදව්කාරයෝ එහෙන් මෙහෙන් බඩු අතිති. ඒවා පිළියෙල කර තබති. තාරලෙන් ඌරාගෙන අය වත්ත පහළ වෙලා ඉනේ තියාගෙන වූ මස් කරති. ගෑනු තුන් හතර දෙනෙක් කුස්සිය පැත්තේ කැවුම් කොකිස් උයති. පුංචි අම්මා මැසිම ළඟ ඉඳගෙන තාමත් මසයි. මාළු ගේන්නට මීගමු ගිය පොඩි මාමා තාම ආවේ නැත. ලොකු මාමා කළ යුතු වැඩ විධිවිධාන කරයි. උදව්වට ආයට සංග්‍රහ කරයි. රාලහාමි, සුරුට්ටුවක් බොනවාද? පුලත් විටක් කනවාද? හා හා, ඔය කට්ටිය දැන් ඉතින් තේබීලා හිටිනවා. මිස්ටේ චාර්ලියානු, අනේ ඉතින් එනවලාකෝ. අයිසේ උස්වත්තේ ඉස්කෝලේ මහත්තයාගේ ගෙදරින් කතා පෙට්ටිය ඉල්ලාගෙන ආවේය. අපි කවුරුත් බලා හිටියේ ඔහු එනතුරුය. අයිසේ කතා පෙට්ටිය ගෙනත් ස්තෝප්පයේ කොනක මේසේ මත තැබූ විට අපි එතැන්ට රොක්කූයෙමු. කතා පෙට්ටියේ මොකක් නමුත් වරදක් තිබේ. හරියට වැඩ කරන්නේ නැත. වයින් කර තැබූ විට තැටිය වේගෙන් කරකැවෙයි. ඉක්මනින් වයින් ඉවර වී ඊට පසු හෙමින් සීරුවේ ඇදෙන්නට පටන් ගනි. තැටිවල කුණු පිරිලා. ඒකයි. අයිසේ කීය. භූමි තෙල් ටිකක් ගේනවල. මම කුස්සියට දුවගොස් සිගරට් ටින් එකකට භූමි තෙල් ගෙනාවෙමි. අයිසේ රෙදිපාං කඩයක භූමි තෙල් ගා තැටියක් එයින් පිස දැමීය. දැන් තැටියේ කුණු නැත. නමුත් කතා පෙට්ටියේ වරද හරි ගියේ නැත. ඊටත් වඩා තැටියද නරක් වෙලාය. තැටියේ ඉරිගෙවි ඉඳිකටුව එක තැනම කැරකැවේ. අනේ පිටු සිටානෝ සැවැත්පුර විශාලා, අනේ පිටු සිටානෝ. අනේ 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 තමයි. මේ කසා සිට ලොකු මාමා කීයේ. අයිසේ, ඔන්නෝක පරිස්සම් කරලා පැත්තකින් තියෙනවා. ඕක නැතුවාට කමක් නෑ. මං නිකොලස් මාස්ටර්වයි මාටින්මයි කියලා තියෙන්නේ.
අඳුරු වැටීගෙන එන විට නිකුලස් මාස්ටරුයි මාටින් පෙරේරාත් තව තබ්ලාකාරයෙකුත් පැමිණියහ. මාමා ස්තෝප්පයේ කොනක උන්ට ආසන පනවා දුන්නේය. දැන් ඉතින් සින්දුවක් කියන්න ඕන. අයිසේ පෙරෙත්ත කරයි. සර්පිනාව පාගන සර්පිනාවක් නොවන නිසා ඒ තනියම වාදනය කිරීමට නිකොලස් මාස්ටර්ට බැරිය. හුලන් අල්ලා දීමට කවුරු හරි උදව් නුනොත් ඔහුට සර්පිනාව වැයීමට සිදුවන්නේ තනි අතිනි. ඔහුට ඒ උදව්ව දීමට කීප දෙනෙක්ම පොරකෑ. නමුත් ඒ ආසිය අත්තුනේ මටය. අයිසේ ගබඩා කාමරයට ගොස් මේස හැඳි දෙකක් ගෙනවිස් සාජ්‍ය කණ්ඩායම ළඟින්ම වාඩි විය. නිකොලස් මාස්ටර් ගැත් එකත් වාදනය කිරීමට පටන් ගත්තේය. මාටින් පේරා උගුර සකස් කරයි. ඔහු සින්දුව පටන් ගන්නා තුරු අපි කටවල් අරගෙන බලා සිටියෙමු. ශ්‍රීපති ශ්‍රී විෂ්ණු රෙවින්ද සතහට සෙත දෙවන ලංකා දීපයේ ජිනේන්ද්‍ර ශාසන කරුණාවෙන් රකිනා බජව්ව රසවිඳන පිරිස ක්‍රමයෙන් වැඩිවේ. පසු ආයට ඉදිරියට ඒමට ඉඩ නැති බවින් ඇඟිලි වලින් ඉස්සී බලති. මාටින් පේරාගේ උගුරේ නහරවැල් ඉලිප්පෙයි. ඔහු තරම් හයියෙන් සින්දු කීමට සමතෙක් අහල ගම් පලාතක නැත. අයිසේ මේ සැහැදි සෙල්ලම් කරයි. ඔහුට ඕමනා වී ඇත්තේ තමා අන් අයට නුදවෙනි සංගීතකාරයෙකු බව පෙන්වීමටය. ඔහු උරහිස් අටවෙමින් ඒමේ අතහැරෙමින් වරින් වර හා හා කියමින් හැඳි ගසයි. මේ යෝධයට මොකද වෙලා තියෙන්නේ? තාත්තා ඔහු දෙස බලන්නේ පිළිකුලෙන් මෙනි. අයිසේ තාලයේ වරද්දන විට නිකොලස් මාස්ටර්ද නුමනාපෙන් ඔහු දෙස බලයි. තබ්ලා කාර්යයට මේ කිසිත් නොපෙනේ. ඔහු හිස නටව නටව සංගීතයෙන් ආවේශ වී තබ්ලා ගසයි. පදේ හරියට වැරදුන විට පමණක් ඔහු බෙල්ල දික්කර නිකොලස් මාස්ටර් දෙස බලයි. මාස්ටරුත් තබ්ලා කාර්යයත් මොහොතක් සිනාසී එකනිකාට ප්‍රසාදය පළ කර ගනිති. මාස්ටර් උන්නැහේ පොඩ්ඩක් මෙහි ඇවිත් යමුකෝ. සින්දු අවසානයේදී ලොකු මාමා කීයේ. ඒ අනුව සංගීත කණ්ඩායම් මිදුලට බැස පිළිකන්න පැත්තට ගියහ. ඔවුන් ආපසු ආවේ පෑ භාගකට විතර පසුවය. මාටින් පේරා පිටි අත්ලින් තොල් පිස දමයි. නිකොලස් මාස්ටර්ගේ අමුත්තන් පේන්ට නැත. අයිසට ඔක්කොටම වඩා වෙරි වගේය. දැන් ඉතින් කෑම ටිකක් කාලාම හිටුමු. මාමා යෝජනා කළේය. බෑ බෑ, තව සින්දුවක් කියන්ට ඕනේ. අයිසේ එවිට හරස් විය. සාජ්‍යයේ යළිත් පටන් ගන්නා ලදී. රූපෙන් අනංග ධෝනි මා ප්‍රේම සුරම්ය හාරි. උන්හිටි ගමන් අයිසේ නැගිට හැඳි දෙක පසක තබා නටන්නට විය. ඔහු නැමී අප්පුඩි ගසමින් එක තැනම කැරකෙමින් බම්බු නැටුමක් නැටයි. අනේ මෙහෙම නෙයියාඩන්, තාත්තා යළිත් නොමනාපෙන් ඔහු දෙස බලයි. පහුවදා දවල් 10 පමණ වන විට ආරාධනා ලැබූ අමුත්තෝ එන්න පටන් ගත්ත. නැපෝසිඤ්ඤෝ මිදුලේ ටීපෝ එකක් ළඟ වාඩි වී එනේන අයගේ නම් පිළිවෙලින් එක්සයිස් පොතක ලකුණු කරගනි. ඔක්කුම් බීරංග ගසයි. පොඩි මාමත් ඉදිරියට අවුත් අමුත්තම් පිළිගනිති. මම ඌන්ට සොරොට්ටු සිගරට් අල්ලමි. ලොකු මාමාගේ ආරාධනාව අනුව පැමිණ මුලින්ම මගුල් මඩුව ඉඳුල් කළේ මණ්ඩාවල රාලහාමිය. කෝමේ සාජ්‍යකාරයෝ? රාලහාමි සාජ්‍යකාරයන්ගේ හිස්පුටු දිහා බලා ප්‍රශ්න කරයි. මාටින් මොකද මං පැත්තකට වෙලා ඉන්නේ? කියපල්ලකෝ සින්දුවක්වත්. කෝ මාස්ටර්, අන්න අරහේ කඩේට වෙලා බුදි. මාටින් දෙකට තුනට නැමෙමින් කියයි. ඒක අගේ බුදියන්ට නම් මෙහෙන්ට ඕනෑය. පලයන් ගිහින් එක්කම් වරින්. මගුල් ගෙදරට වැඩියම සෙනගාවේ රෑ කෑමටය. සමහරු රාහෝ අරක්කු බී තරමක් පදම් වී සිටිති. අබිලින් සිඤ්ඤෝ හින්දා එනවා මිසක් සේතම් මුදලාලි එක්කනම් අපේ ඒ තරම් ඇයි හොඳයියක් නෑ. කවුදෝ මිනිහෙක් ඇහෙන්නටම කීය. ආ පිළිවෙලට ලොකු මාමා ඔවුන්ට වතුර දෙයි. මස් මාළු අච්චාරු මේවා දෙස ඔවුන් බලන්නේ ගොදුරක් දුටු වන මුර්ගයන් මිනි. ඔහු නහයෙන් සෙම පෙරමින් හායි හුයි ගා මසුත් බතුත් කති. බිමට නැමී සොටු සූරා දමති. කෑමකා එළියට එන ඔවුන්ට නැවත වරක් සුරුට්ටු සිගරට් ඇල්ලීමට සිදුවේ. මුදලාලිගේ ආරාධනා ප්‍රකාර අපි මේ උත්සවයට සහභාගි වෙලා නොයෙකුත් ආදර සංග්‍රහ වින්දා. මේ අපෙන් සුළු තෑග්ගක්. මේ තෑග්ග පිළිගන්නා හැටියට ඉල්ලා සිටින අතර මේ මංගල්‍යය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පොඩි මාමා බුලත් එප්පු අතර ගනි.
තෑගි බලාපොරොත්තුවෙන් නෙමේ විධාන මහත්තයාට ආරාධනා කළේ. විධාන මහත්තයලාගේ පැමිණීම අපට ලොකු ගෞරවයක්. අපෙන් යම් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් ඒ ගැන අපට සමාවෙන හැටියට ඉල්ලනවා. මගුල් මේසේ මා ඉඳගෙන සිටියේ පුංචි අම්මා ළඟය. ඈ මූණ බිමට හරවාගෙන ලැජ්ජාවෙන් සිටී. ලැජ්ජා වෙලා බෑ, කෑම කණ්ඩ ඕනේ කවුදෝ කීයේ. ඒත් පුංචි අම්මා කෑම නොකයි. බත් පංගුව යාන්තම් මතගා ඇත. පුංචි අම්මා බිම් බලාගත්වනම සිටී. පුංචි අම්මා වෙනදාට වඩා ලස්සනයයි මට සිතුනි. මනමාලි දිලිසෙන සුදු හැට්ටේකුත් සුදු සාරියකුත් ඇඳ සිටි. ඇය කනගාටුවෙන් ඉන්නා වාගේ පෙනුනත් ඒ කනගාටුව විනිවිදගෙන ඊට වඩා ලොකු සතුට ඇත්තාසේ දැනී. අපි ලහි ලහියේ ගමනට යාමට සැරසෙමු. මගේ කකුලටත් කලිසම් කකුලටත් අතරින් අත දමා කමිසේ පහළට ඇද සකස් කළාය. පොඩි ලේන්සුවක් නමා කමිස සාක්කුවට දැමුවාය. ඔළුවට තොප්පිය දමා හැඩ බැලුවාය. එහෙත් සපත්තු හිරේ. එවිට අම්මා මේ සැහැන්දක්ගෙන හැඳිමිට විලුඹටත් සපත්තුවටත් අතරින් දමා වදෙන් පොරෙන් සපත්තුව ඇතුළට දැමුවාය. දමා සපත්තු පටිය ඇද ගැට ගැසුවාය. පුංචි අම්මා කැන්දාගෙන යන මොහොත ආසන්න විය. අම්මා ඇය වැළඳගෙන අඬන විට සෙයිදෝ නැන්දාත් ගුණවතී අක්කත් දෙදෙනාම අඬන්නට වූහ. මේ බලා සිටි මටද ඉඹේටම ඇඬුනි. පුංචි අම්මා අප අතහැර යන බවක් මේ වෙනතුරු මට වැටහුනේ නැත. දැන් ඈ අප අතහැර යයි. මට ජංගි මසාදුම් පුංචි අම්මා, මාත් එක්ක පන්සල් ගිය පුංචි අම්මා. පුංචි අම්මා අද සිට පිටගමකට යයි. ගමනට බක්කි කරත 14ක් තිබුණි. ඉස්සරහින්ම කරත්තයට නිකුලස් මාස්ටරුත් ප්‍රේරාත් තබ්ලාකාරයත් ගොඩ වූහ. සමහරුන්ගේ විරුද්ධත්වයේ මැද්දේම අයිසේද ඊට පැනගත්තේය. මනමාලයත් මනමාලියත් නැග්ගේ අන්තිමට තිබුණු බක්කි කරත්තයටය. ඊට පිටුපසින් බරකරත්තයක මනමාලියට තෑගිදුන් පෙට්ටගම පටවා තිබුණි. මගුල් කරත්ත චිත්තපත්‍රයට ළඟාවන විට හවස දෙක විතර විය. සපත්තු හිරට තිබුණත් මා කරත්තේ ඉඳගෙන සිටින විට ඒවායෙන් හිරිහෙරයක් නැත. එහෙත් කරත්තයෙන් බැස බබ දහයක් යන්නට පෙර කකුල කැපුණි. අඩිය තියෙන තියෙන පාරට කකුල රිදෙයි. මම අවටායට ඒ බවක් නහඟවා ගමන බාල කර කොරගසමින් සෙමින් සෙමින් යමි. තව ටික දුරක් යන විට සපත්තු දමාගෙන කෙසේවත් යා නොහැකි තත්ත්වයක් උද්ගත විය. එවිට මා නැවතී සපත්තු ගලවා ඒවා අතින් එල්ලාගෙන ගමන් කළෙමි. සපත්තු ගලවා අත්‍රගත් විට වචනයෙන් කිය නොහැකි තරම් සනීපයක් කකුලට දැනුනේය. පුංචි අම්මා නැති පාළුව එක පාරට දැනුනි. මා හිතා හිටියේ ඈ අපත් සමගම හැමදාව ඉඳීවි කියාය. මහා වැස්සක් පෑවාක් මෙන් මගුල් ගෙදර කලබල වලින් පසු මහ ගෙදර තදබල නිශ්ශබ්දතාවයක් ඇති විය. පුංචි අම්මා නැති අඩුපාඩුව දැන් වඩාත් තදින් දැනේ. ඉස්සර මහ ගෙදරට යන විට පුංචි අම්මා මට කොට්ටන් තලා දෙයි, ජංගිහා සරම් මසා දෙයි. මම මැසිම කරකවා දී ඇයට උදව් කරමි. දැන් පුංචි අම්මා නැත. මාට මහ ගෙදර පැත්තට යන්නටවත් හිත නොදෙයි. ඉස්කෝලේ ඇරියෙන මම බත් එහෙම කා වස්සා බලන්නට යමි. දැන් මගේ නමට හන්වඩු ගසා ඇත. රා ආ සී වස්සා මාදක මාධ්‍යා බලාගත්වනම සිටි. මම ඌට කණ්ඩ බඩ වැටියෙන් දෙමළ වැල් ටිකක් ඇදගෙන යමි. ඉඳා වැල් ටික කා ඉවරව පසු ඌ මට බොරුවට අනින්නට හදයි. නමුත් උගේ නලල අතගාන විට ඌ තව තවත් මට ලං වෙයි. මගේ පිටියල්ල ලෙව කන්නට පටන් ගනී. ඌ ලෙව කන විට පිටියල්ල කොස් කටුවකින් සූරන්නාක් මෙන් ගොරෝසුවට දැනේ. ඒත් මම ඌට ලෙව කන්නට ආසාවෙන් අත දීගෙන සිටිමි. සවස දෙක තුන වෙන විට කොළු කණ්ඩායම බදුවත්තට එකතු වෙති. අපි චක්ගුඩු පනිමු, යුද්ධ කරමු, ඔට්ටු දී දුවමු. ඇල්බර්ට් ටයර් එක තුළට රිංගා ගොලි ගැසී සිටින විට උක්කුන් එය තල්ලු කරගෙන දුවයි. ටයර් එක ඒ තුළ සිටින ඇල්බර්ටුත් සමගම කැරකී යයි. හා හා, ඕක නම් හොඳ සෙල්ලමක් නෙමේ. මේ දකින ජුවානි සාතා අවවාද මුකෙන් කියයි. දැන් මට පීනීමට පුළුවන. එබවින් මා තනියම ඇලට නාන්නට යනවාට අම්මාගේ විරුද්ධත්වයක් නැත. එහෙත් තදින් වැසි වැසි ඇල පිටාර යන දවසට නම් ඈ ඊට විරුද්ධ වෙයි. අද නම් තනියම යන්න එපායලට. ඔය මාමා නාන්න යන වෙලාවක මාමාත් එක්ක ඵලයන්. අනිත් දවස්වල අපි කොළු රංචුවම එකතු වී ඇලට නාන්නට යමු.
කාලඟවත් අමුඩයක් නැත. ඊයේ අමුඩ ගසා විසිකල රෙදි කෑල්ලක් එකෙක් වටපිට බලා සොයා ගනී. ඔහු එය අමුඩ ගසාගෙන දියට පනී. අපටත් අමුඩ ගහන්නට දියේ සිටේ ගුලිකර ගොඩට විසිකරයි. අමුඩ අවශ්‍ය වන්නේ දියට පනින මොහොතට පමණය. අහල පහල කිසිවෙකු නැත්තම් ඒද අවශ්‍ය නැත. එවිට අපි හෙළුවෙන්ම දියට පනිමු. නාගෙන ගෙදර එන මම ඇතම් දවසක කිරිමැටි ටිකක්ද ගුලි කරගෙන ගෙදර එමි. වැලි පොඩියක්වත් නැති කිරිමැටි සමහර දවස්වල ඇලයුරේ පෑදී ඇත. ගෙදර නිකම් ඉන්න විට මේවායින් රූප අඹන්නට පුළුවන්. කොයිතරම් හොඳට ඇබුවත් කිරිමැටියෙන් අඹන රූප වේලන විට ඉරි තැලී යයි. මෙය නවත්තන ක්‍රමයක් මාමාවත් දන්නේ නැත. චිත්‍රවලට දක්ෂයෙකු හැටියට මගේ නමත් දැන් තරමක් දුරට ගමේ ප්‍රසිද්ධය. මල්ලියේ මට වෙසක් කාඩ් එක තුනක් ඇඳලා දෙනවද? මම පෝස්ට් කාඩ් ගෙනත් දෙන්නම්. පහළ ගෙදර මැන්ඩිස් අයියා දවසක් කීය. කෝසායන් මම දියසායන් පෙට්ටියකුත් ගෙනන් දෙන්නම්. මම එකවරම ඊට කැමැති වීමි. දියසායන් පෙට්ටියක් මා දැකලාවත් නැත. ඉස්කෝලේදී අඳින්නේ පාට පැන්සල් හෝ පාට හුණු වලිනි. සුදු ඩ්‍රෝයින් පොතේ නම් පාට පැන්සල් වලින් කළු ඩ්‍රෝයින් පොතේ නම් පාට හුණු. සුදු ඩ්‍රෝයින් පොත්තකුත් ගිරවා මාක් පාට පැන්සල් පෙට්ටියකුත් අම්මා මට පොලෙන් ගෙනත් දුන්නාය. කෝ හුණු පෙට්ටියක් මම ඇසුවෙමි. හුණු පෙට්ටියක් නැතුවට කමක් නෑ. ඔය තියෙන්නේ පාට පැන්සල්. ඒ මද මම අඬන්නට වීමි. ලබන සුමානේ මම ගෙනත් දෙන්නම් හුණු පෙට්ටියක්. මා අඬන දුටු ලොකු මාමා කීය. මැන්ඩිස් අයියා ගෙනත් දුන් සායම් පෙට්ටියේ කවුදෝ හොඳටම පාවිච්චි කරපු එකකි. සායම් ගල් වෙලාය. සායම් කැබලිවල මැද දියවි අඩිය පෙනෙන තුරුම වලවල් සෑදී ඇත. පින්සලේද මයිල් හැලිලාය. ඒත් ඒ මට ඉතා වටින වස්තුවකි. මම සායම් හැකිතරම් පිරිමසා ඉතුරු කරගෙන මැන්ඩිස් අයියාට වෙසක්පත් ඇඳ දුන්නෙමි. දා ගැබක්, හඳක්, කොඩිවැලක්, සන්ධ්‍යා දර්ශනයක්, සීගෙයි අප්සරාවක්, සුභ වෙසක් මංගල්‍යයක් වේවා. ප්‍රීති වෙසක් පින්තූරවල පහළ දකුණු කෙළවරේ පුංචි අකුරෙන් මගේ නම ලියා ඊට යටින් ඉරක්ද ගැසුවෙමි. ආර්.ඒ. සිරිසේන. ඉස්සර මම අතට අහුවුණ හැම දෙයක්ම සායම් හැටියට පාවිච්චි කළෙමි. ටෝච්, බැටරි කූරු, මල් පෙති, මැටි, අමුකහ, රෙදිවලට දමන නිල්, පංවලට දමන කුකුල් සායම්. දැම්මට දියසායම් පෙට්ටියකුත් පාට පැන්සල් පෙට්ටියකුත් ඇත. මම සෙල්ලමට යාම අඩුකර ගෙදරට වී පින්තූර අඳිමි. ගොයම් වැඩ කාලේ එන විට මේවාට වැඩි විවේකයක් නොලැබේ. හාන පෝරුගාන දවස්වලට වෙලට බුලත් විට හෝ තේ වතුර ගෙන යන්නට සිදුවේ. අම්මාත් සමග ඇඹුල ගෙන යන්නට සිදුවේ. හාලා පෝරුගාලා ඉවර වූ විට හරකුන් නෑවීමට නගුල් වියගස් සේදීමට සිදුවේ. ඊට පසු හරකුන් දක්කාගෙන නගුල් වියගස් කර තියාගෙන ගෙදර ආ යුතුය. ගොයම් පාගන දවසක නම් නිමාඩුවක් ඇත්තේම නැත. එදාට කොළපොන් ගැසීමට නිච්චයටම සිදුවන්නේ අපටය. ලොකු අය කොළපොන් ගැසීමට කැමති නැත. ඔවුන් සලකන්නේ ඒ තමන්ට තරම් නොවන පුංචි ළමයින්ට අයිති වැඩක් හැටියටය. ඉතින් මමත් උක්කනුත් කොලේ බැන්ද ගොනුන් මෙන් වරයක් නැතුව කොච්චරවත් කමතේ කැරකෙමු. ඔහෝ 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 ඔහෝ. හරක් ඈදැත්ත කම්මැලිකමේ ගාට ගාටා යන විට පමණක් තාත්තා කොළයට නගී. හරකුන්ගේ පස්සට දැති ගොයියාවෙන් එන එන මහහණින් ඔසේ කියන්නට පටන් ගනී. ඕ ගොන්නු අමුතු පණක් ලද්දාක් මෙන් ගමන ඉක්මන් කරති. එවිට තාත්තා කොළයෙන් බැසයයි. පැරි වෙලාවත් මා දැති ගොයියාවක් අතටගෙන මැඩුවන් හලා බාන්නට හැදුවොත් තාත්තා සැරවෙයි. ඔන්න ඉතින් ආවා ලොකු වැඩක් කරන්න. බැරි වැඩ නොකරන් ගිහින් අර පුළුවන් වැඩේ කරපන්. තාත්තා කොහොම කීවත් කොළපුන් ගැහීම මැඩුවන් හලා බෑමට වඩා අමාරු වැඩකි. මඩුවන් හලා බාන අයට වරින් වර නිවාඩු ලැබේ. අපට එසේ නිමාඩුවක් නැත. ගොයම් පාගා ඉවරවනතුරම ගොනුන් දැක්කිය යුතුය. කොයි වේලේ ගොම්පස් බායි දැයි ගොන්නුන්ගේ පස්ස පැත්ත දිහා කොච්චරවත් බලා සිටිය යුතුය. උන්ගේ වලිගේ මදක් උස්සා ගොම්පස් බාන්නට සෝදානම් වන විට කොලේෙන් මැඩුවන් ටිකක් හලා බාගෙන පස්ස පැත්තෙන් අල්ලාගෙන සිට ගොම්පස් පිටත් සමග මැඩුවන් කන්දට විසිකළ යුතුය.
නැත්තම් මැඩුවන් හලාබාන ලොකු විදුවියගෙන් බැහුන් අසීමට සිදුවේ. අගේ ළමයි ගොම්පස් අල්ලලා තියෙන හැටිනම්. අම්මා ඇඹුල අරන් නියරදිගේ එනවා ඈතින් පෙනේ. ඈ සමග තව කවුදෝ දෙන්නෙක් ඇති. ඔවුන්ගේ හුළුවතු එළිය දිගට වැටී දෙගුණෝ පෙනේ. අම්මා සමග එන්නේ සේදා නැන්දත් මැන්ඩි සයියාත්‍ය. ඇඹුල ගේනවා දකින මට සන්තෝෂයක් ඇතිවේ. ඇඹුට කෑමට කොළපොන් ගැහීම නවත්තා ටික වේලාවක් නිවාඩු ගැනීමට පුළුවන්. හා හා, දැන් ඉතින් සප්පායම් වෙලා සිටමු. තාත්තා යෝජනා කරයි. කවුරුත් පත්කොළගෙන රවුමට වාඩි වෙති. අර ළමයි දෙන්නටත් කවුරු හරි එන්න කියන්න ගියා නම් මාමා කියයි. අනේ ඔව්, දැන් හොඳටම බඩගිනි වෙලා ඇති. අම්මාද කතා කරන්නේ මා ගැන දුක හිතිලා වගේය. වරෙන් පුතේ, වරෙන් ඔක්කුන්. අම්මා එසේ කියා කට ගැලවෙන්නටත් පෙර අපි දුවගෙන එමු. පත්කොළගෙන ලොකු මිනිසුන් සමග හරි හරියට වාඩිවෙමු. වෙනදාට වඩා ආදරෙන් අම්මා මට බත් බෙදා දෙයි. මාළු පිණි බෙදයි. පෙරෙත්ත කර කර තව තව කවන්නට හදයි. ඇඹුල කා ඉවර වූ වහාම උක්කුණුත් මමත් මැඩුවන් කන්දේ අනිත් පැත්තට යමු. මැඩුවන් කන්දේම ඇලවි අහස දිහා බලාගෙන සිටමු. මල් වට්ටියක් විසුරුවක් මෙන් අහස පුරා තාරකා පායා ඇත. තාරකා නිවි නිවි දිලෙයි. මම නිශ්ශබ්දව ඒ දිහා බලා සිටිමු. උක්කුන් ඉනෙන් බීඩියක් ගැන දල්වා ගනී. ඔහු මටත් බීඩියක් දෙයි. මම වටපිට බලා හොරෙන් බීඩිය දල්වා ගනිමි. ලොකු මාමාගේ සීපද හඬ මැඩුවන් කන්දේ එහා කොනෙන් ඇසේ. පොන්සන්දේ ඔහේ නොකරන් හැමදාම යන් ලඳේ රටට කාටත් නොකියාම මාමාගේ සීපද හඬ උස් පහත් වෙවි අන්ධකාරයේ විනිවිදගෙන ඈතින් නෑතට ගලා යයි. එහි කිසියම් චෝචක ජනක ස්වරයක් ගැබ්බී ඇත්තාසේ මට හැඟෙයි. මම ඉන් මෝහනේ වූවාක් මෙන් අහස දෙස බලා නිශ්ශබ්දව අසා සිටිමි. ආ බුදිද, ඔයි නැගිටිනවා නැගිටිනවා. කවුදෝ මෙසේ කියමින් අප දෙසට එයි. අපි ඇස් පියාගෙන නිින්ද ගියා වගේම සිටිමු. නැගිටිනවා නැගිටිනවා. අර හරක් දක්වන්නට කවුරුත් නැහැ. ඔහු පයින් එන එන කොච්චර කීඳුවත් අපි නිින්ද ගිහින් වගේ කතා නොකරම සිටියමු. වස් කාලයට හැමදාම පන්සලේ පින්කම්ය. විශාල පින්කමක් නැත්තම් අඩුම ගානේ මල් පූජාවක්වත් තිබේ. පින්කම ලොකු පුංචි වන්නේ ඒ බාරගන්නා තැනැත්තාගේ බලපුළුවන්කාරකම අනුවය. මේවර වස් කාලයේ ලොකුම පින්කම කළේ කන්නි මහර පොඩි මහත්තයාය. ඒ පහුගිය 15 දවසේය. එදා කන්නි මහර සිට පන්සලට විශාල පෙළහැරක් ආවේය. ධර්මදේශනාව අවසානයේදී සල්පිලක්ද පවත්වන ලදී. ලබන 15 පින්කම භාරගෙන ඇත්තේ පොඩි මාමාය. ලොකු හාමුදුරුවන්ගේ කීම අහක දාන්නට බැරි හින්දා භාරගත්තා. ඔහු කීය, පොඩි මාමා පින්කමක් භාරගෙන ඇති බව ඇසූ පොඩි මහත්තයා අපහාස මුඛයෙන් සිනාසී ඇත. කවුරු කිව්වා සේතංකාරයා ඔය පෙරේතයා පින්කමට සල්ලි වියදම් කරයි කියලාද හිතේ? ඇහුණාද මිස්ටේ? මගේ පින්කම වගේ එකක් කරන්නේ හතර පෝරුවේ කිසිම මිනිහෙක්. කෙරුවොත් මගේ කන කපන්න දෙනවා. මිස්ටේ මේ කතාව ලොකු මාමා සමග කියා ඇත. එයින් ලොකු මාමාගේ සිත පෑරුණි. නමුත් ඔහු ඒ බව පිටට පෙන්වුවේ නැත. මල්ලි පෙරේතෙක් වෙන්න පුළුවන්. අපේ ගෙදරදී ඔහු කීය, නමුත් අපි බලමුකෝ පොඩි මහත්තයාද ලොක්කා මල්ලීද කියලා. පින්කම සඳහා එතෙන් පටන් ලොකු මාමා බොහෝ වෙහෙස මහන්සි විය. ඔහු කිරිඳිවලට ගොස් පින්කම ගැන දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කරවා හතර පෝරුව පුරාම ප්‍රසිද්ධ කර හැරියේය. සුම්පුන්වත් සාදුනි, මහා පුණ්‍යෝත්සවයක්. මෙදින රාත්‍රී ධර්මදේශනාව විචිත්‍ර ධම්මකතික ගරු මිල්ලතේ ශ්‍රී රත්නසාරාභිනන්දන නායක ස්වාමී පාදයානන් වහන්සේ විසිනි. වැඩපිළිවෙල රාත්‍රී 6 අලි ඇතුන් සහිත දර්ශනීය පෙරහැර කිරිදිවල මන්සන්දියෙන් පිටත් වීම. රාත්‍රී 7 සිට 8 දක්වා බුද්ධ පූජාව පැවැත්වීම. රාත්‍රී 8 ධර්මදේශනාව. ධර්මදේශනාවෙන් පසු විහාර කර්මාන්තයට ආධාර පිණිස ප්‍රසන්න සල්පිලකි. සල්පිල අවසානයේදී W.A. මාටින් පේරා සහ පිරිස විසින් සඳකිඳුරු ජාතකයේ නාට්‍යාලංකාරයෙන් රංග දක්වනු ලැබේ. එබැවින් පින් කැමති සාදුන් කාලවේලා නොඉක්මවා පැමිණ මෙම පුණ්‍ය කර්මයට සහභාගි වී
දෙව් මිනිස් සැප කෙලවර නිවන් සැප පතාගන්නාමෙන් ශාසනාලයෙන් දැනුම් දෙමි. පින්කම මේ තරම් ලොකුවට කරන කල්පනාවක් මුලදී පොඩිමාමාගේ හිතේ තිබුණේ නැත. නමුත් පොඩි මහත්තයාගේ කතාව ආරංචි වූ පසු උහුද ලොකු මාමාගේ වැඩපිළිවෙලට එකඟ විය. දැන් ඔය සල්ලි ටිකක් තිබුණාට අපි නොදන්න මිනිස්සු නෙමෙයිනේ මිස්ටේ. ඒ සල්ලි හම්බ කළේ කොහොමද කියලත් අපි දන්නවානේ. පින්කමට අවශ්‍ය බොහෝ දේවල් සාධන ලද්දේ අපේ ගෙදරය. ඒ පෙනුනේ පොඩි මාමාගේ නො ලොකු මාමාගේ පින්කමක් මෙනි. එබැවින් මම දේ සඳහා බොහෝ වෙහෙසුම් නෙමි. උක්කුන් ඇල්බර්ට් ආදී උහුද මාගේ කීමට ඇවිත් උදව් කරති. අපි සවුකරදාසි හා ඉරටුවලින් පොල්මල් සාදා ජම්බෝල ගෙඩිවල ඒවා සවි කළෙමු. ඊට පසු ඉහළට ඔසවාගෙන යා හැකි පරිදි ඒවා ලීකෝටුවලින් මිට ගැසුවෙමු. කොඩි කපා ඒවා කෝටුවල ඇලවෙමු. පහන් සෑදීම සඳහා ගොඩපර ගෙඩි හත්පෝරුවෙන් කඩාගෙන ආවෙමු. අයිසේ බයිසිකලය මැදි කොට කඩදාසි නැවක් සෑදුවේය. පෙරහැර හිතුවාට වඩා අලංකාර විය. අලි ඇතුන් සහිත කීවාට මොකද ඇත්තෙන්ම හිටියේ මණ්ඩාවල රාලහාමිගේ අලියා පමණෙකි. ඒ වුණත් වෙනත් නැටුම් රාශියක් තිබිණි. මුලින්ම අයිසේ නැව පැදගෙන එයි. ඒ දුටු මට සුභාසිතෙන් කටපාඩම් කරපු කවියක් මතක් විය. ගොඩින් නැව දියෙන් රතයද නොවෙනු ඇත. ඊළඟට අලියාට පසු පසින් කොඩි රැගත් ළමයි පෙළක් යති. මේ ළමයි රදාවානේ ශ්‍රී සුගතෝදාරාම ඉරුදින දහම් පාසලේ මාත් එක්ක ඉගෙනා ගන්නා අයයි. ඒ එක්කම ඇන්ටින් ගිනිබෝල කරකවමින් යයි. ඊළඟට ජම්බෝල මල්ගස් රැගෙන එන ළමයින් දෙපළය. උක්කුණුත් ඇල්බටුත් කොළපත් වෙස් මූණු බැඳගෙන කොළාතු ඇඳගෙන ඇඟපතේ දැලි තවරාගෙන වැද්දන් මෙන් නටනටා යති. චාර්ලියානුත් පුංචප්පුත් පැක්ටෝල් මැක්ස් ලාම්පු උස්සා පෙරහැරට එළිය සපේති. චාර්ලියානුට ඉදිරියෙන් පන්තේරු නැටුමය. කිඳුරාත් කිඳුරියත් දෙපසින් හා පසු පසින් ලී අත් හැඳි බැඳගෙන කම්මුල්වල රෝසපාට ඩයි ගාගෙන ලේන්ස පොඩි කරවමින් නටති. අඩුපාඩුවකට ඇත්තේ පොඩි මහත්තයාගේ පෙරහැරීමෙන් බයිසිකල් සර්කස්කාරයෙකු නැති එකය. ඒ අඩුපාඩුව බොහෝ දුරට අයිසේගෙන් පිරමැහුණි. දාගැබහා විහාරයේ අවටත් පන්සලට යන මග දෙපසත් පහන් පත්තු කළ විට ඉතා ලස්සනට ඈතට පෙනී. ගල් අමුණේ සිට බලනකොට පෙනෙන්නේ ඇලේ වතුර යටත් පහන් දල්වා ඇත්තාක් මිනි. බණ කියන වෙලාවට කම්මැලි ගතියකුත් නිදි මතකුත් දැනේ. අපි ගල් අමුණ දිහාට වී වල්පල් කතා කරමින්ද බීඩි උරමින්ද කාලය මරමු. ඉටිපන්දම් පත්තු කර ඉබ්බන්ගේ පිටට ගසා උන්දියේ යට තල්ලු කරමු. ජුවනිස් ආතා වගේ මිනිහෙක් මේක දැක්කොත් නෝබිනා බැනුම් අහන්නට අපට සිදුවේ. වල් කොල්ලෝ අද පහසලොස්සක වෙලත් බැරිුණානේ පවුකාරකන් නවත්තන්න. බණ කියන විට නිදා වැටමින් සිටි අය පවා සල්පිල පටන් ගන්නා විට උද්යෝගිමත් වෙයි. බණ මඩුවේ මේසයක් උඩ සල්පිල් බඩු ගොඩ ගසා තිබේ. මල් බන්දේසිය වෙන්දේසි කළේ අනිත් සල්පිල් බඩු වෙන්දේසි කර ඉවර වී අන්තිමටය. ඒ රුපියල් 104කට තීන්දු විය. බස් කම්පැනියේ ඩ්‍රයිවර්ලාත් කොන්දොස්තරලාත් මල් බන්දේසිය ඉල්ලා ගැනීමට තදින් සිතා සිටි නමුත් ලොකු මාමා ඊට ඉඩ දුන්නේ නැත. මල් බන්දේසිය කීයටවත් පිටට යෑමට ඉඩ නොතබන හැටියට ඔහු අයිසේට උපදෙස් ලබා දී තිබුණි. ඒ සඳහා අවශ්‍ය මුදල්ද ඔහුට මාමාගෙන් ලැබුණි. බස්කාරයෙන් මල් බන්දේසේ යම් ගණනකට ඉල්ලන විට අයිසේ ඊට ඉහළ ලාංසුවක් තබති. රුපියල් 100 පැන්න විට බස්කාරයෝ නිශ්ශබ්ද වූහ. අන්තිමේදී රුපියල් 104කට අයිසේට ඒ තීන්දු විය. පොඩි මහත්තයාගේ පින්කම දවසේ මල් බන්දේසිය වෙන්දේසුණේ රුපියල් 70කටය. ලොකු මාමාට වමනා වුණේ ඊට වඩා වැඩි ගණනකට මේ වෙන්දේසි කරවීමටය. පින්කමට පොඩි මහත්තයා ආවේ නැත. ඔහුගේ හාමිනේත් සුදු මැණිකේත් දෙන්නා නම් පැමිණියහ. හාමිනේ අම්මා දෙස බලා මද සිනාවක් පෑ. නමුත් අම්මා ඔවුන් නොදුටුවාක් මෙන් අඟවාගෙන යන්නට ගියාය. පොඩි මාමා ඔවුන් සමග කතාවට වැටුණි. හාමිනේලා ඉක්මනටම යන්න වගේ. ඇයි නැටුම් බලන්න හිටින්නේ නැද්ද? අනේ බෑ, මේක ඉවර වෙනකොට එළිවෙයි. මෙයාට නිදි මරන්නත් හොඳ නෑ. හාමිනේ සුදුමැණිකේ දක්වමින් කීවාය. සුදුමැණිකේ හීනිය, තලෙලුය. ඈ සුදු සාරියකුත් සුදු හැට්ටයකුත් ඇඳ සිටි.
හිස මැදින් පීරා කොණ්ඩේ තනි කරලට ගොත්තා ඇත. ඇගේ විශාල ඇස් දෙක හිනා වෙන්නාක් මෙනි. පොඩි මහත්යත් ආවා නම් තමා හොඳ. ඈත යන ඔවුන් දෙස බලා සිටි පොඩි මාමා කීය. කරපියවාපු කෝට් එකකු සුදු සරමකුත් ඇඳ සිටින පොඩි මාමාගේ මූනේ උදාරං ගතියක් ඇත. ආවා නම් මට කන කපා ගන්ට තිබුණා. ලොකු මාමා පෙනෙනතෙක් මානයක නැත. ඔහු දානශාලාවේ කොනක මාටින් පේරස් සමග නළු නිලියන්ට හැඩවැඩ දමමින් සිටී. ශක්‍රයාගේ රැවුල බඳමින් සිටි ඔහු වටපිට බලා කොල්ලන්ට සැරවෙන්නට විය. කොච්චර කීවත් බෑනේ මේ ළමයින්ගෙන් බේරෙන්ඩ කිසි වැඩක් කරගන්න දෙන්නේ. මෙතන ඇවිත් පිරෙනවා. ගියාද නැද්ද ඔක්කොම? මාමා තරහෙන් බැනවදින්නේ මටත් එක්කමය. ඔහු මේ තරම් කේන්තියෙන් ඉන්නේ ඇයිදැයි මට නොතේරේ. කිඳුරු නාට්‍ය නැටුවේ පන්සලේ මිදුලේය. කිඳුරාත් කිඳුරියත් මිදුල වටේ යමින් තාලයට නටති. මාටින් පේරා පොතේ කවිය කියමින් බෙරකාරයා බෙරේ ගසමින් අත්වැල් අල්ලයි. කිඳුරු ජෝඩුව උනුන් මුහුණ බලාගෙන හිනාවෙමින් සිරි බලමින් සඳගිරි පව්වට ගමන් ගනිති. බෙරකාරයා පදේ වෙනස් කොට හයි හයියෙන් බෙරේ ගසන්නට පටන් ගත්තේය. ඒ එක්කම බ්‍රහ්මදත්ත රජු සභයට පැමුණිනි. මගේ නම සුපතල කීර්තිය පැතිරෙන බඹදත්වේ සුපසන්. නෑර කඩු ඊදුණු කෙන සෝදිසි කර ගෝන මුව ගිය අඩිපාරේ යම්. මේ මම මගේ සුනකියෝ සමගින් බ්‍රහ්මදත්ත රජුගේ පපුවේ බැඳි පබළු වැලත් හිස බැඳි නළල් පටත් පෙට්‍රෝල් මැක්ස් ලාම්පු වලින් බබලයි. ඔහු සින්දුව කියා රෞමේ යන අතර බල්ලාද නරපන්නන් දෙස බල බලා ඉවකර කර ඔහු පසුපසින් යයි. බ්‍රහ්මදත්ත රජ එකපාරට දුන්න ඇද කිඳුරාට විද්දේය. බල්ලා උඩුබුරන්නට විය. කිඳුරා මිදුල මැද මැරී වැටෙයි. කිඳුරී විලාප දෙයි. බ්‍රහ්මදත්ත රජු සැනසිලි වචන කියමින් ඇගේ සිත සනසන්නට වෑයම් කරන නමුත් ඈ ඔහුට කන් දෙන්නේ නැත. අන්තිමේදී ඈට පිහිට වීමට ශක්‍රයා ආවේය. ශක්‍රයා එන විට කවුරුත් සිනාසෙති. කණ්ඩිය උඩ ඉඳගෙන නැටුම් බලන අයිසේ කෑගසා ශක්‍රයාට කතා කරයි. ආතේ මොකද වෙවුලන්නේ හිගිතලද? ශක්‍රයාගේ කීම අනුව කිඳුරි කෙණ්ඩිය අතරගෙන කිඳුරාට පැන්නිසි. කිඳුරා දැන් දැන් නැගිටී යයි කවුරුත් බලාපොරොත්තුවෙන් සිටිති. ඒත් කිඳුරා නොනැගිටී. කිඳුරි කොච්චර පැන් ඉස්සත් කිඳුරා නැගිට්ටේ නැත. කාරණය වැටහුනේ ශක්‍රයා නැමී බලන විටය. අවස පෙරහැරේත් නටා මහන්සි වී සිටින නිසා මැරී වැටී ටික වේලාවකින් කිඳුරාට මිදුලේම නිින්ද ගොස් තිබුණි. ශක්‍රයාට තදින් කේන්ති ගියේය. මහලුකම අමතක වී වේවිලිල්ලද නැවතුණි. ඔහු හැරමිටියෙන් කිඳුරාට තදින් පහරක් ගැසුවේය. කිඳුරා ගැසී අවදිව වටපිට බලා කිසිත් අමුත්තක් සිදු නූනාක් මෙන් නටන්නට විය. බ්‍රහ්මදත්ත රජ පැරදී පසුබා යන විට නරබන්නෝ ඔහුට සමච්චල් කරමින් සිනාසෙති. ඔය යනවද අයිසේ අසයි. වෙන එකක් තියා බල්ලා පවා කකුලක් ඔසවා ඔහු දෙසට හරවා මුත්‍රා කරන විලාශයක් දක්වයි. නරබන්නෝ හෝ කිය කිය සිනාසෙති. ඈත පඩි පෙළ උඩට වී නැටුම් බලන පොඩි හාමුදුරුවන්ට පවා එවිට සිනාව නවතා ගන්නට බැරි වෙයි. පුංචි අම්මා මෙවර ගමට ආවේ කාලයක් ගෙදර නවතින්න බලාපොරොත්තු වෙනි. ඈට බබෙක් හම්බෙන්නට ළඟය. මූණ පිම්බී අතපය ඉදිමිලා වගේය. මූණ ඇඹුල් කර කර වරින් වර කෙළ ගසයි. ඉඳගෙන ඔහේ බලාගත් අතම බලාගෙන ලෙඩගානේ සිටී. පොඩි අයියත් කසාදයක් කරගන්න යනවායි කියන්නේ හැබෑද? ටික වේලාවකට පසු ඈ අසයි. එහෙමයි ආරංචි. අම්මා ඇම්බරෙල්ල ගහ දිහා බලාගත් ගමන් කියයි. පුතේ ඔය ඇම්බරෙල්ල ගෙඩියක් කඩලා දීහංකෝ පුංචි අම්මාට. මම පොල්ලක්ගෙන මිදුලේ ඇම්බරෙල්ලෑ ගසට ගැසුවෙමි. ඇම්බරෙල්ලා ගෙඩි දහයක් විතර දඩදඩගා වැටේ. මා ගෙඩි ටික සරමේ දවටාගෙන අවුත් පුංචි අම්මා ළඟ හලමි. ඇම්බරෙල්ලා කන්නට කුස්සියෙන් ලුණුත් ගෙනත් දෙමි. මිල්ලතේ පැත්තෙලු නේද? පුංචි අම්මා නැවතත් අසයි. මිල්ලතේ පීරිස් මුදලෑල්ලෑ දිහානේ. පීරිස් මුදලාලිගේ නංගිලු. පීරිස් මුදලාලි කිරිඳි වැලේ හන්දියේ හාල් සිල්ලර කඩයක් දමාගෙන සිටී. පොඩි මාමා ගනුදෙනු කරන්නේ ඔහු සමගය. සමහර දාක හවස්වරුවේ කඩවෙලඳාම මට පවරා පොඩි මාමා බයිසිකලයේ නැගී කිරිඳි වැල පැත්තට යයි. ඔහු ආපසු වෙන්නේ කඩේ වහන්නට කිට්ටුවය.
එතෙක් වෙලා කඩේ හිරවී සිටින්නට මට සිදුවේ. මම ඔහුගේ බයිසිකලයේ සෝදා පිස දමමි, තෙල් දමමි. බැරි වෙලාවත් මා බයිසිකලයේ පදින්නට හැදුවොත් මාමා ඊට විරුද්ධ වෙයි. ලොකු අයියා තමයි නිකන් නාස්ති වෙලා යන්නේ. දැන් බීමටත් වැටිලාලු නේද? ඔය කියන තරම් නම් බොන්නේ අම්මා කියයි. ඉඳලා හිටලා රා බෝතලයක් බිව්වොත් මිසක්. උස්වත්තේ හෙන්දරික් කිතුලක් මදි. ලොකු මාමා රා බොන්නේ ඔහුගෙනි. ඇතැම් දවසක රෑ ඔහු රා අරගෙන ඇවිත් වත්ත පහළ පොල්වලක තියා මිදුලට ඇවිත් කැහිකාරයි. ඒ ඉංගියෙන් තාත්තා මිදුලට බහි. දෙදෙනාම වත්ත පහළට ගොස් රා බොති. බිව්වට කමක් නෑ, කොළුවට පේන්ට බොන්ට එපා. දවසක් අම්මා තාත්තාට කියනු මා අහගෙනය. මාමවත් තාත්තවත් මට පේන රා නොබොයි. එසේ බිව්වොත් කොළුවා නරක්වීමට පුළුවන. හොරෙන් බිව්වත් බීපුදාට ඒ බව වහා තේරේ. එදාට තාත්තා මීයකු මෙන් නිශ්ශබ්ද වෙයි. මාමා තරමක් දොඩමළු වෙයි. පුතා හොඳට ඉගෙනගෙන ලොක්කෙක් වෙන්ට ඕනෑ. එතකොට තමා අප කාටත් නම්බුව. ටිකක් දොඩමළු වුණත් මාමා බී වෙරිමත්ව සිටි දවසක් මා දැක නැත. ලොකු අයියාටත් කසාදයක් බැඳගත්තා නම් හරි. පුංචි අම්මා නැවතත් කියයි. ලොකු මාමා ඉස්සර කීවේ පුංචි අම්මාගෙන් නිදහස් වූ පසු තමා විවාහයක් කරගන්නා බවය. දැන් පුංචි අම්මා විවාහ වී අවුරුද්දක් විතර ගෙවී ඇත. ඒත් විවාහ කරගන්නා කල්පනාවක් ලොකු මාමාගේ නැත. අක්කවත් වෙලාවක කියන්නකෝ ලොකු අයියාට ඔය පරණ දේවල් ගැන හිත හිත ඉන්නේතුව කසාදයක් බැඳගන්ට කියලා. මේ පරණ දේවල් මොනවාදැයි හරියටම කීමට මට බැරිය. නමුත් මෙබඳු කටකතාවක් නම් මා අසා ඇත. මාමා කාලයකට ඉහතදී කන්නි මහර පොඩි මහත්තයාගේ දුව කෙරේ පිළිබඳ සිතක් ඇතුව සිටියේය. සුදුමැණිකේත් මුලදී මේ ගැන අකමැත්තක් වෙන්නා නැත. නමුත් පොඩි මහත්තයා තදින්ම විරුද්ධ විය. එබැවින් ඒ කටයුත්ත හරි ගියේ නැත. ඒ මිනිස්සු අකමැති වෙන එක පුදුමයක් යැයි මේ ගැන මහගෙදරදී කතා වුණ දවසක පොඩි මාමා කීය. මිනිහෙක් වුණහම අඩුම ගණනේ රස්සාවක් තියෙන්න එපෑයයි. මෙයා හරි හමන් රස්සාවක් කරන්නෙත් නෑ. කරන මොන කෙහෙල් මල වුණත් එක දිගට කරන්නෙත් නෑ. දැන්නම් ලොකු මාමා මේ පරණ දේවල් ගැන හිත හිතා ඉන්නා බවක් පෙන්වන්නට නැත. ඔහු මේ ගැන වචනයක්වත් කතා කරනවා කවදාවත් මා අසා නැත. අම්මා විවාහයක් ගැන මතක් කරන හැම විටම පස්සේ බැරියා තව කල් තියෙනවානේ කියා ඔහු කියයි. එක අතකට පොඩි අයියාවත් නොබෙද කොහොමද? අම්මාත් දැන් හොඳටම දුර්වලයි. නිකං ගෙදර පාළු වෙලා යනවා. ඇත්තටම මහ ගෙදර පාළු වෙලා මෙනි. ඉච්චර පුංචි අම්මා හිටපු දවස්වල තිබුණු සිරියාව දැන් එහි නැත. ඒ දවස්වල පුංචි අම්මා ගෙවල් මිදුල් අතුගා ගේ දොර පිරිපහදුව තියාගනි. දොර ජනෙල් රෙදි දමයි. මිදුලේ මල්ලොවයි. දැන් ඒවා ඒ විදියට කරන්නට කෙනෙක් නැත. ආච්චි හොඳටම මහලුය. ගෙදර ඉවුම් පිහුම් වැඩක්වත් කරගන්නට ඈට බැරිය. මේ නිසා සොයිසා නැන්දා උදේට හවසට ඇවිත් ඒ වැඩ කරදී යයි. අම්මා දවසට සැරයක්වත් කොයි වෙලාවක හරි මහගෙදර පත්තේ ගොස් ඒ ගැන බලයි. ආච්චි නිසා මිසක් මහගෙදර ඉඳීමට ලොකු මාමාටත් වැඩි කැමැත්තක් නැත. සමහර දවසක ඔහු අපේ ගෙදරින් රැට කා ස්තෝපුවේ ලනු ඇඳට වී අපේ ගෙදරම බුදියා ගනී. ලොකු මාමා එනදුට අම්මාත් පුංචි අම්මාත් කතාව නැවැත්වූහ. ඔහු බීඩියක් උරමින් ස්තෝප්පුවට ගොඩවිය. නංගි ආවායි කියලා ආරංචි වුණා. කොහොමද දැන් මස්සිනාට එහෙම සනීපද? දැන් නම් සනීපයි. ඒත් තවම බෙහෙත් බොනවා හං වැල්ලින්. මම නම් කියන්නේ ඕක වාතාමාරුවක්. මාමා කීය. කෑරගල ඉන්නවාලු හොඳ වෙදෙක්. මස්සිනාට කියන්නකෝ වෙලාවක එන්න කියලා ගිහින් බලන්න. මණ්ඩාවල රාලහාමිටත් බලියක් අරින්ඩ යනවයි කියන්නේ. අම්මා පුංචි අම්මා දෙස බලා කීවාය. ඒ මොකද රාලහාමි අසනීපෙන්ද? අසනීපයක් නම් ඒ තරම් නෑ මාමා කීය. දන්නැද්ද ඉතින් විනෝදටත් එක්ක වෙන්න ඇති. ඔහොම තමයි සල්ලි වලින් කරන්න දෙයක් නැති වුනාම ඒ ඇසෝ පුංචි අම්මා කීවාය. මණ්ඩාවල රාලහාමි ලොකු මාමාගේ යාළුවෙකි. මාමා සුමාන දෙක තුනකට වරක් රාලහාමී බලන්නට මණ්ඩාවලට යයි. රාලහාමීද විනෝදයට කැමතිය. ඔහු බයිස්කෝප් බලන්නට කාර් එකෙන් කොළඹ යයි. මීගමු ගිහින් රාබී මාලුත් අරන් එයි. පොසොන් පෝයට අනුරාධපුරේත් මැදින් පෝයට සිරීපාදේත් යයි. ඒ යන්නේ ආවතේව කාර්යන්ද පිරිවරාගෙනය.
සියල්ලටම වියහෙදම් රාලහාමිගෙනි. බලිය දිනවල මාමා මණ්ඩාවලටම වී සිටියේය. අම්මාත් තාත්තාත් මමත් අපි හැම දෙනාම බලි බැලීමට ගියමු. මම නම් බලි අඹන දවස්වල ලොකු මාමා සමග ගොස් බලා සිටියමි. බලි අඹන හැටි බලා ඉන්නට ආසා හිතේ. රූප අඹන හැටි, පාට ගාන හැටි, හබරල කොළ වලින් ගොක්කොළ වලින් කැටයම් කපන හැටි මටත් වඩා ආසාවෙන් මාමා බලා සිටියේ. කරන හැටි බලා හිටියොත් ඕනෑම වැඩක් කිරීමට මාමාට පුළුවන්. එවිට ඔහු තමාගේ අතිනුත් කෑලි දමා ඒ වැඩේට අමුතු මුහුණුවරක් දෙයි. බලි ඇඳුරන් වැඩ කරනු බලා සිටි ලොකු මාමා තමාට පුළුවන් යම් යම් වැඩ කර දීමෙන් ඔවුන්ට සහය විය. බලියෙන් සුමානයකට විතර පසු මටද බලියක් අඹන්නට සිත්විය. මම හුඹස් මැටි කොටා කුඩු කර වතුරෙන් අනාපදම් කර බිත්තියට පිටලෑල්ලක් හේතු කරගත් මම ඒ මතුපිට මැටියෙන් බලිය අඹන්නට පටන් ගතිමි. මා අඹන්නට යන්නේ කාගේ රූපයද යන්නගෙන තීරණයක් මා තුළ නැත. කොයි එකටත් මම මිනිස් මූණක් ඇඹුවෙමි. ඒ හිස මත තට්ටු හයක් හතක් සිටින්නට ඔටුන්නක් ද ඇඹුවෙමි. මුහුණ යක්ෂ මුහුණක් කිරීමට එවිට මට සිත්විය. මම මුහුණේ තොල් දෙක අතරින් පිටතට වැටී සිටිනසේ දිවක් එකතු කළෙමි. කෙහෙල් බඩයකින් දල දෙකක් කපා කට දෙපැත්තෙන් සවි කෙළෙමි. මීට තව කුමක් කළ යුතු දැයි සිතමින් බලන විට මා පසු පසට වී ගල් ගැසී සිටින ජුවානිස් ආතා පෙනුනි. මේ කවුදයි ජුවානිස් ආතා බයෙන් මෙන් නැසීය. අප්පා, ඔය වැඩ කරන්න එපා, වස්වදී, ඔහු කීය. නාකි උදවිය මැරී කොල්ලන්ගේ රැවුල එන්නට පටන් ගනි. ඒත් රදාවානේ හන්දිය වෙනස් නොවේ. ඒක එතනම එහෙමම තිබේ. අන්දරගහ, අම්බලම, කඩ දෙක තුන, ඉස්කෝලේ පවා කිසිම දියුණුවක් නැත. උපන්නාට මේලෝ වැනෙනවා වගේ ඔහේ ආවාට ගියාට තියෙයි. ඔතන භූමිය හොඳ නෑ. ඒකයි ඔය දියුණුවක් නැත්තේ, ජුවානිස් ආතා කියයි. කෙහෙල්මල් භූමිය. භූමිය නෙමෙයි, ඕකේ ඉන්න ගුරුවරු ටික මාරු කරන්න ඕනේ, ලොකු මාමා කේන්තියෙන් මෙන් කියයි. ඉස්කෝලේ ගුරුවරුන්ගේ වැඩිහරියක් ගමේම අයය. ඉතුරු කීප දෙනාත් අල්ලපු ගම්බල උදවියයි. මේ අය තම තමන් දියුණු වෙනවා වෙනුවට ඉස්කෝලේ දියුණු කිරීමට වෑයම් නොකරති. ගමේ කොල්ලෙක් ඉගෙන ගන්නවාට උන් ඊරිසියයි. ගුරුවරුන් ළමයින් කෙරේ ඊර්ෂ්‍යාවක් තියෙන බවක් පෙනෙන්නට නැත. ඒත් උන් පාඩම් උගන්නන විට නම් අහගෙන ඉන්නට කම්මැලි හිතෙයි. මහා සාමාන්‍ය අපවර්තකය ඉත්‍යාභූතාර්ථයේ කර්ම විභක්තිය ඒගේ පඩියෙන් 10න් 3ක් කෑමටද 5න් 1ක් ගෙවල් කුලී සඳහාද 16න් 3ක් ඇඳුම් පැළඳුම් වලටද 20න් 1ක් පුණ්‍ය කටයුතු සඳහාද වියදම් වේ. ඉතිරි මුදල ඔහු බැංකුවේ දමයි. ඒ මාසයේ රුපියල් 26ක් බැංකුවේ දමයි නම් ඔහුගේ මාසික ආදායම සොයනු. ඒ මහා පුදුම මිනිහෙක් විය යුතුයයි මට සිතේ. ඔහු අකුරටම ගණන් බලා පඩියෙන් 16න් 3ක් වියදම් කර මාසයක් ගානේම ඇඳුම් ගනී. මාසයක් ගානේම පඩියෙන් 20න් 1ක් පිනට දෙයි. තාත්තා සරමක් ගන්නේ 7-8 මාසයකට වරකි. හිඟන්නේ ආවොත් සතයක් දෙකක් කාල මිටක් දෙනවා මිස මේ විදිහට ගණන් මල මාස්පතා ගෙදර දන් දීමක් නැත. ඒ මහා පෝසතෙක් විය යුතුයයි ඊළඟට මට සිතේ. ඒත් එච්චර පෝසතෙක් නම් පඩියෙන් 5න් 1ක් ගෙවල් කුලී ගෙවාගෙන අනුන්ගේ ගේක ඉන්නේ කොමකටද? ඇත්ත වශයෙන්ම මේ මිනිහාගේ මාසික ආදායම කීයක් විතර වේදයි සොයා බැලීම වටී. සිරිසේන, මොකද කල්පනාව? තේරුණාද ගණන හදන හැටි? කොහෙද ඔළුව තියෙන්නේ? මෙහෙද වෙන ලෝකෙකද? සිටීන්, ඉඳීන්. අපි යන්ත්‍රමෙන් නැගිට යන්ත්‍රමෙන් වාඩිවෙමු. වලාකුල් නැති රැයක ආකාශයේ දෙස බැලුවහොත් බොහෝ තාරකා අපට පෙනේ. මේ තාරකා ගිනි පුපුරු මෙන් කුඩා ලෙස පෙනෙන නමුත් ඒවායින් බොහෝමයක් අප වාසය කරන පෘථිවියටත් වඩා මහත්ය. සිංහලයෝ නොපිරිහෙත්වා. මෙහි සිංහලෝ යනු නාම පදයයි, නොයනු නිපාතයයි, පිරි යනු උපසර්ග පදයයි, හෙත්වා යනු ක්‍රියාපදයයි. වෙන එකක් තියා චිත්‍රපාඩමේදී අඳින්නට දෙන්නෙත් නීරස දේවල්ය. සියදෝරිස් මහත්මයා මේසේ උඩ රටහුණු පෙට්ටියක් තබා එය අඳින්නට අපට නියම කරයි. ඇසක් වසා ඇසකින් පෙට්ටිය දිහා බලාගෙන එහි දිග පළල පැන්සලෙන්ම මැනගන්නා හැටි කියා දෙයි. ඔහු කොච්චර කියා දුන්නත් මේ කරන හැටි මට නොවැහැටේ. මම පෙට්ටිය දෙස බලා දිග පළල හිතින් මැනගෙන මට පෙනෙන විදිහට අඳිමි.
නමුත් සිය දෝරිස් මහත්මයා සතුටු කළ යුතු නිසා ඔහු කියන හැටියට පැන්සල ඉස්සරහින් අල්ලාගෙන සිය පෙට්ටිය මනින බවක්ද බොරුවට පෙන්වමි. රදාවානය පිරිමි පාඨශාලාවට ජයසිංහ මහතා පත්වී ඒම මැරීගෙන එන ගහක ගොපිලක් ලියවාක් මෙනි. ආවාට ගියාට වැනිවැනී තිබුණු ඉස්කෝලේ ජයසිංහ මහතාගේ පැමිණීමෙන් පසු අලුගසා දමා ප්‍රබෝධමත් විය. ජයසිංහ මහතා උඩුගම්පල පළාතේ කෙනෙකි. ඔහු රදාවානට පත්වී ආවේ ට්‍රේනිං කොලේජයෙන් පිට වූ හැටියේමය. ඔහුට පෙර ඉස්කෝලේ ට්‍රේනිං ගුරුවරයෙකුට හිටියේ ලොකු ඉස්කෝලේ මහත්මයා පමණකි. අනිත් අය අවසාන ගුරුවරුය. එසේ නැත්නම් මොනිටර්ස්ලාය. ජයසිංහ මහතා කතාවෙනුත් සිනාවෙනුත් කාගෙත් සිත් ගනී. දුටුවන් ඇලුම් කරන සුළුය. අනිත් ගුරුවරුන් මෙන් රෙදිකෝට් නොව සුදු වේට්ටියකුත් ජාතික බැනියමකුත් ඇඳ උතුරු සළුවක් කරේ දමයි. ඉස්කෝල ගොඩ නැගිල්ලේ එහා කෙළවරේ කාමරයෙහි පදිංචි වී සිටී. හන්දියේ සයිමන් මුදලාලිගේ ගෙදරින් රෑට දවල්ට කෑම ගෙන්වාගෙන කයි. පත්වී ඇවිත් මාසයකින් දෙකකින් ඔහු ඉස්කෝලයේ මෙන්ම ගමේද එකසේ ජනප්‍රිය විය. කවුරුන් මුණ ගැසුනා සුහද ලීලාවෙන් කතා කරයි. අයිබෝවන් බුරම්පි අයියේ, කොහොමද සැපදු? සේතන් මුදලාලි බෑරක් යනවා වගේ. ජයසිංහ මහතා නිසා ඉස්කෝලේ කලේලි විය. ඔහු ඉස්කෝලයට එන මග දෙපස වලස් ඇඳිරියේ වැට වටේටම කප්පාදු කොට අලංකාර කරවීය. විවිධ හැඩවලට ගඩොලින් මල්පාති සාදවා මල් සිටුවීය. ඉස්කෝලට හැරෙන තැන පාරායිනේ ලොකු බෝට් ලෑල්ලක් සවි කරවීය. රදාවාන රජයේ පිරිමි පාසල යනුවෙන් ලොකු අකුරින් එහි ලියන ලදී. උත්සව දිනවලට ජාතික කොඩිය එසවීමට කොඩි ගසක්ද ඒ අසලින්ම සිටවන ලදී. ජ්‍යෙෂ්ඨ පන්තියේ ළමයින් ලවා ගමේ ආකෘතියක් ඊට පසු ඔහු පාසල් වත්තේ සෑදවීය. සිමින්තියෙන් සාදන ලද මෙම ආකෘතිය 4x300ක් පමණ විශාලය. ගමේ කඳු, හෙල්, ඇල, දොළ, මන්මාවත් ආදී වැදගත් දේ සියල්ල මෙහි ලකුණු කරන ලදී. ආකෘතියේ තීන්ත ගෑම ජයසිංහ මහතා විසින් පවන ලද්දේ මටය. ගොඩබිමට තද කොළපාට, කුඹුරුවලට ලා කොළපාට, ඇල නිල් පාටින්, පාරවල් සුදු පාටින්ය. මා තීන්ත ගෑමට සූදානන් වන සැටි ඔහු විමසිල්ලෙන් බලා සිටියේය. පින්සලේ තීන්ත බඳුනේ ඔබන සැටිත්, ඒ බඳුන් ගැට්ටේ ගා තීන්ත අස්කර පින්සල් කෙඳි එක්ලස් කර ගන්නා සැටිත්, පින්සලේ ඒ මේ අත හරවා තීන්ත ගාන සැටිත් බලා සිටි ඔහු ප්‍රසාදයට පත්විය. සිරිසේන පින්සලේ අල්ලපු හැටියෙන්ම පේනවා මිනිහා මේ වැඩේට දක්ෂ බව. ඔහු අනිත් ළමයින් දෙස බලා කීය. ඔහු ඒ වචන කීවේ මුරුංගා අත්තේ තබන ස්වරේනි. ඒ නිසා එසේ කීම ගැන නොසතුටක් මට ඇති විය. මුරුංගා අත්තේ නොතිබ්බාට මට පුළුවන් තරම් හොඳින් හා ආසාවෙන් මම මෙය කරමි. මෙවැනි වැඩ කරපු පළපුරොද්දක් මට තිබේ. ලොකු මාමා සමග ගොස් ලොරිවලද තීන්තගා ඇත. තීන්තගා අවසන් වූ පසු ජයසිංහ මහතා අවංකව මට ප්‍රශංසා කළේය. පළමු නොසතුට එයින් පහවිය. සිරිසේනටත් පිහිටලා තියෙන්නේ මාමාගේ ගතිගුණ. ඒ ආරට ගිහින් ඔහු කීය. ඒකයි මෙච්චර හොඳට මේ වැඩ පුළුවන්. ජයසිංහ මහතා ලොකු මාමාගෙන ඉහලින් කතා කරයි. මාමාගේ දස්කම් ගැන මුලින්ම ඔහුට දැනගන්නට ලැබුණේ මාමා විසින් සරසන ලද පිරිත් මණ්ඩපයක් දැකීමෙන් පසුවේය. ෂා හරිමගෙයි, ඔහු කීය. මේ වගේ අයට හොඳ අධ්‍යාපනයක් එහෙම ලැබුණා නම් තව කොහොමට හිටීද? ජයසිංහ මහතා නිසා ඉස්කෝලේ කොයිතරම් ප්‍රසිද්ධ වීද කියතොත්, කිරිඳිවැල්ලේ ඉස්කෝලෙන් පවා ළමයි අස්වී රදාවානට එන්නට පටන් ගත්හ. ළමයින්ගේ අධ්‍යාපනය සඳහා ඔහු බෙහෙවින් වෙහෙස වෙයි. අධ්‍යාපන ගමන්යයි. සවස් වරුවේද ළමයින් කැඳවා උගන්වයි. ඉස්කෝලේ පුස්තකාලයක් ද ඔහු ආරම්භ කළේය. පොත්පත් කියවීම අපට පුරුදු වූයේ මේ නිසාය. මම සතියකට වරක් පොත බැගින් ගෙදරගෙන ගොස් කියවමි. අනගාරික ධර්මපාල චරිතය, ගාන්ධි චරිතය, සුවර්ණවැලි මහා කාව්‍ය, වික්‍රමපාලගේ දෙවන වික්‍රමය හේවත් විමල තිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය, ජයරත්න හේවත් නිර්භීත බාලදක්ෂයා, මා පුස්තකාලයෙන් පොත්ගෙන ගිය විට මාමා දේවා මගෙන් ඉල්ලාගෙන කියවයි. දැන්නන් ඕන් ඉස්කෝලේ එක පිළිවෙලක් වෙලා පොඩි මාමා මගුලක් ගත්තේ නැත. කසාදේ පවා කීවේ අවශ්‍ය නෑදායන් කීප දෙනෙකුට පමණි. ඔහු කාටත් නොකියා හොරෙම්ම වාගේ මනමාලිය කැන්දාගෙන ආවේය.
මගුල් ගෙයක් ගත්තොත් නම් තමයි හොඳ. අම්මා කියා හිටි නමුත් පොඩි මාමා ඊට එකඟ වූයේ නැත. මෙච්චර මිනිහෙක් වෙලා මගුලක් නොගත්තොත් රටේ මිනිස්සු මොනවාද හිතන්නේ? රටේ මිනිස්සු මොනවා හිතුවාම මොකද? රටේ මිනිස්සු යයි මම එපැයි යෝවාට වියදම් කරන්න. වියදම් කළහම මොකද? ඒකටත් එක්ක හම්බ වෙන්නත. අන්න ඒකනම් අගේට හම්බ වෙයි. පොඩි මාමා කීයේ මගුලක් කාලා ලාභ ගත්ත තැනක් කියන්න පුළුවන්ද? කොහොම කළත් අන්තිමේදී අතින් පාඩුයි. වැඩි ඈතක යන්න ඕනේ. නංගිගේ මගුලම බලමු. ලාභ වුණාද? අම්මා ඊට වඩා කතා කළේ නැත. මගුල් කන්නේ ඉතින් ලාභ ගන්නටමත් නෙමෙයිනේ කියා ඈ නිශ්ශබ්ද විය. ඔබ මොකටද නංගියේ ඕවා කියන්න ගියේ? මේ කතාව ඇසූ ලොකු මාමා අම්මාට දොස් නැගුවාය. එයා ඔහොම සල්ලි පොදි බැඳගෙන ඉඳලා මැරෙනකොට අරන් යන්නේ නැත. උත්සවයක් නොගත් නමුත් පොඩි මාමා මහගේ අලුත් වැඩියා කළේය. මෙදුල උදුලු ගාවා අවට වත්ත සුද්ධ බුද්ධ කරවීය. යසවති නැන්දාගේ පැමිණීමෙන් පසු මහගෙදර අමුතු ආටෝපයක් ඇතිවිය. හුඟ දෙනෙක් ඇවිත් ගෙදර එකපාරටම ජනාකීර්ණ වුණාක් මෙනි. යසවති නැන්දා ලොකු මල් වැටිච්ච දිග ගවම ඇඳගෙන ඌල්තුවාය අතේ දවටාගෙන බිම බලාගෙන නාන්නට යයි. සොයිද නැන්දලාගේ කාන්ති නංගි බාල්දියත් අතකින් එල්ලාගෙන ඇබිත්තයාමෙන් තනියට පස්සෙන් යයි. නාගෙන එනකොටත් එහෙමමය. වටපිට බැලිල්ලක් ඇත්තේම නැත. පොල්ලතු දියලන්නට ඇදගෙන යන මහර ආච්චි නැන්දා එනවා දෙක ඈට මග ඉඩහැර එකත් පස්ස බලා සිටී. ලොඹු කට දල්වා හිනාවෙයි. නෝන මහත්තයා නාණ්ඩ ගිහින් වගේ. නැන්දා යුතුකමක් ඉතු කරන්නට මෙන් හිස ඔසවා බලා පොඩ්ඩක් හිනාවෙයි. නැවතත් බිම බලාගෙන නොහිටියම යයි. අම්මා කියන හැටියට ශාක්‍ය වංශයේ කෙනෙක් මෙනි. මහගෙදර අධිපතිකම දවසෙන් දෙකෙන් යසවති නැන්දා අතට පත්විය. කාන්ති, අර රෙදි ටික වේල්ලාද බලලා අරන් වරෙන්. ඇයි බං වේලිනානන්නේ අරන් එන්න කීවේ? මේවා තවම තෙතයිනේ. සොයි දක්කේ, උතන නම් ඕන් වලන් හෝදන්ඩ එපා. පේන්නේ නැද්ද? මිදුල හොඳටම ජරා වෙලා. අර කරපිංචා ගහ දිහාට අරන් පලයන්. වෙන එකක් තියා ඈ පොඩිමා මාටද අවවාද අනුශාසනා කරයි. මුදලාලි මොකටද ඔය මිනිහාට ඔච්චර ණයට දෙන්නේ? ඒ මිනිහා මොනවයින්ද ගෙවන්නේ? මාමාද හීලෑ වුණාක් මෙන් අසා සිටි. ඇත්ත තමයි, ඇත්ත තමයි. ඔහු තමාටම කියාගනි. මහගෙදර ස්තෝප්පුවේ ගෙට ඇතුළුවන දොරකඩට ඉහලින් සීවලී මහරහතන් වහන්සේ පාත්තරයට අතදමා දානය වළඳන ආකාරය පෙන්නුම් කරන පින්තූරයක් ඇත. යසවති නැන්දා හැමදාම සවසට මේ පින්තූරයට පානක් පත්තු කරයි. හඳුන් කෝරු ගසයි. මේ ඈ ගෙදර සිටියේ දීද කර පුරුදු දෙයකි. සීවලී හාමුදුරුවන්ට පුද සත්කාර කළ තරමට වැඩි වැඩියෙන් ලැබේ. සීවලී හාමුදුරුවන්ට කිසිදා දානය වැරදුනේ නැත. අහු වුණා නම් අහුන්නේ ඔහොම ගෑණියෙක්. අම්මා කියයි, අනේ හොඳයි දෙයියන්ගේ පිහිටෙන් කාට වුණත් හරියනවා නම්. ඉස්සර අම්මා මහගෙදර ගිය විට කොයි වෙලේ ගියත් පුංචි අම්මා තේ වතුර වත් කර දෙයි, බුලත් විට සොයා දෙයි. දෙන්නා ස්තෝප්පයේ ලොවි බංකුවේ ඉඳගෙන කතා කර කර සිටිති. දැන් එහෙම නැත. යසවති නැන්දා කතා කරන්නේත් ගණන් පිටය, තේවක් කරන්නේත් කාල සටහනකට අනුවය. උදේ වරුවේ නම් 10 හමාරටය, හවස් වරුවේ නම් 3ටය. නිකම් උවේලට වගේ බුලත් විටක් නම් සොයන්නට කියයි. කාන්ති, ඔය බුලත් විටක් හොයාපංකෝ, පුවක් නැ. අන්න අර ගහයට වැටලා තිබුණා, බලලා අහුලගෙන වරෙන්. බුලත් විටක් නැතුවාට කමක් නැ, අම්මා කියයි. එවිට බුලත් සෙවීම නතර වේ. යසවති නන්දාගේ වැරදි අම්මා පිටාය සමග කතා නොකරයි. ඒත් පුංචි අම්මා ආ විටක ඈට කියයි, මට ඔය තේකබ් බොන්න නැතුවාට කියනවා නෙමෙයි නංගියේ. නමුත් මිනිස්සු වුණහම ඔහොම කරන එක හරි නැ. මොකටද ඉතින් ඔය පාරට්ටු බලන්න යන්නේ? මේ කතාව අසා සිටින තාත්තා කියයි, යනවා නේන්නම් ඉතින්. අර අම්මා තාම වැනිවැනීවත් ඉන්න හින්දා. ලොකු මාමා මහගෙදරට යාම අඩුකලේ පොඩි මාමා කසාද බඳින්න ඔන්න මෙන්න කියා තිබුණු දවස්වලමය. ක්‍රමයෙන් මහගෙදරින් ඈත් වූ ඔහු දැන් අපේ ගෙදරම රැට දවල්ට කයි. ස්තෝප්පේ ලනු ඇඳට වී අපේ ගෙදරම රැට නිදාගනි. වැඩි ආශ්‍රයට ගියොත් රණ්ඩු කරගන්න වෙනවා. ඊට මීට වඩා හොඳයි මෙහෙම, ලොකු මාමා කියයි.
ඒත් ආච්චිගේ සැපදුක් බලා එන්නට ඔහු මහගෙදර පැත්තේ රවුමක් ගසායි. ඉස්සර මෙන් කඩේ වැඩට පොඩි මාමා දැන් මට අඩගසන්නේ නැත. ඉස්සර මාමා නැති වෙලාවට කඩේ බලාගන්නේ මමය. දැන් ඔහු කඩේ වැඩට මිල්ලතෙන් කොල්ගටේ ගෙන්නාගෙන ඇත. ජයමන්ජසවති නැන්දාගේ නෑයකි. ඒක හොඳයි. අම්මත් තාත්තත් කියති. උඹට නරක නාමයක් ගෑවෙන්නේ ඉස්සෙල්ලා ඔහොම වෙච්ච එක බොහොම හොඳයි. දැන් මාමා නැති ඇතැම් විටක නැන්දාද කඩේ බලාගනි. ඈ ගෙදර කෑම ඇර කඩේට එයි. මුදලාලි ගිහින් කාලා එන්නකෝ. මාමා නාලා කාලා එනතුරු නැන්දා කඩේ වෙළඳාම් කරයි. කවුරු මොනවා කිව්වත් තායමෙන් මායමෙන් මිනිස්සුන්ගෙන් වැඩ ගන්නට නැන්දා සමර්ථය. හරිම කට්ට සූර ගෑණි. ඔය කඩේට කවුරු ආවත් මොකක් හරි වැඩක් අරගෙන මිස යන්න දෙන්නේ. නැන්දා කඩේට එන කොල්ලන්ට තායම් කිය කියා එක එක වැඩ කරවා ගනි. පුංචප්පු ඒ කියලා මේ මග බලාගෙන හිටියේ. පුංචප්පු ඈත එන විටම නැන්දා කියයි. ඔච්චර කියලා තුඹ මගේ වැඩේ කරලා දුන්නෑනේ. මොන වැඩේද නෝන මහත්තයෝ? ඕන් බලහල්ලා දැන් මතකත් නෑ. ඇයි මම උඹට ඊයේ කිව්වේ? ආ ගම්මිරිස් ටික කඩන එකද? ඒකනේ එන්න ගම්මිරිස් ටික ඔක්කොම ගස්සට වැටිලා යනවා. උඹට අපි කිව්වොත් තමයි බැරි. අර සිසිල එහෙම කිව්වනම් මෙලහකට කරලත් ඉවරයි. ගම්මිරිස් ටික කඩලා දෙනවාට කීයක් දෙනවාද? පුංචප්පු විහිළුවට අසයි. කුලිය කීයක් දෙන්න බැරිද මිනිස්සයෝ? සල්ලි වලට වඩා ලොකුයිනේ මිනිස්සු. තේකක් බීලා ගිහින් මේක කඩලා දාපන්. ජයමන්, ඔය පුංචප්පුට තේකක්වත් කරලා දීපන්කෝ. පුංචප්පු සන්තෝෂයෙන් වැඩේ කරයි. කුලියක්ද නොගනී. යසවති නැන්දා මටද විහිළු කරයි. යකෝ, සිරිසේන මරු සරමක් ඇඳලා තියෙන්නේ. මා අලුත් සරමක් ඇඳගෙන සිටින දකින විට ඈ කියයි. නැන්දා ඔය කියන තරම් නරක ගෑණියෙක් නොවේ යයි මට සිතේ. මුදලාලි කිරිඳිවැල්ට ගිය වෙලාවක තීන්ත ටින් එකක් ගෙනාවොත් මේ සිරිසේන ලව්වා බැරියෑ ගාව ගන්න. තේ කඩේ පාන් පෙට්ටිය තබන බාර් එකේ ගිය වතාවේ තීන්ත ගෑවේ මමය. කොළපාටින් හා කහපාටින් පහළට ඉරීරි හිටින්නට මම පින්තාර කර දුනමි. දැන් එය ආයමත් කිලුටු වෙලාය. එහෙනම් සෙනසුරාදාට ගාලා දෙනවාද? නැන්දා අසයි. බැරිය මම කියමි. පන්තියේ ළමයින් හැරණ විට සිරිසේන කියා මට කතා කරන්නේ රසවති නැන්දා පමණය. අම්මා ලොකු මාමා ආදීහු පුතේ කියා මා අමතෙති. ආචිත් ආච්චිගේ පළලේ වෙනත් වැඩිහිටියත් මට කියන්නේ ඩේවිස් සිඤ්ඤෝ කියාය. අම්මා මොකද මේ අවේලාවේ? ආච්චි හැරමිටිය එන එන ඈත එන දුටු අම්මා තමාටම කියාගත්තාය. ආච්චි අපේ ගෙදරට එන්නේ කලාතුරකෙනි. අපේ ගෙදරට ඒමට තරමක කන්දක් නැගිය යුතුය. ඒ කන්ද නැගීමට ආච්චිට අමාරුය. ඒ වෙනුවට ආච්චි බැලීමට අපි නිතරම පාහේ මහ ගෙදරට යමු. ආච්චි ස්තෝපුවට ගොඩ වී හැරමිටිය තබා බංකුව උඩ ඉඳගත්තාය. හරියට ඇති මේ කන්ද ගොඩ වෙලා. අම්මා දැන් බත් එහෙම කාලාද? මද වේලාවකට පසු අම්මා ඇසුවාය. ඔව්. ඒකට කමන්නේ බත් ටිකක් කමු. ඕන්නෑ, මං දැන් කාලා ආවේ. අම්මා ඒ කීම ගණනකට නොගෙන කුස්සියට ගොස් බත් පිඟානක් බෙදාගෙන ආවාය. මං කාලා ආවේ. ඒකට මොකද මේ පොඩ්ඩ කන්න බැරියේ? අම්මා පෙරැත්ත කරයි. මෙහෙත් දැන් කණ්ඩ කෙනෙක් නෑ. ඔක්කොම එක කාලා ඉවරයි. මම ස්තෝප්පු පඩිය උඩ ඉඳගෙන ආච්චි බත් කන්න දිහා බලා ඉඳිමි. ඈ දැන් හුඟක් නා කිය. අතපයේ කොරල සෑදී නහර පෑදී ඇත. ඇස් දෙක මලානික පාටය. අගෝරිස් ආතාමෙන් ආච්චි තික්මන්ට මැරී යනු ඇතැයි මට සිතුනි. එවිට ඈගෙන දුකක් මට ඇති විය. පුතේ ආච්චිට විටක් කොටලා දෙන්න බුලත් කොලයක් කඩාගෙන වරෙන්කෝ. කෝ බුරම්පි සිඤ්ඤෝ පේන්න නැත්තේ? අම්මා බුලත් විට කොටන අතර ආච්චි අසයි. ඔහේ ඇති බුලත් කොටුව පැත්තේ. අබිලින්, අයියා නම් උදේ ගිය ගමන් තාම ආවේ නෑ. ආච්චි හුස්ම පිටකර නැගිට්ටාය. අනේ මන්දා. අම්මා මේ පැත්තේ ආවේ? මිදුලට බැස්ස ආච්චිගෙන් අම්මා අසයි. නිකන් හිතනට ආවා. අම්මා මොකද කවදාවත් නැතුව ආවේ? ඈත ආච්චි යන දිහා බලා සිටින අම්මා කියයි. නිකං නම් එන්නේ නැහැ. මොකක් හරි කාරණයක් ඇති. චිත්‍ර ඇඳීමට මෙන්ම සින්දු කීමටත් මට පුළුවන් බව ජයසිංහ මහතා දැනගත්තේ ඉරුදින දහම් පාසලේ ගායනා තරඟයෙන් මුල්තැන මට ලැබුණු විටය.
මෙහිදී ගේය කීමට පුරුදු කළේ මාටින් ප්‍රේරාය. තරගයෙන් දිනූ මට බුද්ධ චරිතය පොතක් තෑගි ලැබුණි. මැලේරියා සතියේදී විරුදු කීමට ඉස්කෝලයෙන් තේරුණේද මාත් ආරුණොත්ය. මැලේරියා සතිය පැවැත්වුණේ කිරිඳි වැලේ ඉස්කෝලේය. මෙහිදී ආරුන් රබාන ගැසූ අතර මම විරුදු කීමි. ඇනෝපිලස් නම් බිහිසුණු මදුරුවෙකුගේ සාපේ. වැදේ දුකින් පෙළෙහි අහෝ දන අද දින හෙළදීපේ. මේ තරගයෙන් අපට ලැබුණේ තුන්වෙන තැනය. පළමු තැන දංගොල්ලේ ඉස්කෝලේකට ලැබුණි. අවුරුද්ද අන්තිමේදී පාසලේ විවිධ ප්‍රසංගයක් පැවැත්වීමට ජයසිංහ මහතා කටයුතු කළේය. සරස්වති පූජාව මෙහි ප්‍රධාන අංගය විය. මෙහි සරස්වති දේවිය හැටියට පෙනී සිටීමට ගුණපාල තෝරා ගන්නා ලදී. ගුණපාලට පන්තියේ කිසිම වැඩක් බැරි නමුත් ඔහු හැඩට වැඩට හිටි ළමයෙකි. නිකම් හිටගෙන ඉන්න එක මිසක් ඔහුට කරන්න වෙන වැඩක් නැති නිසාත් සරස්වති හැටියට ඔහු තෝරා ගන්නා ලදී. ජයසිංහ මහතාගේ උපදෙස් අනුව සරස්වති දේවිය නැගී සිටින නෙළුම් මල් ආසනයේ සෑදුවේ මමය. ගුණපාල සරස්වති දේවිය මෙන් සුදු සාරි හැට්ට හැඳගෙන ආසනයේ උඩ නැගී සිටින අතර අපි ඒ දෙපසින් සිටගෙන භක්ති ගීත ගායනා කළෙමු. විකට ජවනිකාවත් විරුදු පන්තියත් සින්දුවක් ආදී වශයෙන් අංග කිහිපයක් මෙම විවිධ ප්‍රසංගයට ඇතුළත් වූ නමුත් වැඩියෙන්ම ප්‍රශංසාව ලැබුණේ සරස්වති පූජාවටය. සරස්වති නැටුම් තමයි හොඳම. නිකුලස් මාස්ටර්ද කීය. නමුත් මහත්තයෝ ඊටත් වඩා බොහොම අනර්ගයි ඉස්කෝලෙන් නාට්‍යයක් පුරුදු කරලා පෙන්නුවොත්. ඒ වගේ වැඩ තමයි ඉස්කෝලෙන් කෙරෙන්න ඕනා. ඒකනම් ඇත්ත තමයි මාස්ටර් උන්නැහේ. ජයසිංහ මහතා කීය. නමුත් එක පාරටම බෑනේ ඔය වගේ ලොකු වැඩවලට අතගහන්න. ලබන සැරේ නාට්‍යයක් කරමු. අපිත් ඕනෑ උදව්වක් දෙන්න. මාස්ටර් නැවත කීය. නිකුලස් මාස්ටර්ගේ රස්සාව ඔර්ලෝසු රෙපයා කිරීමය. ඊට අමතරව බයිසිකල් වින්කලයක්ද දමාගෙන සිටී. නමුත් ඔහු ප්‍රසිද්ධ වී සිටින්නේ සංගීතය වැඩ අතේය. නිකුලස් මාස්ටර් අවුරුද්දකට විතර සැරයක් ගමේ ඉලන්දාරීන්ට නාට්‍යයක් පුරුදු කළාය. නාට්‍යයේ වාසගන් හා සින්දු ලියන්නේද ඔහුය. නාටකයට සෙනඟ එකමුතු කර ගැනීම ඉතා අමාරු වැඩකි. ප්‍රධාන චරිත ඉල්ලා හැමෝම පොරකති. නුදුන් කල අමනාප වී යති. ප්‍රධාන චරිත බලාපොරොත්තු වුණාට මොකද සමහරුන්ට සින්දුවක් තියා වචනයක්වත් හරිහැටි කියාගන්න බැරිය. මාස්ටර් එවන්නන්ට වදකයාගේ කොටස වැනි කොටසක් බාරදෙයි. වරක් ඔහු දුටුගැමුණු නාට්‍ය පුරුදු කළේය. මෙහි දුටුගැමුණු කුමාරයා හැටියට රඟපාමට තෝරා ගනු ලැබුවේ අයිසේය. අයිසේට නවතුණු ද්‍රවිඩය කියා කීමට බැරිය. කොච්චර කියා දුන්නත් ඔහු කියන්නේම නවතුණු දොර උඩ කියාය. දොර උඩ නෙමේ මිනිස්සෝ ද්‍රවිඩය. අයිසේ ඒ ගමනක් කියයි. නමුත් අයිසේගේ ඇක්ටින් හොඳ නිසා මාස්ටර් ඔහු වස්කලේ නැත. නවතුණු ද්‍රවිඩය යන්න වෙනස්කොට ඒ වෙනුවට නවතුණු නිවටය කියා යෙදීය. මේ නාට්‍යයේ කාවන්තිස්ස රජුමෙන් රඟපෑවේ ලොකුමාමාය. ලොකුමාමා නාඩගම් වලටද රඟපා ඇති බැව් මා අසා ඇතත් ඒ මා උපදින්නටත් ඉස්සරය. නාට්‍ය පෙන්වන දවසේ චිත්තපත්තර බාප්පත් පුංචි අම්මත් චූටි මල්ලි සමග පැමිණියහ. චූටි මල්ලිගේ මූණ පුංචි අම්මාගේ මෙනි. මා ඔහු දෙසට අද්දික් කර වනන විට ඔහු එය අල්ලන්නට මෙන් හදයි. එහාටත් ආරංචි වුණාද ටීටර් එකගෙන. තාත්තා චිත්තපත්තර බාප්පාගෙන් අසයි. නෑ, අපි දන්නේ මේ ආවයින් පස්සේ. කාලෙකින් එන්න බැරිවුණ හින්දා ඇවිත් යන්න ආවා. බාප්පා කියයි. ටීටර් එකට ලොකු මස්සිනත් ඉන්නවාලු නේද? කලේලි මඩු නටන දාට නාටකය නැරඹීමට පැමිණෙන ලෙස නළුවෝම තම හිතවතුන්ට කලින් දන්වා සිටිති. ගමෙන් පිට දොර බැහැර පළාත්වල සිටින අයට පවා ඕහු ලියුම් මගින් ඒ බව කියා යවති. එසේ පැමිණි අය නාට්‍යයේ තමාගේ නළුවා වේදිකාවට පැමිණි විට අත්පොලසන් දීමෙන් සිවුරු හඬලෑමෙන් ඔහු පිළිගනිති. ඇතැම්මු වේදිකාවට නැගී ඔහුට තෑගි බෝගද පිරිනමති. අයිසේ වේදිකාවට පැමිණ දුටුගැමුණු කුමාරයාගේ සින්දුව කියා යන්නට සූදානම් වන විට නැපෝ සිංහෝ වේදිකාවට ගොඩ වැදි ඔහුගේ අත් ඔර්ලෝසුව බැන්දේය. අර සුරේ ගෙනාවනම් ලොකු මස්සිනාටත් පලන් දන්න තිබුණා. මෙය බලා සිටි චිත්තපත්තර බාප්පා කීය.
ඕවා නිකම් පෙනුමට කරන වැඩනේ. එවිට තාත්තා කියයි, අයිසේම වෙන්න ඇති ඔය ඔර්ලෝසෝ නැපෝසිඤ්ඤෝට දෙන්න ඇත්තේ මේ වෙලාවට ඇවිත් බඳින්න කියලා. රජ ඇඳුම් ඇඳගෙන වේදිකාවේ රැඟපෑමට නාට්‍ය බලන මටද ආසා හිතෙයි. එහෙත් මා මේවාට සම්බන්ධ වෙනවාට අම්මා අකමැතිය. ඔව්වාට යන ළමයි බීමටත් වෙන වෙන නරක වැඩවලටත් පුරුදු වෙති. නමුත් විජයාවතරණේ නාට්‍යට මා සම්බන්ධ වෙනවාට අම්මා විරුද්ධ නොවූවාය. ඒක නම් ඉතින් ඉස්කෝලෙන් කරන වැඩක් නොව ඈ කීවාය. ජයසිංහ මහතා විජයාවතරණේ නාට්‍ය පුහුණු කළේ නිකුලස් මාස්ටර්ගේ උපකාර ඇතුවය. ලොකු මාමා නිකුලස් මාස්ටර් සමග හුඟක් යාළු නිසා නාට්‍යයේ විජය කුමාරයා හැටියට මා තෝරා ගන්නට බැරිදැයි ඔහුගෙන් අසා ඇත. මුලදී මාස්ටර් ඊට කැමැති විය. නමුත් සේදිරිස් මට වඩා උස මහත නිසාත්, ඔහු මාස්ටර්ගේ නංගිගේ පුතා නිසාත් පසුව විජය කුමාරයා හැටියට ඔහුව තෝරා ගත්තේය. මට දෙන ලද්දේ ප්‍රධාන ඇමතියාගේ කොටසය. මේගෙන ලොකු මාමා නිකුලස් මාස්ටර් සමග හිත් යටින් අමනාප වූ නමුත් ඒ බව පිටට පෙන්වුවේ නැත. සේදිරිස්ගේ රඟපෑම් කමකට නැති බව පමණක් නාට්‍ය බලා ආපසු එන විට ඔහු කීය, නාට්‍ය පෙන්වීමට මඩුවක් ස්ථීරයටම හදාගත්තොත් පිටින් නාට්‍ය කණ්ඩායම් ගෙන්වා ගමේ පෙන්වන්නට පුළුවන්. සෑහෙන ආදායමක් දෙයින් ලබා ගැනීමට බැරි නොවේ. ලොකු මාමාට මේ අදහස පහළ වී ඇත්තේ මණ්ඩාවල රාලහාමිත් සමග ගොස් මීගමුවේ නාට්‍යයක් බලා පැමිණෙන විටය. නරක නෑ කල්පනාව. රාලහාමිද ඔහුගේ අදහස අනුමත කර ඇත. එහෙමනම් ඉතින් කාලයක් පවතින විදිහට මඩුවක් හදන්න එපැයි. ඒකට සෑහෙන වියදමක් යයි. ලොකු මාමා මේ ගැන ගෙදරදී මතක් කළ විට තාත්තා කීය, ඒක තමයි මාත් කල්පනා කළේ. මං හිතුවේ රාල්හාමිගෙන්වත් සල්ලි ටිකක් ඉල්ලා ගන්න කියලා. මල්ලී ළඟනම් දැන් සල්ලි තියෙනවා. අම්මා කීය, පිට මිනිස්සු ළඟට යන්න ඉස්සෙල්ලා තමන්ගේ මිනිහගෙන්ම අහලා බැලුවොත් නරකද? සේතන් සිඤ්ඤෝ නම් කැමති වෙන්නත් පුළුවන්. පවුල තමයි ඉතින් හරස් කැපුවොත්. එවිට තාත්තා කීය, කොයිකටත් අහලා බලමුකෝ. මොකද කියන්නේ කියලවත් බලාගන්න බැරිය. නමුත් පොඩි මාමා ළඟට ගොස් මුදල් ඉල්ලීමට ලොකු මාමා කැමති වුණේ නැත. ඔහු වෙනුවෙන් ඒ වැඩේ කිරීමට අම්මා බාරගත්තාය. මං අහලා බලන්නම්කෝ. මොකද නිකන් ඉල්ලනවා නෙමේනේ, පස්සේ ආපහු දෙනවනේ. නාඩගම් නටන්න සල්ලි මා ළඟ නැතයි පොඩි මාමා ගත්කටටම කියා ඇත. කරතොත් කරන්න හදන්නේ ඕ වගේ වැඩක් තමයි. තම සතේක පළක් නැහැ. අම්මා මේ කතාව ලොකු මාමා සමග කීවේ නැත. මල්ලී කියනවා සල්ලි නම් ටිකක් තියෙනවලු, ඒත් අර කිරිඳි වැලේ කඩකාමරයක් අරන් තියෙනවානේ. ලබන මාසේ ඒකේ කඩයක් දාන්නලු හිතාගෙන ඉන්නේ. ඒක හින්දා දැම්මනම් දෙන්න ටිකක් අමාරුයි කීවා. මම කිව්වේ ඕක කෙරෙන්නේ කියලා, තාත්තා ජයග්‍රාහී ලීලාවෙන් කියයි. ඔය තරම් පින්සෙන්ඩුව එන්න ඕන් නෑ නංගියේ. මට දැන් ගියත් රාලහාමිගෙන් ඉල්ලගන්න පුළුවන් රුපියල් 1000ක් වුණත්, මාමා කීය. ඇත්ත වශයෙන්ම මේ වැඩේ කෙරණේද එහෙමය. මාමා රාලහාමිගේද උදව් වැතුව ටීටර් මඩුව ගොඩ නගන්නට විය. මඩුව සෑදුවේ වත්ත පහළ පාර අයිනට වෙන්නටය. එහි බිම පොල් කොට සිටවා ඒ මත සවිකල පරාල මත ලෑලි ගසා වේදිකාව සාදන ලදී. නරබන්නන් සඳහා වෙනම ශාලාවේ ඉස්සරහින්ම හාන්සි පුටුවක් තබා තිබුණි. ඒ මූලාසනය ඊළඟට කුඩා පේලි කීපයකි. ගැලරිය තිබුණේ අන්තිමටය. ක්‍රමයෙන් උස්ව සිටිනසේ සිට වූ පොල් කොට මත ලෑලි ගසා පඩිපෙළක හැඩයට ඒ තනන ලදී. 125ක් ගෙවූ විටද නාට්‍ය බැලීමට පුළුවන්. ඒ අයට වාඩිවීමට වේදිකාවත් ශාලාවත් අතර බිම හෙළූ පොල් අතු ඉරු මිස ආසන නැත. වේදිකාවට අවශ්‍ය තිර අත්තනගල්ලේ අරනෝලිස් අප්පුගෙන් කුලියට ගන්නා ලදී. නාට්‍ය කණ්ඩායම් පැමිණෙන්නේ බස්වලිනි. ඕහු සින්දු කියාගෙන උත්සවයක් මෙන් ගමට පැමිණෙති. අන්න ආවා කට්ටිය, තාත්තා කියයි. මම වහා ටීටර් මඩුව දෙසට දුවමි. මගේ මුළු දවස ගතවන්නේ එතනය. මම ටීටර් මඩුවට යාම සීමා කිරීමට අම්මා නීති පනවයි. ගියාට කමක් නෑ, ඉක්මන්ට එන්න ඕනෑ. උඹ දැන් පොතක් පතක් අල්ලන්නෙම නෑ.
වැඩිපුරම නාට්‍ය කණ්ඩායම් ආවේ කොළඹින් හා මීගමු වෙන්නේය. ගම වටා බරභාගයක් ඇවීමෙන් නාට්‍යගෙන ප්‍රචාරය කරන ලදී. බරභාගය තුළ වාඩි වී සිටින්නේ නොකොඩවා එකදිගට බෙරයක් ගසන පුද්ගලයෙකි. ඒ අතර අපි නාට්‍ය තොරතුරු අඩංගු කුඩා පත්‍රිකා මග දෙපස විසුරුවා හරිමු. එනවා එනවා, අදරෑ හොඳරෑ, සූර සරදියල්, අරනෝලිස් අප්පුගේ ඉල කැඩෙන කොමිටි, සරලා බායිගේ සුමිහිරි නැටුම්, මාටින් පේරාගේ කර්ණ රසායන සින්දු. බරභාගේ දෙපස නාට්‍ය තොරතුරු අඩංගු විශාල බෝඩ් දෙකක් සවිකර ඇත. මේවා අඳින්නේ තොටළඟින් පැමිණි මාෂල්ය. ඔහු අමුරෙදිගෙන පීප්ප රාමුවකට තබා රබන් ඇනවලින් ඇනගසයි. ඊට පසු ගම් වතුරට වයිටින් දියකර රෙද්දේ ගායි. එවිට අමුරෙද්ද සුදුපාට වෙනවා පමණක් නොව ගණකම් වී රබානක හමක් මෙන් තදට ඇදී සිටී. මාෂල් එක එක පාට ඩයිකුඩු ගම් වතුරෙන්ම පොල් කටුවලට දිය කරගනි. එක එක ප්‍රමාණයේ පින්සල් වලින් රෙද්ද මත පින්තූර අඳී. නාට්‍ය අදින දිහා මම විස්මිතව බලා සිටිමි. ඔහු මුලින් පැන්සලකින් ලියා ගන්නේද නැත. එක පාරටම එක එක හැඩයට පින්සලෙන්ම අකුරු අඳී. දැන් වරදි, දැන් ඇදවෙයි කියා මට සිතේ. නමුත් ඇදවන්නේවත් වරදින්නේවත් නැත. මාෂල් පැන්සලයෙන් යන්තම් හෝ ලකුණු කරගන්නේ පින්තූර අඳින විට පමණකි. මම මාෂල්ගේ අත්වැඩකාරයා මෙන් සේවය කරමි. ඔහුට සායම් දිය කර දෙමි, පින්සල් සෝදා දෙමි. කල්යාමේදී බෝඩ්වල යම් යම් කොටස් ඇඳීමටද ඔහු මට බාර දුන්නේය. මුල්ම නාට්‍ය පෙන්වන ලද්දේ මණ්ඩාවල රාලහාමිගේ ප්‍රධානත්වයෙනි. නාට්‍ය පටන් ගැනීමේදී රාලහාමි රුපියල් 25ක් කවරේක දමා මාමාට තෑගි දුන්නේය. නමුත් මාමා එය බාරගත්තේ නැත. ඔහුට එදා හරිම සන්තෝෂය. මම කොහොමද රාලහාමිගෙන් තෑගි ගන්නේ? රාලහාමි හින්දානේ මේ වැඩේ පටන් ගන්න පුළුවන් වුණෙත්. පණ තියෙනකල් අපට ඒවා අමතක වෙන්නේ නැහැ. මම වෙලාවක එන්නම්කෝ රාලහාමි බලන්න. රාලහාමි හිටියේ තරමක මත්ගතියෙනි. අපට ඒවා මොනවා කරගන්න බැරිද අබිලින් සිංහෝ? ඔහු මාමාගේ පිටට තට්ටු කරමින් කීය. රාලහාමි නිතර පාහේ නාට්‍ය බැලීමට යයි. නාට්‍යවල බෙන්ජමින් ප්‍රනාන්දු හෝ සෙබස්තියන් පීරිස් පෙනී සිටින දවස්වල ඔහු නොවරදවාම පැමිණේ. බෙන්ජමින් ප්‍රනාන්දු වේදිකාවට පැමිණ මේ කය මාගේ පොහොර වේවා ජන්මභූමියෙහියයි සින්දුව කියා දකුණු අතෝසවාගෙන වේදිකාවෙන් නික්ම යන විට නරඹන්නෝ එකවන්නෝ ඇන්කෝර් දෙති. එවිට ඔහු යළිත් පැමිණ සින්දුව කියයි. නරඹන්නෝ වඩාම කැමති බෙන්ජමින් ප්‍රනාන්දුගේ වීර ක්‍රියාවලට සහ අරනෝලුස් අප්පුහාමිගේ කොමඩි වලටය. අරනෝලිස් අප්පුහාමිගේ කොමඩි වේදිකාවට පමණක් සීමා වී නැත. එක් විකට ජවනිකාවක ඔහුගේ බිරිඳ හැටියට රඟපාන නිලිය ඔහුට පහර දීමට ඉලපත ඔසවාගෙන එයි. මෙයින් බියට පත්වන අරනෝලිස් අප්පු වේදිකාවෙන් පැන මිදුලට පැන ගනී. ඔහු නවතින්නේ මිදුලේ ඇති පොල්ගස දිගේ ටික දුරක් බඩගා ගොසින්ය. නාට්‍යයක් පෙන්වා අවසාන වූ විට අපේ ගෙදර මගුල් ගෙදරක් වෙස් ගනී. නාට්‍යකරුවෝත් උදව්කරුවෝත් හැමදෙනම එවිට අපේ ගෙදරට රැස් වෙති. කෑම බීම උඩින් සිනාහඬ ගලා යයි. ඒ සිනාහඬ මැද රටක් දෙනු රජකුමෙන් මාමා ආඩම්බරයෙන් සැරිසරයි. දැන් මාගේ රැවුල එයි. කටහඬද වෙනස් වෙලාය. මම උගුර අතගා ගුරු ගැටේ කැඩිලා දැයි බලමි. දවසට හතර පස් වතාවක් කණ්ණාඩිය ළඟට ගොස් රැවුල වැවී ඇති ප්‍රමාණය බලමි. යන්තම් වැවීගෙන එන රැවුල අතගාන විට ලේන් පැටියෙකුගේ පිට අතගාන කලකමින් සතුටක් දෙනේ. නිකටේ දෙපලක පමණක් විශාල රැවුල් ගස් දෙකක් ඝන සරයට වැවී තිබුණි. කණ්ණාඩියෙන් බලන විට කැතට පෙනෙන නිසා කතුරගෙන මම මුලින් ඒවා කපා දැමුවෙමි. තාත්තාට මෙන් මටත් රැවුල කපන්නට ඇත්නම්, කැපුවොත් නම් ඉක්මනට වැවෙයි. මාමා රැවුල කපන්නේද තාත්තාගේ දැලිපිහියෙනි. ඔහු රැවුල කපන්නේ සුමාන දෙකකට විතරක් සැරයකි. තාත්තාට වඩා හොඳට දැලිපිහිය මුවත් තියන්නට මාමාට පුළුවන්. ඔහු ගල්ලෑලි කෑල්ලකට පොල් තෙල් ටිකක් දමා එහි ගහ පිහිය මුවහත් කරයි. ඊට පසු ස්තෝප්පුවේ කණුවක ගසා ඇති හම්පටි කෑල්ලේ පිහි තලය දෙතුන් වරක් එහාට මෙහාට අදී.
මූනේ ඇල් වතුර ටිකක් ගාගෙන කිසිම පැකිලීමක් නැතුව බරස් බරස් ගා රැවුල කපයි. මේ විදියට මාත් කපන්නට ගියොත් මූණෙන් පළුවක්ම කැපී යන්නට පුළුවන්. රැවුල කැපීමට ආසාවක් තිබුණත් ලැජ්ජාව නිසා මම දැන්ම ඒ කිරීමට නොගියමි. නිකම්බූවක් මිසක් කපන්නට රැවුලක් මට නැත. ජයසිංහ මහතාද ඇතැම් විටක ඉලන්දාරියා කියා මට කතා කරයි. මෙහෙ එනවා ඉලන්දාරියා, කඩේට ගිහින් මුද්දරේකුයි කවරෙකුයි අරන් එනවා. ඔහු මගේ පිටට අතගසා මෙසේ කියන විට මට ආඩම්බර හිතේ. ජයසිංහ මහතා මට ආදරේය. ඉලන්දාරියා කියා කුළු පහලෙස කතා කරන්නේද ඒ නිසාය. ජයසිංහ මහතාගෙන් ඉගෙනීමට මෙපමණ කල් අපි පුලපුලා සිටියෙමු. දැන් අටවන ප්‍රමාණයට සමත් වී සිටින අපට උගන්වන්නේ ඔහුය. මිහිරි ලෙස කවි කීමට ජයසිංහ මහතාට පුළුවන්. කතා කරන විට කට දිහා බලන් ඉන්නට සිතේ. අපි ඔහු අනුකරණය කිරීමට වෑයම් කරමු. ඔහු කතා කරන විදිහට කතා කරන්නට, ඔහු ඇවිදින විදිහට ඇවිදින්නට අපි වෑයම් කරමු. පාඩම් පොතෙන් පිටස්තර දේවල් පවා සවස පන්තිවලදී ඔහු අපට උගන්වයි. සංස්කෘත ශ්ලෝක ලියාගන්නටදී ඒවා තේරුම් කර දෙයි. උද්‍යෝගිතම් පුරුෂන් සිංහමේප්ති ලක්ෂ්මීර්. ඔහු අපට කවි කටපාඩම් කරවයි. සඳේමෙන් පතල පැරකුම්. දුටු ගැමුණු උදේ සවස මුනිදුට පසු සිහි කරනු. විදේශයන්ගේ දුසිරිත් පිළිකුල් කරනු. මේ දේ කරනතුරු නැතවන්නේ දියුණු. ජයසිංහ මහතාගේ ආදර්ශය අනුව අපි කලිසම් ඉවත දමා ජාතික ඇඳුමට පැමිණියමු. සුදුසරන් බැනියන් පන්තියම සුදු පාටය. ෂා, දැන් බලනවා කොච්චර ලස්සනද. ජයසිංහ මහතාගේ පෙළඹීම අනුව මස් මාංශ වර්ජනය කිරීමේ ව්‍යාපාරයක්ද අපි ආරම්භ කළෙමු. එළවලු හා පලා වර්ග මිස පන්තියේ වැඩි දෙනෙක් දැන් මස් නොකති. මස් මාළු නොකෑවෑය කියා ශරීර පෝෂණයට හානියක් නොවේ. ගවයා මස් නොකයි, ශරීර ශක්තියෙන් ඌට අඩුවක් නැත. ගිරවා මස් නොකයි, උගේ කටහඬ ඉතා මිහිරිය. ජයසිංහ මහතා ඉදිරිපිට ලොකු මහතාගේ පවා එළියක් නැත. ජයසිංහ මහතා සමග සමීප වීමට සිතාදෝ ඔහුත් දැන් සවසට ළමයින් පාසලට ගෙන්වාගෙන පන්ති පවත්වයි. ජයසිංහ මහතා ඉඳහිට මාමාගෙන ද විමසයි. කොහොමද සිරිසේන දැන් මාමාට එහෙම සනීපෙන් ඉන්නවාද? වරදක් නෑ. දැන් මොකද කරන්නේ? මල් පෝච්චි වක් කරනවා සිමින්තියෙන්. ජයසිංහ මහතා සිනාසේ, ඔය මනුස්සයා නොකරන වැඩක් නෑ නොවැ, කරන්න බැරි වැඩකුත් නෑ. මාමාගේ ටීටර් මඩුව වැඩිකල් පැවතුනේ නැත. මුලදී ඉන් තරමක ලාභයක් ලැබුණු නමුත් පසුව පාඩු වන්නට විය. හැමදාම නාට්‍ය බැලීමට මිනිසුන්ට මුදල්ද නැත. ඕක වැහිච්ච එක තමයි හොඳ, ඕහු කීය. තිබුණානම් කොහොමරි සල්ලි හොයාගෙන බලන්න යන්න හිතනවා. ටීටර් මඩුව නිසා ගමේ හොරකම්ද වැඩි විය. ටීටර් බැලීමට මුදල් නැති අය කෙහෙල් කැන් පුවක් වලු ආදිය හොරෙන් කපා විකුණා ගනිති. ටීටර් නැටිල්ලෙනුත් වාසි ගත්තේ සේතන් මුදලාලි. ඇයි ඔක්කොම හොරබඩු ගෙනියන්නේ එතෙන්ට? ඒ වගේම තේ කඩෙත් හොඳටම සරු වුණා. පොඩි මාමාට සරුය. ඔහුගේ කඩේ හාල් සිල්ලර පමණක් නො උදළු සරණේලු වැනි යකඩ බඩුද දැන් නැත. නාට්‍ය පෙන්වූ දවස්වලම තේ කඩේ විශාල කොට සාදන ලදී. පීරිස් මුදලාලිත් සමග හවුලට කිරිඳි වැලේද දැන් ඔහු කඩයක් දමා ඇත. පිරිහුණේ ලොකු මාමා පමණකි. ටීටර් නැටිල්ලෙන් එයාට වෙච්ච සන්තෑසිය බේබදුකුමට වැටිච්ච එක විතරයි. අම්මා කියයි, ආරංචියක් තියෙනවා දැන් දැන් සූදුවටත් යනවයි කියලා. ඉස්සරද මාමා උස්සත්තට ගොස් හෙන්දිරිග්ගේ කිතුලෙන් රා බීවේය. නමුත් ඒ දවස්වල ඔහු බියමත්ත වෙරි වී සිටින බවක් මට මතක නැත. මාමා අරක්කුවලට පුරුදු වුණේ ටීටර් පෙන්නූ කාලයේදීය. නාට්‍යයක් පෙන්වූ දවසක ඒ වැඩසටහන අවසන් වූයේ මාමා තම සගේනුත් සමග අරක්කු බී මත්වීමෙනි. ඒකමත් නෙමේ මට නම් හිතෙන්නේ. තාත්තා වටපිට බලා හිමින් සැරේ කියනු මට ඇසුනි. තාමත් මිනිහගේ හිතේ තියෙනවා සුදු මැණිකේ ගැන. සුදු මැණිකේ දැන් දීග ගිහිල්ලත් ඉවරයිනේ. අම්මා කීය, දැන් අවුරුද්දක් විතර වෙන්න ආවනේ. හැබෑව, නමුත් පිටට නොපෙන්නුවාට මොකද මිනිහගේ හිතෙන් ඇරිලා නෑ එක. සුදු මැණිකේගේ මගුලට බුලත් දීමට පොඩි මහත්තයා අපේ ගෙදරටද ආවේය.
ඒ වෙලාවේ මාමා සිටියේ නැත. තාත්තා කිසි වෙනසක් නොපෙන්නා පොඩි මහත්තයා පිළිගෙන බුලද්ද ගත් නමුත් මගුල් ගෙදර යෑමට කැමැත්තක් නොදැක්වීය. නමුත් කියපු නම්බුවට නොගිහිනුත් නරක නිසා නැපෝ සිංහෝ සමග මා එහි යැවීය. ඔබ ගිහිල්ලා වරෙන්කෝ අර නැපෝ සිංහෝ එක්ක ගෙදට ඇවිත් කියලත් නොගියයි කියලා ආයෙත් මොකටද නෝක්කාඩුවක්? මොනවා කළත් නිතර දෙවේලේ මුණගැහෙන මිනිස්සුනේ. සුදුමැණිකේ දීග දුන්නේ ගම්පහ උසාවියේ ලියන මහත්තයෙකුටය. මගුල් මඩුව සරසා තිබුණේද ලියන මහත්තයා විසින්ම ගම්පහින් එවූ කෙනෙකි. ඔහු ඒ සරසා තිබුණේ අලුත් තාලයකටය. මාමාගේ සැරසිලිවල මෙන් විසතුරු කඩදාසි කැටයම් එහි නැත. මට ඈතදී හිතුනේ මගුල් මඩුව වටේ මිටි බිත්තියක් බැඳ තියෙනවා කියාය. නමුත් ඒ බිත්තියක හැඩය හිටින්නට කර ඇති තාවකාලික සැරසිල්ලකි. මේ දුටුවිට මට නාට්‍යවල මාෂල් ඇඳපු චිත්‍රයක් මතක් විය. මෙට්ට මැහීමට ගන්නා ගෝනි රීප්ප රාමුවලට ඇන තබා ඇනගසා මගුල් මඩුව වටා තාප්පයක් මෙන් සිටින්නට සවිකර තිබුණි. ගෝනියේ වයිටිංගා සුදුකර ඇත. අමුත්තකට තිබුණේ රාමුවේ මුදුන් අයින දිගට හංස රූප පේලියක් ඇඳ තිබීම පමණකය. ඒද අතින් ඇඳ එකක් නොවේ. ඒ ඇඳ තිබුණේ හංසයාගේ හැඩයට අච්චුවක් කපා ඒ අච්චුව ගෝනියට තබා කළු සායන් ස්ප්‍රේ කිරීමෙනි. පාර අයිනේ තොරන්ද ඒ ක්‍රමයට ගලින් නෙලන ලද්දක්සේ පෙනෙන්නට සාදා තිබුණි. ඒද මාමා බඩල් වනස්ස ආදියෙන් සාධන තොරන්වලට වඩා බෙහෙවින් වෙනස් විය. ඒක හරිම ලේසි වැඩක් මාමේ. ඒ වගේම චාන් නමුත් ලස්සනයි. මාමේ විස්තර මාමා සමග කියන විට ඔහු ඇදේ ඉඳගෙන නිශ්ශබ්දව අසා සිටියා මිස වචනයක්වත් කතා කළේ නැත. ස්තෝප්පුවේ ලාම්පුවක් නොතිබුණු නිසා ඔහුගේ මූණ පවා මට හරිහැටි පෙනුනේ නැත. මා පොත පාඩම් කර අවසන් වී නිදා ගැනීමට සූදානම්ව එළියට ගොස් එන විටත් මාමා බිත්තියට හේතු වී ඒ විදිහටම ඇඳේ ඉඳගෙන සිටියේය. ඉස්කෝලේ දවල් ආහාරයේ බත්ය. නෝනා දවස් පඩිවදායට දවල් ආහාරයේ උයයි. අපි දර දිය ඇද දීමෙන්ද දුරු මිරිස් කොටා දීමෙන්ද පොල්ගා දීමෙන්ද ඈට උදව් වෙමු. බතට මාළුව හැටියට බොහෝ විට ලැබෙන්නේ හාල් මැස්සන් අර්ථාපල් හෝ පරිප්පු වැනි දෙයකි. ඇතම් දවසක ඊට අමතරව මැල්ලුමක්ද තිබේ. හාල් මැස්සන් උයපු දවසක අපට බත් කෑමට මාළුවක් නැති විය. අපි මස් මාළු හෝ කරවල නොකෑමු. කෑම උයන්නට එදා බබා නෝනාට උදව් වීමට තිබුණේ අපටය. අපි ඒ වැඩ කරන අතරම අපට බත් කන්නට පොල් සම්බෝලයක්ද පිළියෙල කරගත්තෙමු. මුලදී බබා නෝනා මේ වැඩේට බය විය. උඹ මොකටද බය වෙන්නේ? අපි හාල් මැස්සන් නොකන හින්දානේ සම්බෝලයක් හදාගන්නේ. අපි කීවෙමු. බබා නෝනා නොබා බානා. කුස්සියේ ඉඳගෙන සම්බෝලයි බතුයි කනවිට ලොකු මහතා වේවැලක් අරගෙන එතනට ආවේය. අපි පිඟම් පසක තබා සිට ගතිමු. මෙහාට වරෙන් බබක්කේ සම්බෝල හදන්න කවුද උඹට කිව්වේ? බබා නෝනා කතා නැත. කතා කරපන්. උඹ මොකටද සම්බෝල හැදුවේ? මම හැදුවේ නෑ. ඈ තතන තතන කීවාය. කවුද එහෙනම් හැදුවේ? ඔහු අප දෙසට හැරුණේ. කවුද? අපි නිශ්ශබ්දව සිටියෙමු. මොකද ගොළු වෙලාද? කතා කරන්න බැරි. ඔහු යලිත් සැරවිය. කවුද සම්බෝල හැදුවේ? හදිසියෙම මගේ හිත නිර්භීත විය. සම්බෝල හැදුවේ හාල් මැස්සන් නොකන නිසාය. මස්මාළු නොකෑම උතුම් ව්‍යාපාරයකි. ලොකු මහතාගේ යුතුකම විය යුත්තේ අපේ ඒ ව්‍යාපාරයට අනුබල දීමය. නමුත් ඒ වෙනුවට දැන් ඔහු අපට දඬුවම් කිරීමට යයි. අප හොඳක් මිස නරකක් නොකළුවෙමු. ඒ නිසා දඬුවම් ලැබීමට ලැජ්ජා විය යුතු නැත. අයුක්තියට විරුද්ධව සටන් කිරීම වීර ක්‍රියාවකි. කවුද කවුද? මම සංසුන් ලෙස මම යයි කීවෙමි. මෙහෙට එනවා. එනවා එනවා ඔක්කොම එක්ක. අපි සදෙනා පෙළට සිටගතිමු. අල්ලනවා අත. ලොකු මහතා මට වේවැල් පහර හතරක්ද ඉතිරි අයට පහර තුන බැගින්ද තැලීය. දෙපාර්තමේන්තුවට ගණන් පියවන්න වෙන්නේ මටයි. ඔය එකෙකුටවත් නෙමේ. කාටත් ඇහෙන්ඩ ඔහු උස්සනින් කීය. ලොකු මහතා කෙරේ පිළිකුලක් මට ඇති විය. ඔහුගේ ක්‍රියාවට අප්‍රසාදය පළ කිරීම වස් අපි එවලේම බප්පිගන් ඉවත විසි කෙළෙමු. මේ ආරංචු විගසම ජයසිංහ මහතා පැමිණියේය. ඔහු තරහින් රතු වී වෙව්ලයි. මා එක්ක තරහක් තියෙනවා නම් ගහන්න ඕනෑ මේ කොල්ලන්ට නෙමේ මටයි.
ඔහු කුමහතාට ඇසෙන ලෙස කෑ ගැසීය. මේ කොල්ලෝ පලිනෑ වූවාට මගේ ඇස්වලට කඳුළු පිරුණි. තොපි අඬන්න එපා. ඔය ගැහුවේ තොපිට නෙමේ, ජයසිංහ මහතා කීය. ඊට පසු ඔහු ඉස්කෝලේ ගොස් ලොකු මහතා සමගද මොනවාදෝ හයියෙන් කතා කරනු ඇසුනි. ගෙදරදී මේ කිසිවක් මා කීවේ නැත. නමුත් මා එන විටම සියල්ල ආරංචි වී ඉවරය. ළමයෙක්ගේ වැරැද්දකට ගුරුවරයෙක් ගැහුවට කමක් නැහැ, ගහන්න ඕන. තාත්තා කීය, වැරැද්දක් නොකර ගුටි කාලා ආවත් අපි ඒ ගැන ප්‍රශ්න කරන්න යන්නේ. නමුත් කෑම කනකොට ගහපු එක වැරදි. ළමයෙකුට තියා අපි බල්ලෙකුටවත් ගහනවාද බත් කන වෙලාවක? අම්මා කියයි, බල්ලෙකුටවත් ගහන්න. ගුරුවරු, ඕකුන් ගුරුවරුද? මාමා පුපුරා හැලේ. ඉස්කෝලේ දිනු වෙනවාට තරහයි. ආණ්ඩුවෙන් පින්පඩි කකා තමන්ගේ වැඩ කරගන්නවා. අර ජයසිංහ උන්නහේ පිටගංකාරයා පණ නැහිගෙන වැඩ කරනවා. ඒ මිනිහා එක්ක තරහයි ඔක්කොම, මුල්ගුරයි දෙවෙනියයි ඔක්කොම. හම්බ වෙන්දෙන්කෝ උන්ද මට කොයි වෙලාවක හරි. උඹ ඔය බීගෙන රණ්ඩුවට යන්න ඕන්නෑ. මෙයා ඉස්කෝලෙන් නස්කරගත්තාම එච්චරයිනේ. රණ්ඩුවට යන්නෑ, මම දෙකක් කතා කරනවා උන්දට කන් දෙකේ ඇඟිලි ගහගන්න. තාත්තා පහුවදා උදේම මාත් සමග ඉස්කෝලෙට ගොස් ලොකු මහත්තයාට දොස් කියා ඉස්කෝලෙන් මා අස්කරවා ගත්තේය. ඊළඟ සුමානයේදී කිරිඳිවැලි ඉස්කෝලයට ඔහු මා බාර දුන්නේය. රදාවානි ඉස්කෝලෙට නැති අමුතු මහේශාක්‍ය ගතියක් කිරිඳිවැල් ඉස්කෝලයට ඇත. එය පළාතේ තිබෙන ලොකුම ඉස්කෝලය. ගුරු මණ්ඩලයේද 30ක් විතර සිටිති. කුඩා කඳු ගැටයක් මත පිහිටා තිබෙන මෙම විශාල ගොඩනැගිල්ල දුටු විට ගෞරව සම්ප්‍රයුක්ත බයක් ඈතදීම ඇති වෙයි. මම සබකෝලේ වැනි හැඟීමකින් යුතුව තාත්තා සමග පඩිපෙළ නැග යමි. පාසලට ඇතුල් වන තැන වාල් කඩක් වැනි තොරණක් ඇත. සීනුව එල්ලා තිබෙන්නේ එය මුදුනේය. රදාවානේ ඇත්තේ පුංචි සීනුවකි. ලොකු මහතාගේ මේසේ උඩ එය තබා තිබේ. විවේකයටත් ඉස්කෝලේ ඇරීමටත් වෙලාව පැමිණි විට ලොකු මහතාය අතටගෙන ඒ මේ අත වනයි. කිරිඳිවැලේ තිබෙන්නේ පන්සලේ ගණ්ඨාරයේ වැනි විශාල සීනුවකි. විද්‍යාදාතී විනයන් පාසලේ බාල්කවලද ආදර්ශ පාට ලියූ පුවර සවිකර ඇත. උත්සාහවන්තයා ජය ගනි. කම්මැලියාට දිවස් තිබේ. ඇවිද්ද පය දහස් වටී. ප්‍රධාන ශාලාව කෙළවරේ වේදිකාව මත විශාල මේසයක් ළඟ මුල් ගුරුතුමා වාඩි වී සිටි. ඔහු කණ්ණාඩියක් පැලඳ බිම බලාගෙන මොනවාදෝ ලියයි. වරින් වර කණ්ණාඩියට යටින් එබිකම් කර ඈත බලයි. ඔහුට පිටුපසින් බිත්තියේ විශාල ඡායාරූපයක් එහි එල්ලා ඇත. ඒ මීට පෙර එහි සිටි මුල් ගුරුතුමාගේ ඡායාරූපයේය. ඔහු ඉතා ප්‍රසිද්ධ කෙනකි. පස්වන ප්‍රමාණයේදී අපට නියම කර තිබුණු කියවීම් පොත ලියා ඇත්තේද ඔහුය. විශ්‍රාමලත් ප්‍රධානාචාර්ය දොන් දියෝනිස් වික්‍රමතිලක ගුරු මුහන්දිරම්තුමා. මෙතන නුහුරු ගතියක් මට දැනේ. මා අඳුන්න කිසිවෙක් මෙහි නැත. පන්තියේ ළමයි ඉඳහිට මා දෙස හොරහින් බලති. දවසින් දවස ඔහු එකා දෙන්නා මා සමග යාළු වෙති. කිරිඳිවැලේ ඉස්කෝලේට යාම නිසා වාසි දෙකක් මට සිදු විය. එකක් හොඳ චිත්‍රකර්ම ගුරුවරයෙකුගෙන් ඉගෙනීමට ලැබීමය. අනික මට බයිසිකලයක් ලැබීමය. අයියා සල්ලි වගේක් දීලා තිබුණා. ඒකත් ඉල්ලගෙන උදෙන්ම ගියා. කොහේ හරි සිවුදුවකටවත් ගියාද දන්නේ. එක දවසක් අම්මා තාත්තාට කීය. එදා හවස මාමා ගෙදර ආවේ බයිසිකලයක් පැඳගෙනය. ඒ පොඩි මාමාගේ බයිසිකලයේ මෙන් අලුත් එකක් නොවීය. පරණ හර්කියුලිස් බයිසිකලයකි. මේක ගෙනායේ පුතාට ඉස්කෝලේ යන්න. මාමා කීය. මණ්ඩාවැල මිනිහෙක්ගෙන් ගත්තේ. මාමා බදා වැළඳ ගන්නට තරම් සන්තෝෂයක් මට ඇති විය. කිරිඳිවැලේ ඉස්කෝලේට මා ගියේ බස්රියෙනි. බස්රියෙන් ගිය විට කිරිඳිවැල හන්දියේදී ඉන් බැස තව හැතපුම් භාගයක් විතර පයින් යාමටද සිදුවේ. ඉස්කෝලේ ඇරණු විටම ආපහු ගෙදර ඒමටද බස්රියක් නැත. මම දවසක් ගෙදරදී මේ බව කීවෙමි. මාමා එවලේ අසාගෙන හිඳ දැන් මට බයිසිකලයක් ගෙනත් දී ඇත. මම බයිසිකලයේ සෝදා පිස දමා ඔප කළෙමි. එවිට එහි පරණ පාට බොහෝ දුරට අඩු විය. මම පන්තියේ අනික් ළමයින්ට වඩා තත්ත්වයක් ඇති කෙනෙක්යි දැන් මට හැඟේ. මට බයිසිකලයක්ද තිබේ.
මට අනික් ළමයින්ට පෙනෙන්නට ඉස්කෝලේ මිදුලේ අඹ ගස යට ඒ නවතා තබාීමට හැකිය. ඉස්කෝලේ ඇරීමා බයිසිකලේ පැදගෙන එන විට පහළ පන්තිවල ළමයි බයිසිකලේ පසුපස ලැකේජ් එක අල්ලාගෙන ටික දුරක් මා සමග දිව ඇති. ඔය ළමයි මොකද කරන්නේ? එවිට මම හැරී බලා කේන්තියෙන් මෙන් කියමි. සමහර දාක මම මගේ යාළුවෙකුද පොල්ලේ වාඩි කරවාගෙන එමි. පොඩි මාමාගේ කඩයක් කිරිඳිවැල හන්දියේ ඇත. පාසල් ළමයින් අතර මගේ තත්ත්වය උසස් වීමටද එයද හේතුවක් විය. චිත්‍ර පාඩම ඉගැන්වීම සඳහා වෙනම ගුරුවරයෙක් කිරිඳිවැල සිටියේය. නම විජේරත්නය. විජේරත්න මහතා කොළඹ ටෙක්නිකල් කොලේජයේද චිත්‍රකර්ම ඉගෙනගත් කෙනෙකි. ඔහු දණහිස දක්වා දිගට සුදු බැනියමක් අඳී. කොණ්ඩේද බෙල්ලට වැටෙන තරම් දිගට වවා ඇත. කණ්ණාඩි කුට්ටමක් පළඳී. දියසායමෙන් ඉතා හොඳට චිත්‍ර ඇඳීමට ඔහුට පුළුවන. ඇතැම් දවසක ඔහු තමා ඇඳ චිත්‍ර පන්තියට ගෙනවිත් අපට පෙන්නයි. අමිත්ත තාපා බැමිණියට එහෙලියන් සරදම් කිරීම. මුළුතල මෝස්තරයක්. උකුලේ කලේ තබා. මා ඇඳ චිත්‍ර බලා විජේරත්න මහතා පැහැදුනේය. චිත්‍ර අඳින එක හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒකටත් උප්පත්ති වාසනාවක් තියෙන්න ඕන. විජේරත්න මහතා කියයි. ඒ වාසනාව සිරිසේනට පිහිටලා තියෙනවා. ඒ හින්දා ඒ දක්ෂකම දියුණු කරගත්තොත් හොඳයි. ඒක තමයි සිරිසේනට යන්න තියෙන මාර්ගය. හවසට පැමිණිය හැකිනම් ඒ සඳහා උපකාර කිරීමට තමා කැමැති බව විජේරත්න මහතා මට කීය. විජේරත්න මහතා නැවතී සිටියේ බෝගහවත්තේ ගෙදරකය. පාසල ඇරී ගෙදර එන මම විජේරත්න මහතාට විවේක ඇති දිනවල හවස් වරුවේ ඔහු හමුවීමට යමි. විජේරත්න මහතා ක්‍රමානුකූල ලෙස සියල්ල මුල සිට කියා දෙයි. පැන්සලේ උල් කරන හැටි, මකන කෑල්ල පාවිච්චි කරන හැටි, කරදාසිය ඩ්‍රෝයින් ලෑල්ලේ සවි කරගන්නා හැටි, සායම් මිශ්‍ර කරගන්නා හැටි, වර්ණ චක්‍රය, කහ රතු නිල්, සංගත වර්ණ, විසංගත වර්ණ මා පැන්සලෙන් ඇඳගත් සටහන ඔහු පරීක්ෂා කර බලයි. කෝ බලන්ඩ, හා දැන් ඉතින් පාට කරනවා. ඔහොම බෑ. යන්තම් තෙමාගත්තට මදි. පින්සලේට සායම් පුරවා ගන්න ඕනෑ. නැත්තම් කලල් හිටිනවා. දිය සායන් එක්ක ඔය සෙල්ලම් බෑ. පොඩ්ඩ වැරදුනොත් වරදුනාමයි. ඊළඟට ඔහු මිනිස් රූප අඳින හැටි කියා දෙයි. ඉස්සෙල්ලාම මූණක් අඳිමු. ඒක කරන්නේ මෙහෙමයි. බිත්තරේක හැඩයට රවුමක් අඳිනවා. කෝ බලන්න, ඕකෙ පැත්තක් ඇදයිනි. මකන්න එපා. ඒ වැරදිච්චිර එහෙම්ම තියෙන්න අරිනවා. පස්සේ එක සැරේක පුළුවනි අනවශ්‍යරි සේරම් මකලා දාන්න. එක එක සැරේට මකන්න ගියොත් කඩදාසිය හැම යනවා. හා, දැන් ඉතින් හරි මැදින් ඉරක් ඇඳලා රවුම දෙකට බෙදනවා. දැන් හරස් අතටත් ඉරි දෙකක් ඇඳලා සමාන කොටස් තුනට ඔය රවුම බෙදනවා. ඊළඟට ඔහුද කරදාසියක රවුමක් ඇඳ ඒද ඒ විදිහට කොටස් වලට බෙදා වෙන් කර ගනි. දැන් මේ කොටස් තුනෙන් මුල්ම කොටස ගන්නවා නළලට. ඊළඟ කොටස තමයි නහයේ දිග. ඊළඟ කොටස නහයේ ඉඳලා නිකටට තියෙන දුර. තේරුණාද? මේ බලනවා. ඔහු තමා මුලින් ඇඳගත් ආධාර රේඛා උපකාර කරගෙන මුහුණේ ඇස් කන් නාසා ඇඳ පෙන්වයි. මම ඔහු අඳින දිහා බලා සිට එසේ අඳින්නට පුරුදු වෙමි. මාමාගේ පරණ කඩදාසි කුට්ටමක් පැදුරුවානේ පැදුරක් අස්සේ තබා ඇත. දිනක් මම මේගෙන දිගහැර බැලුවෙමි. කඩදාසි කුට්ටම පුදුමාකාර වස්තුවකැයි මට සිතේ. කුට්ටම කියන්නේ දෙකටය. මෙතන කඩදාසි දෙකක් නොව 54ක් ඇත. ඊළඟට හතර වංශේ, සාක්ක වංශය, කෝලිය වංශය තියෙනවා වාගේ හතර වංශයකට දී ඇති නම්ද පුදුමාකාරය. රුවිත, හාරත, ඉස්කෝප්, කලාබර. කලාබර කියන්නේ මොකක්ද? ඇතැම් ගුරුවරු විජේරත්න මහතාට නම් කලාබර කියා විහිළු කරති. රූප කොළවලට දී ඇති නම් ඊටත් වඩා පුදුම සහගතය. මේ රූප ඇන්දේ කවුරුනත් ඔහු මහා දක්ෂයකැයි මට සිතේ. හේරා, පොරෝ, බූරු ආදීන්ට කකුල් නැත. උඩ යට දෑතින් කොයි අතට හරවා බැලුවොත් හිස ඔසවාගෙන සිටිති. දෙපැත්තටම ඔළුය. කෝසල රජුරුවන් හීනෙන්දුරු දෙපැත්තෙන් කන අස්සයා මෙනි. හා හා, ඕක පැත්තකින් තියපන්. ඕක විතරයි උඹට මාමාගෙන් තවම ඉගෙන ගන්න බැරි වුණේ. මා කඩදාසි කුට්ටම අතපත ගානවා දුටු අම්මා කීවාය. මාමාගේ විස්තුතුරු වැඩ හැම එකක්ම මම ඔහුගෙන් ඉගෙනගෙන සිටිමි.
දැන් ඔහු බීමට සූදුවටත් වැටී සිටී. ඔහුගෙන් මටත් ඒවා පුරුදුවේය කියා අම්මා බියවෙයි. මාමා බීමට සූදුවටත් වැටුණේ නොදනුවත්ව හෙමින් හෙමින්ය. දැන් ඔහු ඒවාට කොයිතරම් ඇබ්බැහි වී ඇද්ද කියතොත්, බීමත් සූදුවත් දෙක මාමාට අයිති ඔහුගේ ආවේනික ලක්ෂණයක් හැරියට සැලකීමට කවුරුත් පුරුදුව සිටිති. දාහකින් හොයන්න බැරි මිනිහා. එකම වැරැද්ද තමයි ඉතින් බීමයි සූදුවයි. බීගත් කල මාමාට පරණ කෝන්තර මතක් වේ. මිනිසුන් සමග ගහ බැනගන්නට යයි. මම කියන්නේ ජේමිස්, උඹලා එහෙම කරන එක වැරදි. හිතන්න එපා මේ උඹලට බයේ කටපියාගෙන ඉන්නවයයි කියලා. මම හිඟන්න තමයි. නමුත් යුක්තියට මිසක් අයුක්තියට මම උඹලාව එකෙකුටවත් බය මිනිහෙක් නෙමෙයි. මාමා ජේමිස්ට බැන බැන හිටියේ මා විජේරත්න මහතා හමුවීමට ගොස් ආපසු එන විටය. රෑ බෝවීගෙන එන බැවින් ඔහුට මා නොපෙනේ. මම බයිසිකලේ ඈතින් නවත්වාගෙන බලා සිටියමි. හත් අට දෙනෙක් එතන වට වී සිටිති. උඹ පලයන් ජේමිස් අයියේ ගෙදර. උඹ මෙතන හිටියෝ තෝක ඉවරයක් වෙන්නේ. නැපෝසින්නෝ ජේමිස්ගේ අතින් අඳමින් කීයේ. මොනවා කරන්නද ඉතින්, බීපු මිනිහා මොනවා කීවත් ඉවසන්න එපැ කියමින් ජේමිස් දෙතනින් නිවත්ව යන්නට විය. මාමා අත්පා උරුක් කරමින් බණින දිහා කොල්ලෝ හිනා වෙවී බලා සිටිති. උන්ට එය විනෝදයකි. පිරිස විසිරයන තෙක් බලා සිට මා ගෙදර ආවේ බලවත් සිත් වේදනාවෙනි. මාමා මොකටද සිහි නැති වෙනකල් බොන්නේ? පසුවදා වෙරිසිඳුණු කල කරුණාවන්ත ලෙස මම ඔහුට කීවෙමි. රටේ මිනිසුන්ට නිකන් චොරවෙන්ඩ මාමාගේ මුහුණට ශෝකයක් ආරූඪ විය. එය වසංගා ගන්නට මෙන් ඔහු හිනාවීමට වෑයම් කළේය. එහෙත් ඒ සාර්ථක වූයේ නැත. ඒ නිසාද ඔහු ඉවත බලාගත්තේය. මා කී දෙයට ප්‍රතිවචනයක් කීමට මාමාට බැරිය. බීමත් අනුන් සමග කාල කෝලහලයට යාමත් වැරදි බව ඔහු නොදන්නවා නෙවේ. මා එවැන්නක් මාමාට කී පළමු වතාව මේය. මහා දැනමුත්තෙකු මෙන් මා අවවාද දෙන විට මාවැන්නකු ඉදිරියේ පවා වරදකරුවෙකු වීමට සිදුවීම ගැන ඔහුට ලැජ්ජා සිතෙන්නට ඇත. ඔහුට තවත් හිත් වේදනා නොකර මම ඔහුගෙන් ඉවත් වීමි. වෙරි හිඳුණු විට වෙරි වී සිටියේදී කළ කිසි දෙයක් මාමාට මතක නැත. නැවත කොහේදී හෝ ජේමිස් මුණ ගැහුණොත් හිතේ කිසි කහටක් නැතුව මාමා ඔහු සමග කතා කරයි. හිනාවෙයි. මාමා ඇත්තටම තරහ වුණේ රදාවානේ ලොකු මහන්තා සමග පමණය. රදාවානේ හන්දියේදීම මාමා ඔහුට බැන තිබේ. ඒ මාමා බීමත්ව සිටි වේලාවකද නොවේ. ලොකු මහතා වචනයක්වත් නොකියා සයිමන්ගේ කඩේට රිංගා ඇත. බීමට මෙන්ම සූදුවටද අන්තිමේ මාමා ඇබ්බැහි විය. ඔහු එය පටන් ගත්තේ ගෙදරින් හැතැම්මක් පමණ ඈත කටු කනත්තෙනි. මාමා දිනක් කටු කනත්තේ සූදු පිටියේ සූදු කෙලිය බව අම්මාට ආරංචි විය. අද කටු කනත්තේ බේබි කැපිල්ලට ගිහින් හිටියය කියලා ආරංචි. හවස අම්මා මාමාට ඇහෙන්නට කීවාය. ඕකනම් ඒ තරම් හොඳ වැඩක් නෙමේ. දැන් එක නරක වැඩක් පුරුදු වෙලා තියෙනවා මද? කවුද කිව්වේ මං බේබි කැපිල්ලට ගියා කියලා? කවුරු කිව්වහම මොකද? ගියේ නැද්ද සූදු පොළට? ගියා, බේබි කපන්නට නෙමේ. ජෝර්දි හම්බෙන්න. එහෙනම් කමන්නේ, අම්මා කීවාය. මෙහෙට නම් ආරංචුනේ බේබි කැපුවයි කියලා. මුලදී හොරෙන් හොරෙන් සූදුවට ගිය මාමා දැන් කලෙලියෙම සූදු කෙලි. අම්මාවත් තාත්තාවත් දැන් ඔහුට අවවාද දීමට නොයයි. අවවාද දී වැඩක්ද නැත. දැන් ඔහු හදන්නට බැරිය. කලින් කීවාක් මෙන් බීමත් සූදුවත් මාමාගේ ආවේනික ලක්ෂණයක් බවට පත්ව තිබේ. එක් එක් මිනිහාට ආවේනික එක් එක් ගතිගුණ ඇත. සීටින් හැමදාම පත්තරේ කියවයි. බෙලා ආතා හැම පෝයටම සිල් ගනී. මිස්ටර් කොයි වැඩේ කරන්නෙත් නීතියටය. ලොකු මාමා බොයි සූදු කෙලි. ස්ථීර රස්සාවක් නැතත් මොනවා හෝ කර ඔහු මිල මුදල් උපයයි. සිමින්තියෙන් මල් පෝච්චි වක්කර තොග ගණනේ විකුණයි. ගොයම් වැඩ කාලයට ගොයම් කොන්තරාත් කපයි. අහල පහල ලොරිවල කරත්තවල පින්තාරු වැඩ ඇතිවිට ඒවා කරදෙයි. අලුතින් ගෙයක් සැදූ විට බිත්තිවල ඩිස්ටෙම්පර් ගාදෙයි. දොරජනෙල්වල තීන්ත ගාදෙයි. ගෘහ භාණ්ඩ පොලිෂ් කරදෙයි. මේවායින් ගාස්තුව ලැබුණ විට එක්කෝ සූදුවට යයි, නැත්නම් බොයි. මගුල් අව මගුල් ආදියේදී කරදෙන සැරසිලි වැඩවලට මාමා මුදල් නොගනී. ඒ ඔහුගේ ප්‍රතිපත්තියකි. එපමණක් නොව
කාගේ හෝ මගුලක් මරණයක් ලෙඩක් දුකක් තිබෙන විට කීවත් නොකීවත් මාමා එහි ගොස් මැරීගෙන උදව් කරයි. මගුලක් නම් මඩු සරසයි, කෑම මේසවල වැඩටද උදව් කරයි. මරණයක් නම් තුම්බ සාදා දෙයි, මිනියට තනි රකි, මිනිය කරගහගෙන දෙයයි. ලෙඩක් දුකක් නම් බෙහෙත් හොයයි, තොවිලයක් නම් යකදුරාට කොට්ටෝරුකම් කරයි. මාමා සූදුවට යන්නේද දිනන ආසාවකින් නොවේ. ධනංජේ කෝර්වය රජුට මෙන් සූදුව ඔහුට ක්‍රීඩාවකි. සිංහල අවුරුද්ද ලබන්න මාසයකට විතර සිට මාමා සූදුවට ලකලෑස්ති වෙයි. මුදල් පරිස්සම් කර ඉතුරු කරගනී. සිංහල අවුරුදු දවස්වල සූදු කෙලියාට පොලිසියෙන් අල්ලන්නේ නැතිලු. මාමා සූදු පිටියස් සාදාගෙන සිංහල අවුරුද්දට සූදු කෙලවයි. සූදු පිටිය සාදන්නේ මහගෙදර ගේ පිටිපස්ස ඈත බඩවැටිය දිහාට වෙන්නටය. මාමා මෙතන පොළව කමතක හැඩයට උදුලු ගායි. තුත්තිරි නිදිකුම්බා ආදිය උදුරා දමා අවට සුද්ධ කරයි. සූදුවට එන්නට සූදුකාරයෙන්ට කල්තියා දැනුම් දෙයි. මාගල් පැදුරු ආදිය එලා සූදු පිටිය සාදයි. මිනිසින් සූදු කෙලින අතර මාමා දිනු අයගෙන් තෝන් ගනී. කුට්ටම බෙදන හැටිත් ඔට්ටු අල්ලන හැටිත් පරීක්ෂාවෙන් බලා සිට සූදු පොලේ ඇතිවෙන මතභේද සමතේකට පත් කරයි. ඇතම් විටක ඔහු තෝන් ගැනීම ජෝදිටද සූදුකාරයෙන්ට අරක්කු විකිණීම අයිසේටද පවරා තෙමේ සූදුවට වාඩි වෙයි. මාමා සූදුවෙන් දිනුදාට කාටත් වාසිය. ඔහු කිරිඳිවැලට ගොස් මස් ගෙනෙයි, රතිඤ්ඤා හා සෙල්ලම් බඩු ගෙනෙයි. තාත්තාට සරමක්, අම්මාට චීත්තයක්, ආච්චිට කම්බායක්, සුදු රෙද්දක්, මට ටී ෂර්ට් එකක්, සරමක්. අප කාට කාටත් ඔහු මුදලින්ද රුපියල් 5-10 දෙයි. තිබුණු ණය ගෙවා දමයි, අනුන්ටත් ණයට දෙයි. හවඩි සුර ඔර්ලෝසු ආදිය උගසට ගනී. රුපියල් 100,000 දිනුවත් වැඩක් ඇත අම්මා කියයි. හෙට වෙනකොට ඔක්කොම අහෝසි. මාමා දිනුදාට සල්ලි පරිස්සම් කර තියන්නට දෙන්නේ අම්මා අතටය. නමුත් ඒ සල්ලි රඳන්නේ නැත. ඔහු අම්මාගෙන් මේවා වරින් වර ඉල්ලාගෙන ගොස් සියල්ල ඉවර වනතුරු පරාද වෙයි. මේ මුදල් ඉතුරු කර ගැනීමට පුළුවන් කියා අම්මාගේද විශ්වාසයක් නැත. අනුන්ට ගින්දර දීලා ගෙනාපු සල්ලිනේ, ඕවා පරිස්සම් කරන්න හැදුවාට පළක් නැහැ. සූදුව ජයට කෙරෙන විට සූදු කෙලීමට මුදල් නැතිවීම තරම් දුකක් මිහිපිට නැත. මාමා ණයට දුන් මුදල් ආපසු ඉල්ලා ගනී. කොයි හැටියෙන්වත් මුදල් හොයා ගැනීමට බැරි තැන ඔහු කැරකි කැරකි අපේ ගෙදරට මෙයි. පුතේ, අම්මට කියහන්කෝ මාමා ඇවිත් ඉන්නවාය කියලා. මම කුස්සියට ගොස් අම්මාට පණිවිඩය කියමි. මාමා ආවේ මොකටදයි අම්මා ඉවෙන් මෙන් දනී. ඇ අල්මාරිය ඇර රෙදිගොඩ හට හංගා තිබන ලියවුන් කවරෙන් රුපියල් 10 කොලයක් ගනී. මම ඒ මාමාට ගෙනත් දෙමි. මාමා ඒ රැගෙන ඉක්මන් ගමනින් ආපසු යයි. මා අතින් මුදල් ගෙන ගියදාට සූදුවෙන් දිනන බව මාමාට විශ්වාසය. මා අතින් මුදල් ගෙන ගියදාට සූදුවෙන් දිනන බව මාමාගේ විශ්වාසයේය. පොඩි මාමාට නැති දයානුකම්පාවක් ලොකු මාමා කෙරේ අම්මා තුළ ඇත. පොඩි මල්ලි නම් ඉතින් හරිහම්බ කරගෙන දියුණු වෙච්චි මිනිහා නොවැ, අයියා තමා දුප්පතා. ගේ පිටිපස සූදු කෙලවනවාට පොඩි මාමා වැඩි කැමැත්තක් පෙන්වන්නේ නැත. වෙරිකාරයොත් සූදුකාරයොත් ගේ පිළිකන්න පැත්තෙන් නිතරම එහා මෙහා යති. ඇතමෙක් අසික්ත වචනයෙන් කාට හෝ බැනවදිති. කොච්චරවත් කරච්චලේය. නමුත් සූදුව නිසා කඩේටද ලාභය. සූදුවෙන් දිනූ අයට හිතූ ගණන් වලට බඩු විකුණන්නට පුළුවනය. කීයයි කීවත් ගණිති. මේ නිසා පොඩි මාමා සූදුව තියෙනවාට යටිහිතෙන් කැමිතිය. සූදුකාරයෙන්ට විකිණීම සඳහා රෙදිපිලි හා අරක්කු වැනි දේද ඔහු විශේෂයෙන් ගෙනත් තබාගෙන ඇත. යසවතී නැන්දා නම් සූදුව තියෙනවාට මුළු හිතින්ම කැමතිය. කුස්සියේ ජනේලේ ළඟට වී සූදුකාරයෙන් දිහා බලා ඈ විනෝදයක් ලබති. සිරිසේන, ආම් බලහංකෝ, අයිසගේ පාට් එක වැටෙන්නත් යනවා. අනේ මෙහෙමත් කෝලං, අයිසේ බීලාය, මේරේ මවුල බූලා, ලාලා ලාලාලා, අයිසේ සරමේ කොනක් උස්ස උස්සා කිසිලි ගන්නාගෙන වැනි වැනී යයි. ජයසිංහ මහතා රදාවානී ඉස්කෝලෙන් මාරුවී යාමගෙන කාගෙත් ඇත්තේ කනගාටුවකි. ඔහු මාරුවීම ලබාගෙන ඇත්තේ ගම් පලාතටේය. හැමදාම ඉතින් පිට ඉඳලා බෑනේ බුරම්පි අයියේ,
කවදා හරි ගමටත් යන්න එපැයි. ඒකනම් එහෙම තමයි මහත්තයෝ, තාත්තා කීය. නමුත් ඉස්කෝල්ට නම් බරපතල පාඩුවක්. ජයසිංහ මහතා යන්නේ ගම ඕනෑ වූ නිසාම නොව ඉස්කෝලේ එපා වූ නිසායයි මට සිතුනි. කොහොමද සිරිසේන විභාගයේ වැඩෙහෙම හොඳට කළාද? එහෙමයි. විභාගෙන් පාස් වුණාම මොකද කරන්න හිතාගෙන ඉන්නේ? රස්තියාඩුවට වැටෙන්නේ නැතුව හොඳට ඉගෙනගෙන දියුණු වෙන්න ඕනෑ. ඔහු තාත්තා දෙසට හැරුණේය. මෙයා ඉතින් චිත්‍ර වැඩවලට තමයි වඩා දක්ෂ. මේ අබිලින් උන්නැහැගෙන් පුරුදු වෙලා වෙන්ඩ ඇති. මාමාගේ මූණ ආලෝකමත් විය. ජයසිංහ මහතා එසේ කියමගෙන ඔහුට ආඩම්බර සිතෙන්නට ඇත. දැනුත් ඉගෙන ගන්ඩ යනවා කිරිඳිවැලේ විජේරත්න මහත්තයා ළඟට. තාත්තා කීය, ඒක හොඳයි. නිකං උන්නොත් ඔය ඉගෙන ගත්ත දේවලුත් අමතක වෙලා යනවා. රත්තරන් වටින මහත්තයා, ජයසිංහ මහතා ගිය පසු අම්මා කීවාය, රදාවානට ආයිනං එන්නේ ඔච්චර හොඳ ගුරුවරයෙක්. ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිටි මම එහි ප්‍රතිඵල නිකුත් වනතුරු බලා සිටියමි. එහෙත් මගේ චිත්‍ර පාඩම නැවතුනේ නැත. මම දැනුත් සතියට දෙතුන් දිනක් විජේරත්න මහතා වෙතට ගොස් ඔහුගෙන් ඉගෙන ගනිමි. තරමක් හොඳට දිය සායම් හැසිරවීමටද මට දැන් පුළුවන. ඔය සායන් හදලා තියෙන්නේ එංගලන්තේ, එහෙ දේශගුණයට ගැලපෙන විදියට, විජේරත්න මහතා කියයි. එහෙ සීතල රටක් නිසා මෙහෙවාගේ සායන් ගාපු හැටියෙම වේලෙන්නේ නෑ. ඒ නිසා ඕන තරම් කල් තියෙනවා හිතලා මතලා පාට ගාන්ඩ. මෙහෙ අපි සායන් ගාපු ඉක්මනින් වාගේ වේලෙනවා. සායන් වේලෙන්නේ ඉස්සර වෙලා පින්තූරේ ඇඳලා ඉවර කරන්නත් ඕන. ඒකට ඉතින් කරන්න තියෙන්නේ හොඳට පුරුදු වෙලා අත්තයි හිතයි බය නැති කරගන්න එක. විජේරත්න මහතාණන් සායන් වලට බය නැත. එහෙන් කහ පාට ගායි, මෙහෙන් නිල් පාට ගායි, කඩදාසියෙන් පාට මිශ්‍ර වෙන්නට අරි. මිනිස් රූප හරිහැටි ඇඳීමට මට තවම බැරිය. විශේෂයෙන්ම අත් සහ පා නිවැරදිව ඇඳ නොහැක. මනුෂ්‍ය ශරීරයේ විවිධ අවයව හා ඒවායේ මාංශ පේශි පිහිට ඇති අන්දම දැක්වෙන විශාල පොතක් විජේරත්න මහතා මට දුන්නේය. මම ඒ ගෙදර ගෙනවිත් එහි ඇති රූප බලාගෙන ඇඳ පුරුදු වෙමි. අපේ ගෙදර දැන් එල්ලා ඇති පින්තූර මා ඇඳපු ඒවාය. ඉස්සර මේවායේ රාමු කර තිබුණේ පස්වන ජෝර්ජ් රජතුමා සිද්ධාර්ථ කුමාරයාගේ සර්ණ මංගල්‍ය, නුවර දළදා මාලිගාව ආදී පින්තූරයේය. මම ඒ පින්තූර ඉවත් කර ඒ වෙනුවට මා ඇඳි භූමි දර්ශන ඇතුළත් කළමි. අම්මා මගේ ක්‍රියාවට වැඩි කැමැත්තක් නොදැක්වත් විරුද්ධත්වයක් නොපෑවාය. ඈ අර පින්තූර පරිස්සමින් රෝල්කට අකුලා අල්මාරියේ තැබුවාය. අම්මාගේ සිත සැනසීමට ඊට පසු දිනක මම බුද්ධ රූපයක් ඇඳගෙන ආවෙමි. ඇත්ත වශයෙන්ම ඉන් වැඩි හරියක් ඇන්දේ මානව විජේරත්න මහතාය. කවුද මේක ඇන්දේ? හොඳට ඉගෙනගෙන මිස මේවා අඳින්න එපා, අම්මා කීවාය. යන්තම් හරි දෝෂයක් තියෙන්න ඇන්දොත් පව්. ගමේ අයටද දැන් දැන් මගේ උදව් උවමනා වෙයි. ජෝර්දි දවසක් සතයක් තලා මට්ටම් කරගෙන මා ළඟට ආවේය. අනේ මහත්තයෝ, මෙන්න මේක දෙපැත්ත බලු රූප දෙකක් ඇඳලා දෙන්නකෝ. මොකටද මම ඇසුවෙමි. බාල එකාට කක්කල් කැස්ස හැදිලා, ඒකට කරේ එල්ලන්ඩ. ඇත්තටම ඉතින් ඕකට කක්කල් කැස්ස සනීපේනවාද? ජෝර්දි ගිය පසු අම්මා ඇසුවාය. පුං කිරිගහට අන්නා වගේ තමයි, ජීවන් කරලා බෙල්ලේ දාපු ගමන් පටස් ගාලා ඇරෙනවා. ඕවාගේ නන් බේතක් නෑ කක්කල් කැස්සට. එවිට ජුවානි සාතා කීය, මංගුහාමි ආවේ මාලවා ඡායාරූපයක් ලොකු කර අන්දවා ගැනීමටය. එය මාසයකට විතර ඉහතදී මල ඇගේ දුවගේ ඡායාරූපයකි. ඡායාරූප ලොකු කර ඇඳීමට මා කැමති නැත. ඇරත් ඒ ඡායාරූපයේ ඉතා කුඩා එකකි. හරි හැටි පැහැදිලිද නැත? මා ඇඳි පින්තූරයේ ඡායාරූපවලට වඩා බොහෝ වෙනස්ය. කෙසේ නමුත් ඊට වඩා ලස්සනය. පින්තූරේ ලස්සන වන තරමට මන්ගෝහාමිගේ දුක වැඩි විය. බලන්නකෝ ජේනෝනා, ඉවසන්න පුළුවන්ද? මේ වගේ කඩවසන් කෙල්ලෙක් මැරුණායි කිව්වහම මන්ගෝහාමි පින්තූරේ දෙස බලාගෙන හඬයි. ගාමේ කවුරුන් හෝ මල විටද මගේ සේවය අවශ්‍ය වෙයි. අගෝරි සාතා මලදා ඔහුගේ කොළඹ බෑනා මා හමුවීමට ආවේය. ඔහු අතේ සුදු රෙදි ආරයක්ද තිබුණි.
ගෙදෙට්ට හැරෙන තැන පාරේ එල්ලන්න බෝඩ්ඩයක් අන්දව ගණ්ඩ ආවා. ඔහු කීය, මම කළුපාට වාර්නිස් තීන්තෙන් මරණ දැන්වීම ලියා දුන්නෙමි. අනිච්චාවත සංකාරා, පරලෝ සැපත් ස්පී අගෝඩිස් උපාසක මහතාට නිවන් සැප ලැබේවා. මෙවැනි වැඩ කරදෙන විට අම්මාත් මාමාත් මා අසලට වී ආඩම්බරයෙන් බලා සිටිති. මේ වැඩ කිරීමට ගමේ සිටින එකම සමතා මමම වේදැයි එක්තරා මහන්තත්තකමක් මටද ඇතිවෙයි. ජ්‍යෙෂ්ඨ විභාගයෙන් මා සමත් වූයේ සම්මාන තුනක්ද සහිතවය. අංක ගණිතය, චිත්‍රකර්මය, සාහිත්‍යය. මීට ඉහළට ඉගෙනීමට පන්තියක් කිරිඳිවැලේවත් නැත. දැන් ඉතින් ඉස්කෝලෙන් අස්සුනා හා සමානය. ඊළඟට මා කුමක් කළ යුතුදයි කිසිවෙක් නොදනි. මා විජේරත්න මහතාගෙන් විමසීමි. සිරිසේනට දැන් තියෙන හොඳම වැඩේ ටෙක්නිකල් කොලේජයට බැඳින එක. බැඳිලා තවදුරටත් ඇඳීම ඉගෙන ගන්නවා. ඔහු කීය, මේ යෝජනාව මගේ සිද්ගත්තේය. මම ඒ ගෙදරදී ඉදිරිපත් කළමි. තාත්තා කල්පනා කරන්නට විය. හැබැයි ඉතින් ලොකු වියදමක් නම් දරන්න වෙනවා. බෝඩින් ගාස්තුවලට, ඇඳුම්වලට, තව ඔය ඕනෑ කරන බඩුමුට්ටුවලට. ඒක තමයි පරහා. ඒකනම් ඇත්ත තමයි, ලොකු මාමා කීය. නමුත් කරන්න තියෙන වැඩේ හිඟා කාලා හරි කරන්න එපැයි. යෝජනාව පොඩි මාමාට ඉදිරිපත් කළ විට ඔහු එකහෙලාම ඊට විරුද්ධ විය. අයියාගේ රස්සාවනේ මහලොකුට ඔය උගන්වන්න හදන්නේ. කොළඹත් බෝඩින් කරලා හොඳයි ඉගෙනගෙන ආවයි කියමු. ඊට පස්සේ මොකද කරන්නේ? එක එකාගේ මගුල් මඩු හරහන්නයි තුම්බ හදන්නයි යරිනවා. එහෙමද? මම කියන්නේ කොළුවාගේ හොඳට. ඌට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඇයි ඔය ගම්පහ ලෝරන්ස් කොලේජයටවත් කොහෙවත් ඇරලා ඉංග්‍රීසි ටිකක් උගන්නේ නැත්තේ? එතකොට ඔය තරම් වියදමකුත් නැහැ. පළක් ඇති දෙයක් ඉගෙන ගන්නවා. ඇත්ත තමයි. අම්මටත් තාත්තටත් සිතුනි ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් කරන්න බැරි දෙයක් නැත. ගෙදර ඉඳලාම බස්රියෙන් යාමටද පුළුවන්. වියදම් වන්නේ ඉස්කෝලේ ගාස්තු පමණකි. එහෙනම් ලෝරන්ස් කොලේජයට අරිමු ඉංග්‍රීසි ඉගෙන ගන්න. මා යවිය යුත්තේ ටෙක්නිකල් කොලේජයටද ලෝරන්ස් කොලේජයටද යන්නගෙන ස්ථිර තීරණයකට තවම බැස නැත. මා නම් කැමති ටෙක්නිකල් කොලේජයටය. පොඩි මාමා මොනවද දන්නේ? එයා ජයසිංහ මහත්තයටත් විජේරත්න මහත්තයටත් වඩා උගතෙක්ද? ලොකු මාමා නිකමෙක් වෙන්න පුළුවන්. නමුත් පොඩි මාමාට වඩා දහස් වාරයක් දක්ෂ මිනිහෙක්. එකම වැරද්ද එයාට හොඳ අධ්‍යාපනයක් නොලැබිච්ච එක. ලොකු මාමාටත් හොඳ අධ්‍යාපනයක් එහෙම ලැබුණා නම් බලන්න තිබුණා. පුතා කැමති මොනවා ඉගෙන ගන්නද? අම්මා මගෙන් ඇසුවාය, මන්නම් කැමති ටෙක්නිකල් කොලේජයට යන්න. එහෙනම් කෝකටත් ඉල්ලුම් පත්තර දමන්න. ටෙක්නිකල් කොලේජයට බැඳෙනවායි කීවාට ගිය ගමන් බැඳෙන්න බෑනේ. ඉල්ලුම් පත්තර එහෙම දමලා ඇතුළත් වීමේ විභාගනුත් පාසුනොත් ඊට පස්සේ කල්පනා කරමුකෝ යනවාද නැද්ද කියන එක. එවිට ලොකු මාමා කීය, අබලින් සිඤ්ඤෝ වගේ නෙමේ සේතන් මුදලාලි. තඹ සල්ලියක ප්‍රයෝජනයක් නැති මිනිහා මිනිස්සු කියති. ඒත් ඔවුන්ගේ ගරු සැරකුම් පොඩි මාමාටය දුටු තැන එක් පස් වෙති. ගෞරව පුරස්පරව කතා කරති. මුදලාලි බෑරක් වගේ. මුදලාලි මොකද අද පයින්ම? මුදලාලි එහෙනම් අපි ගිහින් එන්නම්කෝ. ලොකු මාමා හැම එකාගේම හැම වැඩටම යයි. හැම එකාටම ඕනෑ වෙයි. එහෙත් මේ ගරු සැලකුම් ඔහුට නැත. අම්මාත් තාත්තාත් ලොකු මාමාට ආදරේය. නමුත් ඔවුන්ගේද වැඩි සැලකිල්ල පොඩි මාමාටය. මල්ලේ හින්දා තමයි අපිත් ගමේ ඔලු උස්සලා ඉන්නේ අම්මා කියයි. නැත්තං අහල පාල එවුන් මෙලහකට ඔලුවට අතහෝදලා ඉවරයි. පොඩි මාමාගේ බලපුළුවන් කාරකම නිසා අපි කවුරුත් ලොක්කන් වී සිටිමු. ගමේ කඩේටත් වඩා ඔහුගේ කිරිඳිවැල කඩේ දැන් දියුණිය. පියසෝම ස්ටෝස්. මාමාගේ පුංචි පුතාගේ නමද පියසෝමය. ඔය ළමයා තමා හේතුකාරයා තාත්තා කියයි. ළමයා ඉපදුනාට පස්සේ තමා මිනිහාට හුඟක්ම හරි ගියේ. මාමාට දැන් ලොරියක්ද ඇත. අයිසේ ඒ එළවයි. පියසෝම ස්ටෝස් කිරිඳිවැල කියා එහි ලියා ඇත. ඉස්සර ඕකේ ලියා තිබුණේ මේරලන්ද ඇස්ටේට් කියලාද කොහෙද වෙනත් නමක්ය. සිරිසේන අයියට කියපංකෝ ඕකේ තීන්ත ටිකක් ගාලා දෙන්න කියලා. ලොරිය ගෙන අලුත පොඩි මාමා මට කීය. ලොරියේ තීන්ත ගෑමට මම ලොකු මාමාට උදව් වීමි.
තීන්ත ගෑවාට ගාස්තුව පොඩිමාමා මා අතේ යැවූ නමුත් ඔහු ඒ බාර ගත්තේ නැත. සල්ලි ඕන්නෑ, ඕක මල්ලිට ආපහු ගිහින් දීපන් ලොකුමාමා මට කීය. මුදල් ආපසු ගෙන ගොස් දුන්නට පොඩිමාමා මට රුපියල් පහක් දුන්නේය. මා ඒ අතට ගත්තේ ගන්දෝ නොගන්දෝ යන විතර්කේනි. ඔන්න ඔහෙ ගනින් සල්ලි තියෙන මිනිහෙක්ගෙන් ගත්තා මොකද අම්මා කීවාය. නිකංය වැඩකුත් කරලා දීලානේ. සැරසිලි වැඩ මාමාට දැන් ලැබෙන්නේ කලාතුරකිනි. ඒකනම් එත්ක අතකට හොඳා තාත්තා කියයි. දවස් දෙක තුනක් මහන්සි වෙලා කරලා දුන්නාට ගතමනාවක් කම්බ වෙන එකක් යැ. නමුත් මාමා ඒ වැඩ කළේ ගතමනාවක් බලාපොරොත්තුවෙන් නොවේ. ඒ වැඩ කිරීමෙන්ද ඒවා ගැන අනුන් වර්ණනා කරනු ලැබීමෙන්ද ඔහු සන්තෝෂයක් ලැබුවේය. ඒ ඔහුට ප්‍රමාණවත්ය. දැන් දැන් මිනිස්සුන්ට මාමාගේ සැරසිලි අවශ්‍ය නැත. ඔහු අලුත් අලුත් දේ සොයා යති. දැක්කද පොඩි මහත්තයාගේ මගුල් ගෙදර සරසලා තිබ්බ හැටි චාන් වැඩේ. නමුත් කියන්න බෑ ලස්සන. කන්නි මහර පොඩි මහත්තයා පලාතේ සැලකිය යුතු කෙනකි. කාටත් ඕනෑ කරන්නේ ඔහු කළ හැටියට කිරීමටය. ඔහු කලාක්මින් මඩුගොල් මඩුව සැරසීමටය. ඒ විදිහට තොරණ සෑදීමටය. ඒ නිසා මාමාට නොකියාම දැන් ඔහු ඒ වැඩ පිටින් කරවා ගනිති. මාමා අවලංගු කාසියක් මැනි. ඔහු කියන දෙයක් ගණන් ගන්නා කෙනෙක් නැත. කරන දෙයක් අගේ කරන කෙනෙක් නැත. මාමා තමාට නොතරම් මිනිසුන් සමග කාලකෝලහාලයට යයි. අනුන්ගේ සිනාවට පාත්‍ර වෙයි. සූදුව නිසා ලෝකේට ණය වෙලාය. පිස්සා කිය ගිය තැන පච වෙනවා. ඔය මිනිහා මුදලාලටත් එක්ක ලැජ්ජාවක්. යසවතී නැන්දා කියයි. මාමාගේ ණයකාරයෝ ඔහු සොයාගෙන අපේ ගෙදරට දේති. නිකං ආවා අබලින් සිංහෝ හම්බ වෙන්න ජෝර්දි ස්තෝප්පුවට ගොඩ වෙයි. එවිට මාමා කුස්සිය පැත්තෙන් මගහැරයයි. කොහේ ගියාද මන්දා? දැන් මෙහෙ හිටියා. පුතේ බලහංකෝ මාමා ඉන්නවද කියලා. මාමා මග ඇරගිය බව දැන දැනම අම්මාද එසේ කියයි. මම එහෙනම් වෙනි දවසක එන්නම්කෝ. ටික වේලාවක් බලා සිටි ජෝර්ජී යන්නට යයි. කුමතේරිස් මේ විදිහට තුන් දවසක්ම ආවේය. තුන්වෙනි දවසේ අම්මා තමාගේ මුදල් දී ණය බේරුම් කර ඔහු හරවා යැවීය. නමුත් ඕක හැමදාම කරන්න පුළුවන්කමක් නැත. ණය බේරීමට තියා අඳින්නට සරමක් ගැනීමටවත් මාමාට සල්ලි නැත. එකම සරම සෝද සෝදා අඳි. නාන්නට ඇලට ගොස් සරම සෝදා ගලේ වනයි. නා ඉවර වන විට සරමද වේලිලාය. දවසක් තාත්තා පොළට ගොස් බුලත් විකුණාගෙන එන ගමන් මාමාට සරමක් ගෙනත් දුන්නේය. මාමා එය අතටගෙන කනප්පූඩ තැබීය. නංගියේ මේක තියලා තියන්නකෝ, පස්සේ ගන්න බැරියයි ඔහු කීය. නමුත් මාමා තවමත් ඒ ගත්තේ නැත. ඒ අල්මාරියේ තිබ්බ තැනම තවමත් එහෙමම තිබේ. අර ගේ පිටිපස්සේ කොස් ගහ කප්පලා ඉරවන්න මයි හිතේ තියෙනවා. මාමා දිනක් කීය. මොකටද ඕක නිකන් නාකේවි තිබෙලා හැදෙන ගෙඩිත් ඔක්කොම පුහු. මාමා හත්තට මාසයකට උඩදීද වත්තේ කොස් ගසක් කපා විකුණා ගත්තේය. ඒ කොස් ගහේ නම් ගෙඩි මහාන් උඟ හැදුනි. ඒ තිබුණේ මාමාගේ සූදුපල පැත්තට වෙන්නටය. අන්තිමේදී අකුණක් වැදී ඒ කොස් ගහ මැරුණේය. ඕකේ ඔය තරම් පළදාව හැදුනේ ඕකට තමයි, ආච්චි කීවාය. මාමා චර්ලියානුටත් එබරන්ටත් කියා ඒ ගස ඉරවා ලී විකුණා ගත්තේය. මෙවර කොස් ගස කැපීමට එබර්නුත් චාර්ලියානුත් ගිය විට පොඩි මාමා ඊට හරස් විය. කවුද උඹලට කිව්වේ ඕකේ කපන්ඩ? අබිලින් උන්නේහේ. ඒකට කමන්නේ, උඹලා පළයල්ලා, ඕක කපන්නේ. අපි එහෙනම් යන්නම් මුදලාලි මහත්තයෝ. අබිලින් උන්නේහේ කීප දවසක්ම කියපු නිඳයි ආවේ. කියපු වෙලාවේ මාත් කල්පනා කළා මේ අගේ ඇති කොස් ගහ කපන්නේ මොකටද කියලා. එබරන් කීය. ඒ පාර වත්ත පාළු කරන්න ලෑස්ති වෙලා යසවෙතී නැන්දා ආච්චීට කියයි. සූදුවට යන්න සල්ලි හිඟ වෙලා වෙන්න ඇති. ලොකු මාමාට මේ ආරංචි වී ඇත්තේ දෙගුණ තෙගුණ වෙලාය. හැබෑද අබලින් සිංහෝ අද අරියාදුවක් උනායයි කියන්නේ කොස් ගහ කපන්න ගිහින්. මොකක්ද? ඇයි දන්නේ නැද්ද? සේතම් මුදලාලි චාර්ණියාටයි එබරන්ටයි හොඳටම බැනලා එලවගත්තයි කියන්නේ. මාමා හිටියේ තරමක වෙරි මතනි. ඔහු එවලේම චාර්ණියානු හමුවීමට ආවේය. අවාසනාවකට මෙන් චාර්ණියාවද එවලේම කඩේ පැත්තට එමින් සිටියේය. කොස් ගහ කැපුවාද? චාර්ලියානු නිශ්ශබ්ද විය.
මොකද කැපුවේ නැත්තේ? මුදලාලි එපයි කිව්වා. මුදලාලට විතරක් නෙමෙයි, ඕවාගේ අයිතිය මටත් තියෙනවායයි ඔහු පොඩි මාමාට ඇහෙන්නට කෑගසා කීය. මං පැත්තකට වෙලා කටපියාගෙන ඉන්නවාට හිතාගෙන ඇති මහා බක්කෙක් හින්දා බයේ ඉන්නවායයි කියලා. ආදායම් ගත්ත එක තමයි ලොකුවට පේන්නේ. ඒවයින් කරපු දේවල් මතක නැහැ, පොඩි මාමා සංසුන් ලෙස කීවේය. මොනවද කළේ? කරපු හැටි නම් දන්නවා අපි කවුරුත්. ලොකු මාමා ඊට වඩා කට ගහගෙන ආවේ නැත. ඔහොම තමයි ලෝකේ හැටි. තියෙන මිනිහට තමයි ඔක්කොම, නැති මිනිහට මුකුත් නැහැ. ලොකු මාමට එහෙන්ට ජෝර්දී කීය. බලමුකෝ ඇතිවේද නැතිවේද කියලා. අරන් වරින් පොරව, දැන් කපහන් ගහ. ලොකු මාමාද ගේ දිහාට යයි. යසවති නැන්දා සොයිද නැන්දා ආච්චි ස්තෝප්පුවට වී බලා සිටිති. පොඩි මාමා මිදුලේය. සද්දේ ඇසි අම්මා තාත්තා දුවගෙන ආහ. ලොකු මාමා තවමත් බැනවදී. ගිහින් ගෙනින් පොරව, දැන් කපහන්. කපයි කියලා තමයි බය. මහලොකු චණ්ඩියෙක් හැදිලා. පොඩි මාමා කීය, අනේ නිකම් පුප්පන් නැතු ඉඳින්. මොකද ඔබ කියන්නේ? ලොකු මාමා පොඩි මාමාට ගහන්න මෙන්යයි. අම්මා තාත්තාත් ඉස්සරහට පැන ඔහු අල්ලා ගත්ත. ඔබට විතරක් නෙමේ මේ දේපල, මටත් අයිති හරි හරියට. ආච්චි කතා කරන්නේද මාමාට විරුද්ධ වගේය. මොකක් දබලින් මේකේ තේරුම? තේරුම තේරුම බලාගන්න තමයි මාත් ආවේ මෙච්චර කල් කරබාගෙන ඉඳලා. ඉතින් බලාගත්තද? ආච්චි අසයි. ඔබ බීමටයි සූදුවටයි වැටලා නාස්ති වුණාට බං අනිත්තුම් පලිද? මං මොනවද ඔබලගේ නාස්ති කළේ? අපේ මොකවත් නාස්ති කළේ නෑ. ඔබ නාස්ති වුණා මිස. ඇයි දෙයියනේ, උඹලට ලැජ්ජ නැද්ද මෙහෙම රණ්ඩු වෙන්න? අම්මාද අඩපාලි කියයි. අහල පහල උන්ගේ ඉහේ මලක් පිපුණා වාගේ ඇති මෙලහට. මේ ගෙදර අය කාකොටා ගන්නවා දකින්න නැත්තං ඒ තරම් සම්පතක් උන්ට නෑ. හොඳයි හොඳයි, උඹලා ඔක්කොම එක පැත්තක් වෙලා මටම දොස් කියපල්ලාකෝ. මම තමයි වැරදිකාරයා, නාස්තිකාරයා. මට මොනෝ වුණත් කමන්නෑ, උඹලවත් හැදියල්ලකෝ. මම තනියම ඉඩම් කඩම් භුක්ති විඳිනවාය කියලා හිතන් ඉන්නවා නම් බෙදලා වෙන් කරගන්න එකනේ තියෙන්නේ. ආදායම් ගන්නවා තමයි, නමුත් ඔක්කොම වියහියදම් කරන්නත් මම එපැයි. දබරේ සංසිද්ධී ලොකු මාමා ගිය පසු පොඩි මාමා කියයි. මේ දවස්වල අතේ සතේ නෑ, ඒක තමයි වැඩියෙන්ම කේන්ති අම්මා කියයි. එයා සූදුවට ගිහින් හිඟා කන්නුනාට අපි පලිද රත්තරන් අක්කේ යසවති නැන්දා අසයි. ඉඩම් බෙදාගන්ත දාට බැරියෑ බලන්ඩ ඒවත් තියාගනීද විකුණා ගනීද කියලා. ඉතින් උඹලට මොකද තියාගත්ත හරි විකුණගත්ත හරි ඒක එයාගේ වැඩක්නේ. කෑගසා කියන්නට මට සිතේ. මාමාට අයිති දේත් කකා තව බණ කියන්න එනවා. එහෙත් මේ කීමට තරම් චිත්ත ධෛර්යයක් මට නැත. මාමා දවස් තුනකින් ගෙදර ආවේ නැත. සොයා බලන විට ඔහු මණ්ඩාවල රාළහාමි ළඟ සිටින බව ආරංචි විය. මම ඔහු කැඳවාගෙන ඒමට මණ්ඩාවලට ගියමි. මා යන විට ඔහු අත්තේ පොල් අහුලමින් සිටියේය. මාමා මොකද මෙහෙට වෙලා? යන් ගෙදර, මම කීමි. මාමාගේ මූණේ පසුතැවිලි ස්වභාවයක් තිබුණි. පුතා යන්නකෝ, මං යන්නම් හෙට විතර. ඔහු හක බලාගෙන කීය. මාව තෝරාගෙන තියෙනවා ටෙක්නිකල් කොලේජයට. අදයි ලියුමාවේ, මම නැවත කීමි. මාමා ඒත් කිසිවක් නොකියා ඈත බලාගෙන කල්පනා කරන්නට විය. ඔහේ හිටියාවේ තව දවසක් දෙකක්. මා ගෙදර ආවිට අම්මා කීවාය, මිනිහට දැම්ම මෙන්න ලැජ්ජත් ඇත. ටෙක්නිකල් කොලේජයට යනවාද ලෝරන්ස් කොලේජයට යනවාද යන ප්‍රශ්නය නැවත මතුවිය. ඉංග්‍රීසි ඉගෙන ගන්න එකත් ප්‍රයෝජන තමයි. නමුත් සිරිසේනට සහජ දස්කම තියෙන්නේ චිත්‍රාංශයේ. ඒ නිසා ඒක තමයි සිරිසේනට ගැළපේන වැඩෙත් හරියන වැඩෙත්. භාග වෙලාවට චිත්‍රකර්ම ගුරුවරයෙක් හැටියට පත්වීමක් වුණත් ගන්න බැරි වෙන එකක් නැහැ. චිත්‍රකර්ම විභාගෙන් පාස් වුණහම විජේරත්න මහතා කීයේ, ඒකනම් ඇත්ත තමයි. නමුත් වියදම තමයිලු ප්‍රශ්නේ. තාත්තා කියනවා, මොනවද ඔය තරම් වියදමක්? ගෙදර ඉඳලා බස් එකෙන් යන්න එන්න පුළුවන්. සීසන් ටිකට් එකක් ගත්තහම බස් ගාස්තුවත් අඩුයි. අපි බලමුකෝ ආණ්ඩුවෙන් ආධාර මුදලකුත් ගන්න පුළුවන් වේද කියලා. මේ ගැන තවත් තොරතුරු දැනගන්නා අටියෙන් තාත්තා විජේරත්න මහතා හමු වීමට ගියේය. මම නම් කැමැති සිරිසේන ටෙක්නිකල් කොලේජයට අරිනවට. මිනිහා දක්ෂයා හින්දා ආධාර මුදලකුත් ගන්න පුළුවන් වේ. දුප්පත් ළමයින්ට කොලේජෙන්ම ඒ විදිහේ ආධාර මුදල් දෙනවා.
මාසෙට රුපියල් හතලියක් පණහක් ලැබනොත් ඒකත් ලොකු දෙයක් නේ. එහෙම වුණොත් නම් අපට ඒ තරම්ම අමාරුවක් නෑ තාත්තා කීය. ඒක තමයි ඉංග්‍රීසි උගන්නන්නත් හිතේ තියෙනවා නම් සිරිසේන කොළඹම බෝඩින් කරනවා. එතකොට ප්‍රයිවට් ස්කෝලකට බැඳිලා හවස්වරුවේ ඉංග්‍රීසිත් ඉගෙන ගන්න පුළුවන්. අම්මා නැවත වරක් මේ අදහස පොඩි මාමාට ඉදිරිපත් කර ඔහුගේ අදහස් විමසා ඇත. විජේරත්න මහත්තයා නම් කියනවාලු ටෙක්නිකල් කොලේජයටම යවන්න කියලා. ආධාර මුදලකුත් ගන්න පුළුවන්ලු. පස්සේ පත්වීමකුත් ගන්න පුළුවන් වෙයිලු. විජේරත්න මහත්තයත් එතන ඉගෙන ගත්ත කෙනෙක්නේ. මට ඉතින් මුකුත් කියන්න බෑ. අක්කලාගේ කැමැත්තක් මිස පොඩි මාමා ගිය වතාවේ තරමට විරුද්ධ වී නැත. ආධාර මුදලකුත් ලැබෙනවා නම් පස්සේ පත්වීමකුත් ගන්න පුළුවන් නම් නරකයකුත් නෑනේ. ලොකු මාමා ගෙදර ආවේ දවස් දෙකකට පසුවය. ඔහුගේ මූණේ කනස්සලු ගතිය තවමත් පහ වී නැත. මොකද දැන් තීරණය කරගත්තේ ටෙක්නිකල් කොලේජයට අරින්නද එහෙම නැත්නම්? මෙයා ආසාවේ දඟලන්නේ ටෙක්නිකල් කොලේජයටනේ. එහාටම යවනවා. නංගියේ මාත් රස්සාවක යන්නයි හිතන් ඉන්නේ. මද වේලාවකට පසු මාමා කීය. කොහෙද? අල්ගම. අල්ගම කොහෙද? රාලහාමිගේ වත්තේ. මණ්ඩාවල රාලහාමිගේ අල්ගම වත්ත අක්කර 50-60ක් විශාලය. එය පිහිටා තිබෙන්නේ අල්ගම ආණ්ඩුවේ කැලේට යාබදවය. මෙහි සිටි මුරකාරයා වත්තෙන් හොරකම් කර කර තමා දියුණු වුණා මිස එහි ආදායම නියම විදිහට රාලහාමිට පෙන්නා නැත. පල් හොරෙක්. මෙහෙන් මං පඩි දෙනවා. ආදායමෙන් භාගයක් විතර ඌ එහෙන් යටිමඩි ගහනවා. ඉස්සර නිකන් වැනි වැනි හිටිය මිනිහා දැන් ගෙවල් හදලා කඩ හදලා ලොකු මිනිහා වෙලා. රාලහාමි ඔහු අස්කොට වත්ත බලා ගැනීමට තාවකාලික ලෙස කොල්ලන් දෙතුන් දෙනෙක් යවා ඇත. දැන් මාමා යන්නට හදන්නේ ඒ මුරකාරකමටය. වෙන කවුද යන්නේ? තව යනවා නැපෝසිඤ්ඤෝ. මාමා කීය. පුතේ අම්මගෙන් අර සරම ඉල්ලගෙන ගිහින් මස්සගෙන වරින්කෝ. ඒ තාත්තා පොලෙන් ගෙනත් දුන් සරමයේ. ඒ රතුපාට හා කොළපාට අල්ලි වටන පලේකාට් සරමකි. විරුද්ධ වර්ණ කොළපාට හා රතුපාට අල්ලි එකිනෙක ඉස්මතු වීමට හදයි. බලා සිටින විට දඟලන්නාක් මෙන් පෙනේ. හෙට අනිද්දම යන්නද හිතා ඉන්නේ. හෙට උදේම මාමා කීය. එක අතකට මම තමයි වැරදිකාරයා. මගේ වැරදිවලට අනුන්ට දොස් කියන්න වටින්නේ නෑ. මං ගමේ ඉන්න එක අනුන්ටත් කරදරයක්. ඊට මීට හොඳයි ගමෙන් පිට වෙලා ගිහින් රස්සාවක් කරන එක. අම්මා නිශ්ශබ්දව ඔහු කියන දේ අසා සිටියා මිස කතා නොකළාය. මාමා එදා රෑ මහ ගෙදරටද ගියේ. පොඩි මාමා එවිට සිටියේ බත් කමිනි. කතා කර ගොත නොහැකිවමින් ඔහු ටික වේලාවක් එකල මෙකල වෙමින් සිටියේය. මල්ලියේ මාත්‍යට රස්සාවකට යනවා. අන්තිමේදී ඔහු කීය. පොඩි මාමා බිම බලාගෙන සිටියා මිස වචනයක්වත් කතා කළේ නැත. යසවතී නැන්දාත් ආච්චිත් උළුවස්සට හේතු වී බලා උන්හ. මාමා කනප්පුව මත තිබුණු සුරුට්ටු මිටියෙන් සුරුට්ටුවක් පත්තු කරගෙන මිදුලට බැස්සේය. අම්මේ මං යනවා. අබිලින් සිංහෝ බත් ටිකක් කාලා පලයන්. ආච්චි කීවාය. එපා මං කෑවා. එදා රෑ අපි කිසිවෙක් වැඩිපුර කතා නොකළමු. මාමා ගමහැර යනවාට අපි කිසිවෙක් කැමති නැත. එහෙත් ඒ යාමෙන් අප කාටවත් වඩා ඔහුට හොඳක් වේ. සූදුවත් සුරාවත් අතහැර ඔහු හොඳ මිනිහෙක් වෙනු ඇත. පහුවදා උදෙන් මොහු ඇඳ පැළඳගෙන ලෑස්තිය. එහෙනම් මං ගිහින් එන්න. ඔහු කීය. නිවාඩු තියෙන දවසක එන්නංකෝ ඇවිත් යන්න. පුතා එහෙනම් විජේරත්න මහත්තයත් එක්ක ගිහින් කොලේජයට බැඳෙන්න. ඔහු මා දෙස බලා කීය. මාත් පුළුවන් හැටියට සල්ලි ටිකක් එවන්නංකෝ. ඔහු අපි හැමෝම දෙස බලා යනවායයි යලිත් කීය. මාත් අම්මාත් කතා කරගත නොහැකිව බලා සිටින අතර තාත්තා පමණක් හොඳයි කියා හෙමින් කීය. අම්මා මෙතෙක් වේලා මිට මොලවාගෙන සිට රුපියල් 10 කොලයක් ඔහු අත තැබුවාය. මාමා ය අතටගෙන සිනාසෙන්නට වෑයමක් දැරීය. තාත්තා දුන් සරම ඇඳගෙන අම්මා දුන් රුපියල් 10 කොලේ ඉනේ දවටාගෙන මාමා ගමින් යයි. අපි ස්තෝප්පට වී කතා නැතුව බලා සිටිමු. මගේ දෑසට කඳුළු වුණා. සියල්ල මෙදුම් පටලකින් වැසී යන්නක් මෙන් දැනුනි. මා දෑස පිසදා බලන විට මාමා පැල්ලම බැස නොපෙනී ගොසින්ය. හෙට සිට මාමා අලුත් මිනිහෙකු වනු ඇතැයි මට සිතුනි. ඔහු බීමත් සූදුවත් සදහටම අත්තර හොඳ මිනිහෙක් වනු ඇත.
තාත්තා කියන්නාක් මෙන් එක අතකට ඔහු ගම අතහැර යන්නේක හොඳය. රස්සාවක් කරන විට මාස්පතා පඩි ලැබේ. එවිට කාටවත් නිවට වීමට වමනා නැත. අලුත් රස්සාවක් මාමාතුවක්කුවකුත් කරතියාගෙන අල්ගමවත්තේ ඇවිදින හැටි මට හිතේ මොහොතක් මැවී පෙනුනි. මේ රස්සාව මාමාට නොගලපතයිද ඔහු වැඩිකල් නොගොස් ආපසු ගමට එනු ඇතැයිද ඒක මට හිතුනේය. තුවක්කුව මාමාට නොගලපෙන ආයුධයකි. මාමා ආයුධ කීවේ මේ වාට නොව කරදාසි මල් කපන නියන්වලටය. මම ඇඳ යටට එබී බැලුවෙමි. මාමාගේ ආයුධ පෙට්ටිය ඇඳ යට සුරකිව තබා ඇත. එහි දූවිලි හා මකුළු දැල් බැඳිලාය. තවදුරටත් මේ ආයුධවලින් මාමාට වැඩක් වේදැයි මට සිතුනි. ඔහු අලුත් ආයුධයක් තෝරාගෙන ඇත. එහෙත් ඒ ආයුධ ඇත්තේ විසිතුරු කැටයම් කැපීමට නොව වෙඩි තැබීමටය. බත්තට හොරෙක් ආවොත් මාමා ඔහුට වෙඩි තියාදැයි ඊළඟට මම කල්පනා කරන්නට විය. දවසක් වතුර වීදුවට මැස්සෙක් වැටී සිටියේය. මාමා පරිස්සමින් වූ සුලගිල්ලටගෙන ඌ දෙස බලා සිටින්නට විය. ටික වේලාවකින් මැස්සා ඉගිලී ගොස් බිත්තියේ වැසුවේය. ඌ ඉගිලී යන හැටි බලා සිටි මාමාගේ මූණේ මද ආලෝකයක් ඇති විය. එක හිත් හිතාගෙන යාට මොකද මේ රස්සාව මාමාට ගැලපෙන එකක් නොවේ. ඔහු ඉක්මනටම ආපහු එනු ඇතැයි නැවතත් මට සිතුනි. සාන්ත බස්තියමේ බස්රියෙන් බැස්ස තැනම ඇති රතුපාට පරණ ගොඩනැගිල්ල දුටුවිට ටෙක්නිකල් කොලේජය කියන්නේ මේකට දැයි විමතියක් පහළ විය. මෙය මා සිතින් මවාගෙන සිටි තරම් අලංකාර ගොඩනැගිල්ලක් නොවේ. ප්‍රංශයේද කොහෙද රටක කලා කෞතුකාගාරයක ඡායාරූපයක් විජේරත්න මහතාගේ පොතක මා දැක ඇත. එය පිහිටා තිබුණේ විශාල උද්‍යානයක් මැදේය. ඒ ඉදිරිපිට පොකුණක දියබුබලකින් අහසට දිය විදී උයනේ තැනින් තැන එක එක හැඩයේ ප්‍රතිමාද ඇත. මා හිතා හිටියේ ටෙක්නිකල් කොලේජයේද එවැනි සුන්දර තැනක් කියාය. එහෙත් මේ ඊට හාත්පසින්ම වෙනස්ය. මේ කාර්මික විද්‍යාලයක් මිස එවැනි කලා කෞතුකාගාරයක් නොවේ. කාර්මික විද්‍යාලයට යාමීම් කරන්නේ බස්රියනි. බස්රියට සීසන් ටිකට් පතක් ගැනීම සඳහා බස් කම්පැනි අයිතිකාර සිංහෝ මහත්තයා හමුවීමට මා ගියේ කිරිනිවැල පොඩි අප්පුහාමිත් සමගය. පොඩි අප්පුහාමි සිංහෝ මහත්තයාගේ කොළු පගයකි. පොඩි අප්පුහාමි ගියේ තාත්තාගේ ඉල්ලීම අනුවය. කොහොමද පොඩි අප්පුහාමි, මොකද මේ පැත්තේ? පොඩි අප්පුහාමි කාරණය කීය. බස්වල නෑනේ සීසන් ටිකට් දෙන ක්‍රමයක් සිංහෝ මහත්තයා කීවේය. ඒ හින්දම තමයි හම්බෙන්න ආවේ. ඉගෙන ගන්න ළමයෙකුට කරන උපකාරයක් හැටියට මොකක් හරි පහසුකමක් කළොත් හොඳයි. මොනවා කරන්නද එහෙනම්? නියම ගාස්තුවෙන් භාගයක් ගෙවලා යන්න එන්න පිළියෙල කරලා දෙන්න. සිංහෝ මහත්තයා කීය. කීයද නියම ගාස්තුව? රුපියලයි නේද? මම සිංහෝ මහත්තයාට වැඩ අවශ්‍ය ලියවිලිද රැගෙන ආවෙමි. මුල් දවස් 3-4 කොන්දොස්තර ලියවිල්ල ඉල්ලාගෙන බැලුව නමුත් දැන් මා අඳුනන නිසා බලන්නේ නැත. උදේ මා පිටත්වන විට අම්මා බත් මුලක් බැඳ දෙයි. රුපියලකුත් 150ක් පමණ මා අතේ තබයි. මුල් දවසේ අම්මා රුපියල් 5ක් අමතරවද දුන්නමුත් ඒ දුන්නේ වියදම් කිරීමට නොව හදිස්සියක් වුණොත් ගැනීම සඳහා නිතර ළඟ තබා ගැනීමටය. මා උදෙන් නැගිට රදාවානේ පන්දියට බයිසිකලයෙන් යමි. බයිසිකලයේ සයිමන් මුදලාලිගේ කඩේ තබා බස්රියෙන් කොළඹ යමි. කිරිඳිවැලේ පාසලේදී පන්තියේ ළමයින් සමග යාළු වීමට සුමාන 2-3කට වඩා ගත නොවීය. එහෙත් මෙහි ළමයින් සමග යහළු වීම පහසු නැත. ඕහෝ, මට වඩා බෙහෙවින් වෙනස්ය. පිරිමි ළමයි මෙන්ම ගැහැණු ළමයිද පන්තියේ සිටිති. මේ අය මට වඩා හොඳට ඇඳුම් පැළඳුම් කරයි. දිග කලිසන් සපත්තු, එක එක මෝස්තරේ කමිස ගවුම් සාරි. සමහර ගෑනු ළමයි කොණ්ඩේද කපලාය. මම හංසයන් මැද සිටින පාත්තයකු මෙන් දැනේ. සුදු සරමකුත් බැනියමකුත් ඇඳගෙන සපත්තු නැතුව. මා ඔවුන් දෙස බැලුවත් ඔවුන් මා ගණන් ගන්නේ නැත. මන් කොන්වී සිටිමි. මට මහා තනිකමක් දැනේ. දාවල් විවේක කාලයේදී ඔහු කැන්ටිමට වී සිගරට් උරමින් උස්හඬින් සිනාසමින් ඉංග්‍රීසියෙන් කතා කර කර සිටිති. මම කැන්ටිමේ ඈත මේසයකට වී බත්මුල ලිහාගෙන කමි. ඇතමෙක් ඉඳහිට යටසින් මා දිහා බලති. හරිම කංචයියෙක් තමයි. කොහෙද පිටිසර පළාතක ළමයෙක් වෙන්නේ නැති.
ඔවුන් බලන්නේ මාගෙන අනුකම්පාවෙන් හෝ අවඥාවෙන් විය යුතුය. මට ලැජ්ජා හිතෙයි. ඔවුන් කතා කරන්නේ ද මාගෙන විය යුතුය. ඒ වචන මට ඇසුනාත් තේරෙන්නේ නැත. මම තැතිගත්තෙකු මෙන් හොරෙන් වටපිට බලමින් බිම බලාගෙන බත්කමි. මා ගෙදරට එන විට රෑබෝ වේලාය. ඇසෝ දුටු දේගෙන තොරතුරු රෑට බත්කන ගමන් මම අම්මාට කියමි. අපට උගන්නන්න වැඩපුරම එන්නේ ලාන්සි මහත්තයෙක්, මිස්ටර් ආනෝල්ඩ් කියලා. පන්තියේ වැඩිය ඉන්නේ කොළඹ ලොකු ලොකු පවුල්වල ළමයි. සමහරු කාර් එකෙන් ගෙනත් බස්සලා හවසට ඇවිත් එක්ක යනවා. අද බස් එකක් පෙරලිලා තිබුණා කිරිල්ලවල. මගේ හිතේ හොඳ ගානකට තුවාල ඇති. බත්කා ඇඳට යන මට මාමාගෙන කල්පනා වේ. ඔහු නැති පාළුව මුලදී තදින් දැනුණ නමුත් දැන්නේ බොහෝ දුරට අකාමකා වෙලාය. ගමින් ඈත පාළුව අත්තකට වී සිටින මාමාට මටත් වඩා කාන්සි ඇති. ඔහු දුක්සේ හරි හම්බ කරන මුදලෙන් රුපියල් 25ක් මා ගැනීම යුතු නැත. ඔහුට ලැබෙන්නේද සුළු පඩියක් විය යුතුය. කාර්මික විද්‍යාලයෙන් ආධාර මුදලක් ලැබුණොත් නම් මාමාට කරදර කිරීමට අවශ්‍ය නැත. ආධාර මුදලක් ඉල්ලා අයදුම් පතක්ද මා ඉදිරිපත් කර ඇති නමුත් මෙතෙක් ඊට පිළිතුරක් නැත. මාමා සුගතන් අත රුපියල් 25ක් මට ඒවා තිබුණේ ගිය සුමානේය. සුගතම් මණ්ඩාවල රාලහාමි ළඟ වැඩ කරන ළමයෙකි. ඔහු වල්ගම වත්තට ගිහින් එන්නට ගිය වේලාවක මාමා ඒ මුදල ඔහු අත මට එවීය. මාමා ගොස් දැන් මාසයකටත් වැඩිය. අප හිතා සිටියේ මාසයේ අන්තිමේදී ඔහු ඒවි කියාය. කොහොමද අයියාගේ එහෙම තොරතුරු? කවදා විතරද ගමට එනවයි කිව්වේ? අම්මා සුගතන්ගෙන් විමසයි. අද හෙට එන්න තමා හිතාගෙන ඉඳලා තියෙන්නේ. මම ගිහාම ඒ අදහස වෙනස් වුණා. ලබන මාසයේ විතර එනවයි කිව්වා. එහිදීත් යනවද සූදුවට? එහෙම ආරංචියක් නැහැ. සුගතන් මදක් ඇදපැද කීය. ඔය හිටියට යාටත් හරි කාන්සි ඇති. ඕවාගේ ඉඳලා පුරුදු මිනිහෙක් නෙමෙයිනේ. කාන්සි නම් තමයි. කවුද ඉතින් නැපෝසිඤ්ඤෝ විතරනේ කතා කරන්නවත් මිනිහෙකුට ඉන්නේ? කොහොමද කෑම බීම එහෙම? ඒ දෙන්නා උයාගෙන කනවා. අපි බලාගෙන හිටියේ ගිය මාසයේ අන්තිමට එයි කියලා අම්මා කීවාය. සුගතන් ආයි ගිය වෙලාවක මතක් කරලා කියන්නකෝ ඇවිත් යන්න කියලා. හොඳයි. සුගතන් සාක්කුවට අත දමමින් කීය. මෙන්න මේකත් දෙන්න කියලා කීවා. ඔතන රුපියල් 25ක් ඇති. මුදල අත්‍ර ගන්නා විට අම්මාගේ ඇසට කඳුළු පුරනවා මා බලාගෙනය. මගේ ඇසද තෙත්විය. සුගතන් ආයි කවදද යන්නේ? අම්මා ඇසුවාය. යනවා තව සමාන දෙකකින් විතර. මාමා රුපියල් 25ක් මට එවන්නේ දුක්සේ ඉතුරු කිරීමෙන් විය යුතුය. ඔහුගෙන් ඒ ගැනීම යුතු නොවේ. මාමා රස්සාවට ගියේද මගේ ඉගෙනීම සඳහා මුදල් සෙවීමට විය යුතුයයි ඊළඟට මට සිතුනි. මට ඉක්මනට ආධාර මුද්‍රාවක් ලැබේවායයි මා ප්‍රාර්ථනා කෙළෙමි. එවිට මාමාට මා වෙනුවෙන් වෙහෙස විය යුතු නැත. මට ආධාර මුදලක් ලබා දීමටද තමාද උත්සාහ කරන බව මිස්ටර් ආනෝල් කීය. මිස්ටර් ආනෝල් මට ආදරේය. පන්තියේ හැමෝටම වඩා හොඳින් අඳින්නට පුළුවන් මටය. ග්‍රීක ප්‍රතිමා රාශියක් චිත්‍රාංශයේ ඒ තැන තබා ඇත. අපි ඒවා බලාගෙන අඳිමු. වීනස් ප්‍රතිමාව දෙස ඒ පැත්තෙන් බලා 10-12 වාරයක් මා එය ඇඳ ඇත. සමහර දාක අපි පන්තියේ ළමයෙකු මේසේ මත වාඩි කරවා ඔහුගේ හැඩරුව සිත්තමට නගමු. මමද මේ සඳහා නොයෙක් විට වාඩි වී ඇත්තෙමි. හා, අද සිරිසේන ගිහින් වාඩි වෙන්න. සිරිසේනගේ තියෙන්නේ ග්‍රීක් කාරයෙක්ගේ වගේ මූණක්නේ. මිස්ටර් ආනෝල් කියයි. ෂාප් පීචර්ස්. මට ආඩම්බර හිතෙයි. සමහර දාක මා දියසායම් චිත්‍රයක් අඳින විට මිස්ටර් ආනෝල්ඩ් පිටුපසින් පැමිණ නිශ්ශබ්ද බලා සිටී. ඔහු පන්තියේ අනික් ළමයින්ට වඩා මාගෙන උනන්දු වේ. සිරිසේන, ඉතින් දියසායන් වැඩට දක්ෂයානේ. මිස්ටර් ආනෝල්ඩ් ගිය පසු පන්තියේ ගැහැණු ළමයින් සමහරක්ද මා පිටුපසට පැමිණ මා අඳින චිත්‍රයේ දෙස බලා සිටිති. මම තව තවත් ආඩම්බර වෙමි. හිස ඔසවා බලා ඔවුන් සමග සිනාසීමට ආසාවක් ඇතිවේ. මම ඒ ආසාව මැඩපවත්වාගෙන ඔවුන් මා පිටුපසින් සිටින බව නොදන්නාක් මෙන් චිත්‍රය අඳිමි. ඔය ළමයි මට වඩා පෝසත්. ඉංග්‍රීසිත් දන්නවා.
නමුත් ඔයගොල්ලෝ කාටත් වඩා හොඳින් මට අඳින්න පුළුවන්. චිත්‍ර ශිල්පය ගැනත් ලෝකයේ විවිධ රටවල චිත්‍ර ශිල්පීන් හා ඔවුන්ගේ චිත්‍ර ගැනත් තියෙන ලද පොතපත් රාශියක් කාර්මික විද්‍යාලයේ පුස්තකාලයෙහි ඇත. ඉංග්‍රීසියෙන් ලියා ඇති බැවින් මේවා කියවීමට මට පුළුවන්කමක් නැත. නමුත් එකී ශිල්පීන් විසින් අඳින ලද චිත්‍ර මේ පොත්වල වර්ණයෙන් මුද්‍රණය කර ඇති බැවින් මම බොහෝ විට මේ පොත් පුස්තකාලයෙන් ගෙන පෙරලා බලමි. ජෙමිනි රෝයි, පෝල් ක්ලී පිකාසෝ, බලි අඳුරන්ගේ චිත්‍රවල මෙන් ගැමිගතියක් ජෙමිනි රෝයිගේ චිත්‍රවල ඇත. පෝල් ක්ලීගේ චිත්‍ර හරියට ළමයින් අඳින චිත්‍ර වගේය. පිකාසෝගේ චිත්‍ර මට නොතේරේ. මාතෘකා පාට කියවා බලා වුවද ඒවාගේ අර්ථ වටහා ගැනීමට මට පුළුවන්කමක් නැත. එහෙත් මේවා දෙස කොපමණ වේලාවක් වුවත් බලා සිටිය හැක. සිත් අඳනා ගතියක් මෙන්ම පෙර නොවූ විරු අලුත් ගතියක් ද ඒවාගේ ඇත. මට නොතේරුණාට කුමක් හෝ තේරුමක් මේවාගේ තිබිය යුතුය. මම මිස්ටර් ආනෝල්ගෙන් මේ ගැන විමසුවෙමි. ඕවාගේ තේරුමක් ඇත්තේ නෑ, නැත්තේත් නෑ. මිස්ටර් ආනෝල් කීය, ඕවාගේ තේරුමට වඩා තියෙන්නේ හැඟීම්. ඔය ප්‍රශ්නේ පිකාසෝගෙන්ම දවසක් මිනිහෙක් ඇහුවා. එයා දුන්න උත්තරේ මේකයි. හැන්දෑවක වලාකුළු දිහා බලා ඉන්නකොට ලස්සනයි. කුරුල්ලෙක් කෑ ගහගෙනකොට අහගෙන ඉන්න ආස හිතෙනවා. නමුත් ඒවයේ තේරුමක් තියෙනවද? සිරිසේන දැම්මම ඕවා අඳින්න හිතන්න ඕන්නෑ. මිස්ටර් ආනෝල් නැවත කීය. ඕවට බහින්න ඕනෑ ස්වභාවික ක්‍රමය හොඳට පුරුුණාට පස්සේ. පිකාසෝ වුණත් කළේ එහෙමයි. විද්‍යාලයේ පන්තිවල ශිෂ්‍යයෝද තෙල් සායමෙන් මෙවැනි චිත්‍ර අඳිති. මූර්ති අංශයේද සමහරු මෙවැනි මූර්ති නිර්මාණය කරති. විවේක වේලාවන්හිදී මම ගොස් ඔවුන් වැඩ කරන දිහා බලා සිටිමි. ලබන අවුරුද්දේ ඉහළ පන්තියට ගිය විට මටද මේවා ඉගෙනීමට ලැබෙනු ඇත. කාර්මික විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක් ලබන මාසයේ අගදී පැවැත්වීමට නියමිතය. ශිෂ්‍යෝ දැන් සිට මේ සඳහා සූදානම් වෙති. ප්‍රදර්ශනයට චිත්‍ර 100කට වඩා තියන්න කල්පනාවක් නැහැ. ශිෂ්‍යෝ චිත්‍ර ඉදිරිපත් කළහම ඒවයින් හොඳ මේවා අපි තෝරා ගන්නවා. ප්‍රදර්ශනය සඳහා චිත්‍ර ඉදිරිපත් කරන්න ලෙස මිස්ටර් ආනෝල් අපටද කීය. මා ඉදිරිපත් කළ චිත්‍ර පහෙන් දෙකක් ප්‍රදර්ශනය සඳහා තෝරා ගන්නා ලදී. ඉන් එකකින් දැක්වෙන්නේ ප්‍රමිලාගේ මුහුණය. ප්‍රමිලා අපේ පන්තියේම අපිත් එක්ක ඉගෙන ගන්නා ශිෂ්‍යාවකි. ඇගේ මුහුණේ ශෝකී ගතියක් ඇත. කොයිතරම් සන්තෝෂයෙන් සිටින වෙලාවක වුවත් ඒ කනගාටු ගතිය ප්‍රමිලාගේ මුහුණින් මැකී නොයයි. ඇගේ මුහුණ ලස්සන වී ඇත්තේ ද ඒ නිසාමයි මට සිතේ. ඒ අපේ ආදර්ශ රූපය වශයෙන් සිටි දිනක මම ඇගේ මූණුවර පැන්සලෙන් ඇන්දෙමි. ඒ මූණුවර ඉතා හොඳින් චිත්තයට නැගීමට මට පුළුවන් විය. පසුව රේඛා චිත්‍රයක් හැටියට ඉන්දියන් තීන්තෙන් මම ඒ නිමාවට පත් කළෙමි. සිරිසේන ඇඳ හොඳම චිත්‍රයක් තමයි මේක. මිස්ටර් ආනෝල්ඩ් ඒ බලා බෙහෙවින් ප්‍රශංසා කළේය. මගේ දෙවනි චිත්‍රය දියසායමෙන් අඳින ලද්දකි. අස්සන්න යනුවෙන් නම් කරන ලද මේ චිත්‍රයෙන් දැක්වෙන්නේ කුඹරක ගොයන් කපන ගැහැණුන් හා පිරිමින් කිහිප දෙනකි. මිස්ටර් ආනෝල්ගේ උපදෙස් පරිදි මම මේවා නිසි පරිදි රාමුකොට ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළෙමි. නිවාඩු දවස්වලදී පවා මගේ කාලයෙන් වැඩි කොටසක් දැන් ගෙවෙන්නේ චිත්‍ර ඇඳීම සඳහාය. චිත්‍රයක් හොඳින් ඇඳෙන විට කාලය ගත වෙන බවක් නොදනී. කෑමට බීමට පවා අමතක වෙයි. චිත්‍රය ඇඳ අවසන් කර මිස නැගිටින්නට සිත් නොදෙයි. විවිධ පාට මිශ්‍ර වී ඇතැම් විටක ඉතා අලංකාර වර්ණ සංයෝග පහළ වෙයි. ඒ වර්ණ පදාසවලින් අලුත් අලුත් අර්ථ මතුවේ. මේවාට වසඟ වන මට අවට ලෝකය අමතක වෙයි. විජේරත්න මහතා හමුවීමට දැනුදු මම ඉඳහිට යමි. කොහොමද සිරිසේන තොරතුරු? ආධාර මුදල එහෙම පාස්තුනාද? තාම නෑ. ලබන මාසේ ඉඳලා හම්බෙයි කියලයි බලාපොරොත්තුව. ආධාර මුදල කවදා ලැබේදැයි ස්ථීරවම කිව නොහැක. මාමා ගිය මාසෙත් මට මුදල් ලෙවා තිබුණි. ඔහු ඒයයි අපි කවුරුත් බලා සිටියෙමු. එහෙත් ගිය මාසේද ඔහු නාවේය. ඔහු වෙනුවට ආවේ ලියුමකි. මේ එක්ක සල්ලි ටිකක් ඇති. පුතා තැපැල් කන්තෝරුවට ගිහින් ඒක මාරු කරගන්න. මං එන්නමයි හිතාගෙන හිටියේ.
නමුත් මේ දවස්වල වැඩපල වැඩි නිසා ළඟදීම එන්න ලැබෙන පාටක් නෑ. ලබන මාසේ නම් මම කොහොමරි ඇවිත් යන්න එන්නම්. අයියා මේ සැරෙත් නාවේ මොකද? අම්මා විශ්වෝප වෙයි. සල්ලිවත් නැතුවද? වැඩි පඩියකුත් නැතුව නැත. ඒකනුත් රුපියල් 25ක් පුතාට එවනවා. තව එයාගේ වියදුණුත් නැත. කෑම බීම වලට එහෙම. කෑම බීමට නම් මොනවද ඒ තරම් වියදමක්? තාත්තා කීය. එදා සුගතන් කිව්වේ හාල් 3-5 මණ්ඩාවලින් ගෙනියනවා කියලා. මහ ගෙදරදීද අම්මා මේ ගැන මතක් කර ඇත. මොකද දන්නේ අයියා මේ ගමනත් ආවේ නැත්තේ. නරකද කවුරු හරි යවලවත් බැලුවොත්? ඇයියෝ ලියුමක් එවලා තියෙනවයි කිව්වා නේද පොඩි මාමා ඇසීයේ. මේ දවස්වල වැඩපල තියෙනවයි කියලා. රස්සාවක් කරනකොට හිතු හිතු වෙලාවට ගෙදර එන්න පුළුවන්. නිවාඩු වෙලාවක එන්නේ නැත. ගෙදර නම් දැම්මම නාවත් කමන්නේ. හොඳට රස්සාව කරගෙන මිනිහෙක් වෙලා ඉන්නවනම්. මට නම් ආරංචි එහෙ ගිහිනුත් බීමට වැටිලා කියලයි පොඩි මාමා නැවත කීයේ. මාමා යලිත් බීමට වැටි ඇති බව ඇසූ විට මම සංවේගයට පත් වෙමි. මා හිතා හිටියේ ඔහු බීමත් චෝදුවත් අතහැර හොඳ මිනිහෙකු වී ඇත කියාය. පොඩි මාමා කියන්නේ ඇත්තක්ද? බොරුවක් කීමට ඔහුට උවමනාවක් නැත. සමහර විට ඔහුට ලැබී ඇති ආරංචිය බොරුවක් වීමට පුළුවන්. මම එදා රෑම ලොකු මාමාට ලියුමක් ලීවෙමි. තිසරණ සරණයි. මාමා දේවතාවයම එවූ මුදල් ලැබුණා. මගේ ගමන් ගාස්තු පියවා ගන්නට පුළුවන් වුණේ ඒ මුදල නිසයි. මෙපමණ කලක් ලියුමක් නෙව්වේ මාමා ගමට එයි කියා බලාගෙන සිටි නිසාය. අම්මා නිතරම පාහේ මාමාගෙන මතක් කරනවා නාවේ මොකද කියලා. කරුණාකර නිවාඩු දවසක ඇවිත් යන්න එන්න. මෙහෙට ආරංචි මාමා දැනුත් බීමට යනවයි කියලා. අපි නම් හිතන්නේ ආරංචිය බොරුවක් කියලයි. මාමා බීමට ස්තූදුවට නොගිහින් දියුණු වෙනවා දකින්න අපි කවුරුත් ආසයි. මං හිතන හැටියට ලබන මාසේ ඉඳලා මට විද්‍යාලයේ ආධාර මුදලකුත් ලැබෙයි. එතකොට මගේ ඉගෙනීමේ වියදම් තරමක් දුරටවත් ඒකෙන් පිරිමසා ගන්න පුළුවනි. මාමා මට කරන උදව් උපකාරවලට මම ණය ගැති. ඒ වෙනුවෙන් මාමාට මට කරන්න පුළුවන් එකම දේ බීම අත්තරින්න කියා මාමාගෙන් බගාපත්ව ඉල්ලා සිටින එක විතරයි. ලබන මාසේ නවරදවාම ඇවිත් යන්න එන්න සිරිසේන. මේ අතරම ප්‍රීතිමත් දෙයක්ද සිවිදුවිය. එනම් චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයේදී හොඳම දියසායම් චිත්‍රයට පිරිනැමෙන ප්‍රථම ත්‍රාග්‍ය මා විසින් අඳින ලද අස්වැන්න නැමැති චිත්‍රයට ලැබීමයි. චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කොළඹ කලාභවනයේය. ප්‍රථම ත්‍යාගයේ වෙනුවෙන් මුද්‍රණය කරන ලද කුඩා ලේබලයක් මගේ රාමුවේ අලවා ඇත. ප්‍රදර්ශනය නරඹන අය මේ ලේබලයේ දුටු විට එතන වැඩි වේලාවක් රැඳී චිත්‍රයේ දෙස විමසිලිමත්ව බලති. කවුද මේක ඇඳලා තියෙන්නේ? කෝ බලන්න, මොකද්ද නොම්බරේ? 98. ඕහු චිත්‍ර නාමාවලිය පෙරලා බලති. 98 අස්වැන්න සිරිසේන රණතුංග. මම ඒ අසල ගැවසිමින් ඔවුන් කියන දේ හොරෙන් අසා සිටිමි. මම කවුද යෝහු නොහඳුනති. ඔවුන් චිත්‍රය ගෙන වර්ණනා කරන විට මාගේ සිත සතුටින් පිරෙයි. පසුවදා දිනපතා ප්‍රවෘත්ති පත්‍රවල ප්‍රදර්ශනයේ විස්තර සමග මගේ චිත්‍රයද පළ විය. සිරිසේන රණතුංග ශිෂ්‍යා විසින් අඳන ලද අස්වැන්න නැමැති චිත්‍රය හොඳම දියසායම් චිත්‍රයට පිරිනැමෙන ප්‍රථම ත්‍යාගය ලැබුණේ ඒ චිත්‍රයටය. දැන් මගේ නම රටපුරා ප්‍රසිද්ධය. ගමේ හැමදෙනාම මේ පත්‍රය බලනු ඇත. සිරිසේන සිරිසේන දන්නේද්ද? බුරම්පු ගොයියාගේ පුතා. කිරිඳිවැලේ ඉස්කෝලේ ළමයි කෑගසා කියති. ඒ මේ බලපල්ලා. සිරාට තෑග්ගක් හම්බෙලා. පොඩි මාමාගේ කඩේට දිනමින පත්‍රය ගනි. පොඩි මාමා යසවතී නැන්ද අයිසේ අම්මා තාත්තා ඔක්කොම වටවී පත්‍රය බලති. ප්‍රථම තෑග්ගය. මොකද්ද ඉතින් ඔය තෑග්ග? මොකක් හරි වටින දෙයක් දෙයි. ජයසිංහ මහතාත් විජේරත්න මහතාත් පත්‍රය බලති. සිරිසේන මුල ඉඳලම ඔය වැඩේට දක්ෂයා. මේ දකින්නට නොලැබෙන්නේ මාමාට විතරය. අල්ගම වත්තට පත්‍රය නොයයි. ඔය කැලේට මොන පත්‍රද? මට පුළුවන් පත්‍ර කෑල කපලා මාමට තැපල් කරන්න. නෑ, මොකටද? මම ළඟදිත් ලියුමක් ඇරියානේ. මාමා නිච්චයටම ලබන සුමානේ එනවයි කියලා තිබුණානේ. ඒ ආවහම පෙන්නනවා. මාමා සන්තෝෂ වෙන හැටිත් එතකොට බලාගන්න පුළුවන්. තාත්තා ලහිලහියේ ගෙදර දෙසට එයි. ඔහුගේ මූණේ තැතිගත් විලාසයක් ඇත.
අබිලින් සිංහෝට අමාරු වෙලා ඉස්පිරිතාලෙට ගෙනිච්චාලු. තාත්තා ඉක්මනින් ගෙට ගොඩ වී මේස් බැනියමක් අරගෙන මිදුලට බැස්සේය. අපි කඩේ දෙසට දුවගෙන ගියමු. කඩේ ළඟ පිරිසක් වට වී සිටිති. කුලී කාර් එකක් ගේන්ට කිරිඳිවැල ගිය අයිසේ එනතුරු පොඩිමාමා මග බලා සිටි. අසනීපෙලා ඊයේ රෑ වතු පිටිවල ඉස්පිරිතාලෙට එක්ක ගිහින් තියෙනවා. රෑ 12ට විතර හොඳටම අමාරු වුණාලු. පස්සේ වතු පිටිවලින් අද උදේ ගම්පහ ටෙවලා තියෙනවා. කාර් එක ආවිගස අපීට රිංගා ගතිමු. ගම්පහ ඉස්පිරිතාලේ මිදුලේ මණ්ඩාවල රාලහාමිත් සුගතනුත් නැපෝසිඤ්ඤෝ සිටිති. අපි රාලහාමි වටකර ගතිමු. මොකද රාලහාමි ලෙඩාට පොඩි මාමා අසීය. ලෙඩාට තරමක් අමාරුයි. රාලහාමි බැරෑරම් ලෙස කීය. මම දැනුත් ගිහින් බලලා ආවේ. හොරෙන් ගියුත් මිසක් කාටවත් යන්න දෙන්නේ නැහැ ලෙඩා ළඟට. 12ට බලන්න පුළුවන්. සුමානක විතරින්දන් අසනීප ගතිනුයි ඉඳලා තියෙන්නේ. කැස්ස රාලහාමි යලිත් කියන්නට විය. කොහෙද පරිස්සම් වෙන්න කියවට පරිස්සම් වෙන මිනිහෙකුත් නෙමේ. ඊයේ අමාරු වෙලා හුස්ම ගන්න බැරුව ගිහින් තියෙනවා. ඒ ගමන නැපෝසිඤ්ඤෝ කාර් එකෙන් වතුපිටි රෝහලට අරන් ආවා. ගෙනත් බේත් කළාම තරමක් සනීප වෙලා තියෙනවා. නමුත් හුඟක් අමාරු වෙලා තියෙනවා දෙගොඩ හරිය පහු වුණාට පස්සේ. ඒ ගමන අද උදේ ඇම්බියුලන්ස් එකෙන්ම ගම්පහට එව්වා. දොස්තර මහතා ගේට්ටුවෙන් එළියට එන ගමන් මුරකරුට යමක් කීය. අර ලෙඩා ළඟට කවුරු හරි යන්න. මුරකරු හඬ නගා කීවිට පොඩි මාමා ඉස්සර විය. තාත්තා ත්‍රාලහාමිත් දොස්තර මහතා ළඟ දැවටමින් ඔහුගෙන් තොරතුරක් බලාපොරොත්තුව යාප්පුවෙන් බලා සිටියහ. ලෙඩාගේ තත්ත්වය හොඳ මදි. දොස්තර මහතා කීය. පෙනහළු හොඳටම නරක් වෙලා. අපි පුළුවන් තරම් මහන්සි ගන්නවා. නමුත් විශ්වාසයක් තියන්න අමාරුයි. මම අම්මා ළඟට දුවගෙන ගියමි. අම්මේ මාමාව සනීප කරන්න බැරිලු. පෙනහළු නරක් වෙලාලු. මම අඳෝනාවක් මෙන් කෑගසා කීවෙමි. අම්මා ඒ නෑසුනාක් මෙන් හිස් බැල්මෙන් ඈත බලාගෙන සිටියාය. 11 හමාරට පමණ පුංචි අම්මාත් බාප්පාත් ලෙඩාගෙන ආරංචි වී පැමිණියහ. නිකොලස් මාස්ටර් මාටින් ප්‍රේරා අයිසේ ආදියහුද බස්රියෙන් විත් බැස්සහ. මොකද මොකද ලෙඩාගෙන. ලෙඩාගේ තත්ත්වය හොඳ මදිලු. මොකක්දෝ යසනීපේ. බාප්පා ඇසීය. බීම තමයි තාත්තා කීය. ගමෙන් ගියාට පස්සේ තව තව බොන්න පටන් අරන් තියෙනවා. මේ නැපෝසිඤ්ඤෝ කියන්නේ ලෙඩේ මතුවෙලා මාසයක් විතර වෙනවාලු. කැස්ස ගිය සුමානේ හෙම්බිරිස්සාවත් හැදුනලු. ඒත් බීම නවත්තලා නෑ. අන්තිමේදී පපුව හොඳටම නරක් වුණා. මොකද්ද දොස්තර මහත්තයා කියන්නේ මාස්ටර් ඇසීය? දොස්තර මහත්තයා කියන්නෙත් ඒක තමයි. සනීප කරන්න අමාරුලු. බාප්පා කට තද කරගෙන අහක බලාගත්තේය. ඔහොම තමයි ඉතින් නරක වැඩවලට පුරුදු වුණහම. අම්මා රාලහාමි ළඟට ගොස් ආපු වන්නට විය. අනේ රාලහාමි, රාලහාමිව දොස්තර මහත්තයාට කියලා බලන්නකෝ. තව මොනවා හරි කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා. මම කිව්වා ඇති තරම් ඕන තරම් බෙහෙත් මෙහි නැත්තම් සාප්පෙන් හරි ගෙනත් දෙන්න. එහෙම නැත්තම් ලෙඩා කොළඹ හරි අරන් යන්න. දොස්තර මහත්තයා කියනවා ලෙඩාගේ දැන් තත්ත්වයේ හැටියට ඇඳෙන් හොල්ලන එකත් භයානකයිලු. 12ට සීනුව වදින විට අපි එක රොත්තට ඉස්පිරිතාලයට වැදුනෙමු. 6 වාට්ටුව මාමා උඩුබැල්ලෙන් ඇද උඩ බාවා සිටි. ඔහුට සිහියක් නැත. හීන් නඩින් කෙන්ද්‍රිගාමින් ඔළුව ඒ මේ හතරවයි. දෙපා උස් පහත් කරයි. පොඩි මාමා ඉහෙද්දර සිටගෙන මාමාගේ හිස අල්ලාගෙන සිටි. ඉස්පිරිතාලයේ සේවකයෙක් දෙපා ඇඳට තද කරගෙන සිටියේ. මාමාගේ නැහැට බැටයක් ඔබා ඇත. තවත් බටයක් අතට තබා බැඳ ඇත. ඔහු කෙන්ද්‍රිගගා යටිහක් උස් පහත් කර හුස්ම පිට කරයි. අම්මේ අම්මේ කියා ඉබේ කියවුනාට ඒ සිහියෙන් කියන කීමක් නොවේ. මට බලාගෙන ඉන්නට බැරිය. ඒත් එතනින් එන්නට හිත නැත. ඔය ලෙඩා ළඟ ඔක්කොම වටවෙලා ඉන්න එපා. ලෙඩාට මාන්සීනේ සාතු සේවිකාවක් හඬ නගා කීවාය. අපි ඒ අනුව එතනින් ඉවත් වීමු. ලෙඩා ළඟ රැඳී සිටියේ අම්මාත් පොඩි මාමාත් පමණය. දැන් ඉතින් සනීප කරන්න බෑ. චිත්තපත්‍ර බාප්පා කියයි. පේන්නේ නැද්ද පරාණේ එකතු කරනවා හුස්මත් උඩහට. ඔය තරම්වත් ඔය ඉන්නේ ඔක්සිජන් වල බලෙන් තමයි රාලහාමිද කීයේ. පහට සීනෝ වදිනතුරු අපි නැවතත් මිදුලට වී බලා සිටියමු. රාලහාමි මුරකාරයා යාළු කරගෙන වරින් වර වාට්ටුවට ගොස් ලෙඩාගේ තොරතුරු බලාගෙන එයි.
දැන් ඉස්සල්ලා වගේ දඟලන්න ඔලුව විතරක් හිමින් සැරේ එහාට මෙහාට හරවනවා. දැන් පපුවේ පොඩි සද්දයක් තියෙනවා ගොරගොර ගාලා. දැන් අතපය සීතල වෙලා පපුවේ විතරක් තව පණ ඩිංගක් තියෙනවා. පහට අපි අලිත් වාටුවට ඇතුළු වූයෙමු. මාමා පෙරදීමෙන් දැඟලීමක් නැත. ඔහු නිශ්චලව හිමින් සැරේ ටිකෙන් ටික මැරෙයි. ඇස් උඩුකුරු වී සුදු පාට වෙලාය. මම ඔහුගේ හිස අතගා කතා කළමි. මාමේ මාමේ, මාමාට මා කියන දේ නෑසේ. ඔහුට මා නොපෙනේ. ඔහුට අප කිසිවෙකු නොපෙනේ. මාමේ මාමේ මාමේ. මම මහහණින් කෑගැසුවෙමි. මා හඬන විට අම්මාත් පුංචි අම්මාත් හඬා වැටුණහ. කවුදෝ මා එළියට වත්තම් කරගෙන ගියේය. දැන් එහෙනම් කට්ටිය ගෙදර යන්න. ලෙඩුම් බලන වේලාව ඉවර වූ පසු පොඩි මාමා කීය, නිකන් ඔතන බලා ඉන්නකින් වැඩක් නෑනේ. අපි පිරමිදුවියට බැරිය නැවතින්න එහෙම නේද රාලහාමි? අයිසේ තමුසෙත් යනවා මේ කට්ටි එක්ක. මස්සිනාට හරි බුරාම්පි අයියාට හරි බැරිය තොරතුරු බලාගෙන තව ටිකකින් යන්න. මාස්ටර් උන්නහෙලත් එනවාද අයිසේ ඇසියේ? නෑ, අපිත් තව ටිකක් වෙලා ඉඳලාම එන්නම්. අපි මහගෙදරට වී ලෙඩාගෙන තොරතුරු බලාපොරොත්තුවෙන් සිටියමු. රෑ නාමයට එන අන්තිම බස් එකෙන් තාත්තා ආරංචි රැගෙන ආවේය. ලෙඩා අන්තරා වුණා රෑ හතහමාරට විතර. මාමාගේ භූමදානයේ දවසේ සොහනට යන මග දෙපස පොල්ගස්වල ඇලවූ මරණ දැන්වීම් තවමත් අතරින් පතර ඇත. ඒවා වැස්සට පින්නට තෙමී අව්වට කරවී දුර්වර්ණ වෙලාය. මේ මරණ දැන්වීම් කීපේද තව ටික දවසකින් විනාශ වී යනු ඇත. ඒ සමගම මාමාගෙනද ලෝකයට සහ මුලින්ම අමතක වී යනු ඇත. මාමාගෙන කිසිවෙකු දැන් කනගාටු වන බවක් හෝ නොපෙනේ. ඔහුගේ දානේ දවසේ පවා මහගෙදර මගුල් ගෙදරක් මෙන් විය. යසවති නැන්දාට මොහොතක ස්පාසුවක් නැත. ඇගේ මුහුණ පීතියෙන් පිරලාය. කසාද බඳින විට මගුලක් නොගත් අඩුපාඩුව මෙයින් පිරමැසුනාක් මෙනි. ඇය කඩියකු මෙන් එහෙ මෙහෙ දුව පනිමින් අඩුපාඩු සොයා බලයි. වරක ස්තෝප්පුට ඇවිත් අමුත්තම් පිළිගනි. සාලයට ඇවිත් මොහොතක් සතුට සාමිචි කතා කරයි. කුස්සියට ගොස් යවුම් පිහුම් ගෙන සොයා බලයි. මේ හැම එකක් මෙතින් මං කරන්න එපැ. ලොකු අම්මා මේ බත් කන්නේ නිකන්නේ මාළු කෑල්ලක් බෙදන්න. අයිසේ මොකද මේ ලයිට් එක නැත්තේ? හුලන් ටිකක් ගැහුවන. ඇයි සොපියක්කේ ඔය ළමයාට බඩිගිනි නැත්ත? අර කාමරයටවත් අරන් ගිහින් බත් ටිකක් ආපංකෝ. පීරිස් මුදලාලි සිංහාරූඪ උනාක් මෙන් ස්තෝප්පේ හාන්සි පුටුවේ දපා සිටි. ඔහුගේ කෝට් එක දිගටම රත්තරම් බොත්තන්ය. කීප දෙනෙක් ඔහු වසල රැස් වී ඔහුගේ කටින් පිටවන වචන එකහෙලා අනුමත කිරීමට බලා සිටිති. ඔය සැරබීම ජාති තියෙනවා නේද? බීපුවාම ඒවායේ සැර ගහනවා උඩට. ගහලා පෙනහළුවල නිකන් හුමාලේ වගේ බැඳෙනවා. කල් යනකොට පෙනහළු දිරලා හිල් හිල් හැදෙන්න පටන් ගන්නවා. පු අමෘත වගේ බිව්වට මොකද? මොනතරම් සැරක් ඇද්ද? ඒ අසා සිටින මිෂ්ටේ කියයි. මගුලට එන්නාක් මෙන් තෑගි භෝග අරගෙන අමුත්තෝ පැමිණෙති. අම්මාත් පුංචි අම්මාත් පොඩි මාමාත් දාන ගෙදරට එන නෑ මිතුරන් පිළිගන්නේ කිසි අමුත්තක් නැතුව වෙනදාමෙන් සිනාමුසු මුහුණෙනි. මාමා වලලා දමා සුමානකට වඩා ගත වූයේ නැත. ඔහුගේ මිනි උස්සන විට යටිගිරියෙන් කෑගසා හඬාවැළපුණු අය අද සිනාසී අමුත්තන් සමග කතාබහ කරති. ඔවුන් මාමාගේ මරණය ගැන පවා කතා කරන්නේ කිසිම කම්පාවක් නොමැතුව ගනුදෙනුවක් හෝ බඩුවක් මුට්ටුවක් ගැන කතා කරන්නාක් වැනි ස්වරයෙනි. ඕම් බලමු හීනවල ඇත්ත නැත්ත. ඔය අබිලින් සිංහෝ නැතිවෙන්න දෙදොහකට ඉස්සෙල්ලා මං හීනෙන් දැක්කා මගේ උඩු ඇන්දේ දතක් වැටිලා. ආච්චි කියයි. ආච්චිගේ උඩු ඇන්දේ එක දතක්වත් තියෙනවෑයි ආච්චියේ වැටෙන්න අයිසේ කියයි. එබසට කවුරුත් සිනාසෙති. ඇති නැති එක වෙනම වැඩක්. දැක්කනේ ගෙදරක කවුරු හරි මැරෙන්න තුන් මාසයකට ඉස්සෙල්ලා ඒගේ ඉන්න ගේ කුරුල්ලෝත් ගේ අස්සරලා යනවලු. අම්මාද කතාවට හවුල් වෙයි. ඕ වගේ වල්පල් හිනා සංග්‍රහ මාමාගෙන කාටවත් මතක නැත. මාමා ගම හැර යාමටද මාත් එක් හේතුවක් යයි මට බොහෝ විට සිතේ. ඔහු යන්නට ඇත්තේ මගේ ඉගෙනීම සඳහා මුදල් හම්බ කිරීමට විය යුතුය. දාහකින් හොයාගන්න බැරි මිනිහා. එකම වැරද්ද බීමයි සූදුවයි. එකල මිනිසුන් කීය. එහෙත් ඔහු නරක මිනිසකු හැටියට කිසිවෙක් නොසලකූහ. මාමා උතුම් මිනිසකි.
ඔහුගේ මළගමදා වෙන කවදාවත් නැති අන්දමට මිනී පිටිය ඉහ වහා යන තරමට සෙනග රැස් වූහ. මිනිසුන් මාමාට ගෞරව කළේ ඔහු හොඳ මිනිසකු බව ඉවෙන් වටහා ගත් බැවිනි. එහෙත් කලාකරුවෙකු හැටියට ඔහුගේ දස්කම් ඔවුන්ගේ සැලකිල්ලට භාජනය නොවීය. ඒ තබා බොහෝ දෙන ඒ ගැන සඳහන් කළේද අවඥා සහගත ලෙස නිකම් බොරු වැඩ හැටියටය. ඔවුන්ගේ පිළිගැනීමේ හැටියට දක්ෂයා පොඩි මාමාය ඔහු දුකසේ හරි හම්බ කරගෙන දැන් ලොකු පොහොසතෙක් වී සිටි. ලොකු මාමා හොඳ මිනිසෙකු වුවත් පොඩි මාමා මෙන් දක්ෂයෙකු නොවේ. ගමේ කාගේ හෝ මගුලක් මරණයක් වූ විට ඒ සඳහා අවශ්‍ය සැරසිලි වැඩ කර දුන්නේ මාමාය. එහෙත් මාමාගේ අවමගුලට බැඳ තොරණක් නැත. සැදූ තුම්බයක් නැත. මිනිවල වටා කළ සැරසිල්ලක් නැත. තිබුණු එකම සැරසිල්ල සොහනට යන මග දෙපස ඇද්ද ගොක්රයන් කීපේ පමණකි. ඒ කාටත් කළ හැකි දෙයකි. මාමාගේ මරණින් පසු ඔහුගේ තැන ගැනීමට මිනිහෙක් දැන් ගමේ නොසිටී. මට විජේරත්න මහතාගේ කීමක් මතක් විය. ලෝකේ ගුරුවරු ඉන්නවා, ඕනෑ තරම් ලිපිකරුවෝ ඉන්නවා. එදත් හිටියා මත්තටත් ඉඳීවි. නමුත් මයිකල් ඇන්ජිලෝ, ලියනාඩෝ ඩාවින්චිලා ලෝකට මෙහිටියේ එක්කෙනයි. එහෙම අය පහළ වෙන්නේ කලාතුරකිනි. ගමේ ඉඳගෙන ඔය සුළු සුළු චිත්‍ර වැඩ කරපු කාලේ එයා සන්තෝෂයෙන් හිටියා. වැඩි ආදායමක් නොලැබුණු එක ඇත්ත. නමුත් සල්ලිවලට වඩා ලොකුයි ඒ වාගේ වැඩ කිරීමෙන් ලැබෙන සතුට. ගමෙන් ඈත් වුණාය කියන්නේ ඒ වැඩවල සම්පූර්ණයෙන්ම ඈත් වුණාය කියන එකයි. මුරකාරකම එයා කැමති රස්සාවත් එයාට ගැළපෙන රස්සාවකුත් නෙමේ. මං හිතන්නේ එයා ඔය තරම් බොන්නත් එක හේතුවක් ඒක වෙන්න ඕනේ. මම හන්දියේ අන්දර ගහ යටට වී බස්රිය එනතුරු තනියම බලා සිටිමි. බස්රිය මෙතනින් පිටත් වෙන්නේ පාන්දර පහමාරටේ. තවම හරිහැටි එළි වී නැත. හීතලෙන් ඇඟ හීගඩු පිපේ. මීදුම නිසා අවට කිසිවක් නොපෙනේ. සයිමන් මුදලාලිගේ කඩෙන් පමණක් ලාම්පු එළියක් විහිදී මීදුම විනිවිදගෙන මද දුරක් යයි. මා බයිසිකලේ තබා යන්නේ සයිමන් මුදලාලිගේ කඩේය. මේ බයිසිකලේ මට අරන්දුන්නේ ලොකු මාමාය. ටිකෙන් ටික එළිය වැටීගෙන යයි. දැන් දැන් ගෙවල් දොරවල් පාරවල් ගහකොළ පැහැදිලිව පෙනේ. තුම්මං හන්දිය මෙතනින් පාරවල් තුන තුන් පැත්තකට විහිදෙයයි. එක් පාරක් ආපහු ගෙදරට යන පාරය. ඒ පාර දිගේ ආපසු ගියොත් මේ වේලාවට තාත්තා බුලත් කොටුවට සාත්තු කරමින් සිටිනවා බලන්නට පුළුවන්. තාත්තා ගොවිතැනින් ආදායමක් මෙන්ම සතුටක්ද ළඹයි. සුහුඹුල් බුලත් වැල් පහුරු අල්ලා අල්ලා කෝල් දිගේ ඉහළට ඇදෙන විට තාත්තා ඒ දෙස බලා සිටින්නේ අපමණ සතුටකිනි. කොටුවේ මිරිස්ගස් බුලත් පන්දලම බදා ගන්නට මෙන් ඉහළ නැගී මල්පල උපදන විට මා චිත්‍රයක් ඇඳ නිම කිරීමෙන් ලබන සතුටට වැඩි සතුටක් තාත්තාට ලැබේ. මාත් ගොවිතැනට බැස්සොත් ඒ සතුට මටද ලැබෙනවා ඇත. වෙදකමට මෙන් ගොවිකමටද අත්ගුණයක් වුවමනාය. ඒ අත්ගුණය තාත්තාට මෙන් මටද ඇත. අනිත් පාර දිගේ ගියොත් ගම්පහට යාමට මට පුළුවන්. පොඩි මාමා යෝජනා කළේ මාව ගම්පහ ලෝරන් විද්‍යාලයට යවා ඉංග්‍රීසි ඉගෙනීමටේ. අයියාගේ රස්සාවනේ උගන්වන්න හදන්නේ මහලොකුවට. මම කියන්නේ කොළුවාගේ හොඳට. ඌට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඇයි ගම්පහ ලෝරන්ස් කොලේජයටවත් කොහෙවත් ඇරලා ඉංග්‍රීසි ටිකක් උගන්වන්න නැත්තේ? ඉංග්‍රීසිවල අගේ මට තේරුණේ කාර්මික විද්‍යාලයට ගියාට පසුවය. අනෙක් ළමයින් ඉංග්‍රීසියෙන් කතා කරන විට මට එතන ගොළුවක මෙන් ඉන්නට සිදුවේ. අනෙක් ළමයින් සමග ඉංග්‍රීසියෙන් කතා කරන මිස්ටර් ආනෝල්ට පවා මට යමක් කියා දෙන විට නුහුරු සිංහලෙන් කතා කරන්නට සිදුවෙයි. ඔවුන්ගේ අනුකම්පාවට පාත්‍ර වූවෙක් යැයි යන හැඟීම සහ ලජ්ජාව එවිට මට දැනේ. චිත්‍ර ශිල්පය ගැන ලියූ පොතක් පතක් පවා කියවා ගන්නට මට බැරිය. ඒ සියල්ල ලියා ඇත්තේ ඉංග්‍රීසියෙනි. තුන්වෙනි පාර දිගේ කාර්මික විද්‍යාලයට යාමට බස්රිය එනතුරු මම මෙතනට වී බලා සිටිමි. ඒ පාර දිගේ යාමට මගේ සිත මට අනකරයි. විජේරත්න මහතා කියන්නාක් මෙන් මට හරියන්නේද එමේ. අම්මා මා නඩුකාරයෙකු වනතුරු බලා සිටි. චිත්‍ර ඉගෙනගෙන නඩුකාරයෙක් තියා තෝල් කේක්වත් වෙන්නට බැරිය. සමහර විට ලබන මාසයේදී මට ආධාර මුදලක් ලැබෙන්නට පුළුවන්. එහෙත් ඉගෙනගෙන ඉවර වූ විට පත්වීමක් ලබා ගත හැකිද යන්න ස්ථීරව කිව නොහැකිය.
පන්තියේ ඉගෙන ගන්නා ළමයින්ගේ වැඩි දෙනෙක් පොහොසතුන්ය. ඒ අය චිත්‍ර ඉගෙන ගන්නේ රස්සාවක් ලබා ගැනීමේ අදහසින් නොවේ. ආධාර මුදලත්යා රස්සාවක්වත් ඔවුන්ට වමනා නැත. මට ඒ දෙක නැතුවම බැරිය. පත්වීමක් නොලැබුණොත් ඊට පස්සේ මොකද කරන්නේ? එක එකාගේ මගුල් මඩු හරහන්නයි තුම් බහදන්නයි අරිනවා එහෙමද? ලොකු මාමාට වමනා කළේ මා හොඳ සිත්තරකු කිරීමටේය. ඔහුට කළගුණ සැලකිය හැකි එකම ක්‍රමය ඔහුට දැක්විය හැකි ලොකුම උපකාරය මා හොඳ සිත්තරකු වීම පමණේය. පත්වීමක් නොලැබුණත් මාමාට මෙන් මත්තක මුරවැඩට යාමටද හෝ මට බැරිකමක් නැත. ඊයේ රෑ ඔහු මට හීනෙන් පෙනුනේය. ඔහු සුදු මේස් බැනියමකුත් තාත්තා දුන් සරමත් ඇඳගෙන අපේ ගෙදරට ආවේය. ඇඳ යටට එබී බැලූ ඔහු ආයුධ පෙට්ටියේ ආයුධ ඒ මේ අත විසිරී තිබෙනවා දැක එකලස් කොට තැන්පත් කළේය. පුතේ, මේ ආයුධ මන් නැති අතරේ පරිස්සම් කරලා තියාගන්න ඕනේ, ඔහු මට කීය. මම තිගැසී ඇහැරුණෙමි. එවෙලේ සිට මට නිින්ද ගියේ නැත. මට එළිවනතුරු ඔහු කල්පනා විය. මා මාට වමනා කළේ මා හොඳ සිත්තරෙකු වෙනවා දකින්නටය. තම දැනුමේ හා ශක්තියේ ප්‍රමාණයට ඔහු ඒ සඳහා මට උදව් කළේය. පාන්දර මම ඇද යටට භූමිතෙල් කුප්පිය අල්ලා බැලුවෙමි. මාමාගේ ආයුධ පෙට්ටිය දුහුවිලිහා මකුළු දැල්වලින් වැසී එතනම ඒ හැටියටම තිබුණේය. බස්රිය මීදුම කපාගෙන කොළඹ අතට යයි. හන්දියෙන් බස්රියට නැංගේ මා පමණේය. මම පසුපසට වී බස්රියේ මුල්ලක තනියම වාඩි වී සිටිමි. හරියන්නට හෝ වරදින්නට මා යන්නේ මාමාගේ අඩිපාරේය. ඔහු මියගිය බව මට අමතක වේ. මා ස්තෝප්පේ ලණු ඇඳ උඩ වාඩි වී වත්ත පහළ බලාගෙන සිටින විට මාමා කන්ද නැගගෙන දැන් දැන් එනු ඇතැයි මට නොයෙක් විට කල්පනා වෙයි.